අපි බලාපොරොත් වෙන දැන් සක්කායි දිට්ටිය මුලින්ම අපි සක්කාය කියනවචනේ ඊළඟට දිට්ටිය කියනවචනේ ඊළඟට සක්කායේ දිට්ටිය කියලා දහස් කරන දී ඊළඟට සක්කාය දිට්ටිය හටගන්න විදිහ සමුදේ වෙන ආකාරය සහ අවසාන වශයෙන් සක්කාය දිට්ටිය ඉවත් කරගන්න ආකාරය. ඔ ඔය කාරණ ටික තමයිය ධර්මසාකච්චාවට අපි ගන්න බලාපොත්තු වෙන්නේ ති උදේවගේම ඔබලන්ගේ අදහස් හෝ ගැටලු හෝ ඉදිරිපත් කරම් කරන්න මේ සාකච්ඡාව ත්‍රමැද් දෙදීම ඒඒ තැනදී අපි එ බල මුලින්ම මේ සක්කාය කියන වචන කොහොමද ඇවිල්ල තියන්නේෙ කෙල තොට එක කාය කියන එකෙන් අදහස් වෙන්නේ ගොඩක් කියන එක සක්ක කියන වැචනෙන් අදහස්සන තමන් සම්බන්ධ ගොඩක් කියන අරතය. අපඒ මොලින් අර්ථදක් වලෙන බැලුම් සක්කාය කියලක් කියන්නේ මොකක්ද කියලා බුදුපාණන් වහන්සේම පැහැදිලි කරන තැනක් කම්බෙනවා. මේ සක්කාය සූත්‍රය සංයුක්ත නිකායේ. දකවගේ කන්ද සංයුපතයේ අත්න්තවක්ගේ න සූත්‍රයක් මං පිටුවන් ගැත් මෙතන දීලා තියෙනවා ඔගලන්ට පස්සේ පිස්තර ඇතුව බලාගන්න පොළවා. මංඒකින් පුඩි කොටසක් තමයි මේ උපොටාගෙන පෙන්නන්නේ පස්සෙූත්‍ර සූත්‍ර විදිහටම පස්සෙකවන් කතමෝජ භික්කවේ සක්කායෝ. මහනනි සක්කාය කුමක්දයත් සංචුපාධානස්කන්ධ තිස්ස වචනීය. උපාධානස්කන්ද පහ යැයි කිය යුතු වෙයි කියලා. ො සක්කාය කියන වචචනේ කෙලිම බුද්ධ වචනය විදිහටම අපිට හම්බෙනවස් උපාධානස්කන්ද පහ කියලා නම් කරගන්න ඕනේ සක්කාය කියන වචනට කියලා. මුලිම බි තරුන්ගන්න පුළුවන් කත මේ පං්ඥ කවර පහත් දෙයක් සියතිදං ස්කන්ධ පහ නම් කරන අරූප උපාධනස්කන්දය වේදන උපාධනස්කන්දය සඥ්ඥා උපාධානස්කන්දය සංකාර උපාධනස්කන්දය සහ විඤ්ඥාන උපාධනස්කන්දය කියල පහ මහනෙනමයටයි සක්කාය යයි කියන්න එතකට වචනේ පිළිබඳ මංගහිතන්න ලැන් කිසිම ගැටළලුවක් කෙන එකක් නැහැ මකද කෙලින්ම සූත්‍රයේ බුදු හාමුදුරුවන්ගේ අත්ථ දැක්වීමම අපිට හම්බෙන ඉන්දා. යමක්ද පංච උපාධනස්කන්දය කියන්නේ ඒ තමයි සක්කාය එතකට ඒ පහ වෙනම බෙදලත් රූපවේදනා සංඥා සංකාර විඥාන කියලත් එනලදීල තියෙන අනිතන ඒ ගොඩාක් පැහැදිලි ඇති අපි එතනින් ඉදිරියට අමහෙනවා ඉළඟට මේ එක න්දය එක උපාජාන ස්කන්දය වෙනමහඳදුන්ලදීපු සූත්‍ර ෝගොල්ලන්ට මතක ඇති පොහොමද ස්කන්දයක් කියලා දුන්නන්නේ යම් දෙයක්ද මුලින් අපි ඒක හොයාගන්න ඕනේ කන්දයක් කියල කියන්න මොනවට ොම ඕෝමදේකට කිය ඒ කලිනුත් සාකච්ඡාකරපු කාරණයක් අය මතක් කරන්නම් මේ විදිහට මේ තියන අපි දැන් බලන්න යන කන්ධ පහා ඒකදී දැපි මේමගේ සූත්‍ර මේක සූත්‍රයක් ඉදිරය උදාහනයට අරන්තියෙන්නේ ගොඩක් සූත්‍රල මේ කාරණයම කියවෙන ස්කන්දයක යන ස්කන්දයගෙන අර්ථදැක්වීමකති හැමෙලේීම කාලයා අනුව අතීත වර්තමාන අනාගත කියලා බෙදෙන ඊළඟට අවකාශයනුව සහ අවබෝධයනුව තවයි ඉදිහකට බෙදෙනවා ඊළඟට අපිට දැනෙන ස්වභාවයනුව ට බෙසෙනයි ඔක්කොම එකතු කරපු හම තමයි රකලොසාකාරයළොස් සාකාරයක් කියලා ස්කන්දයකට හම්බේ මේටික මංහිදනගොලන මතක ඇති කාලය අනුව අතීත පර්තමාන අනාගත කියලා තොනයි ඕනෙම දෙයක් අතු මේ ස්කන්දයක් කියලා කියන දේ මොකක් හොන අතික රූපාරී වේදනාහරි සංඥාහරි එතකොට ඒවට අතීත වර්තමාන අනාගත කිය කාලය අනුව තුනකට කැඩෙන ඊළඟට අවකාශය අනුවහරි අවබෝධය අනුව හරි දුරළඟ කියලා වෙෙන් වෙනවා. කිට අමතරව ආධ්‍යාත්මික බාහිර ඇත්තුලෙ සහ පිට කියලා වෙන්මීමක් තියෙනවා. අතීතවර්තමාන අනාගත කියලා කාලයෙන් තුනයි අවකාශය අවබෝධය අනුව දුරංඟ අධ්‍යාත්මික බාහිර කියලා හතරයි දැනෙන ස්වභාවයනුව එකක්කෙනට ගොරෝස්ලු. ඊළඟට සියුම් හීන ප්‍රනීත කියලා හතර ආකාරය. එ මේවා හීන ප්‍රනීත කියනවා එකක්කෙනට පුද්ගලිකයි එයාට දැනිච්ච විදිහට. හීන ප්‍රනීත අර්තලෙක් වෙන. කොළලාක් නෙන්නේ එන ඇද කාලයනු තුනයි අවකාශයනුව අතරයි එයට දැනෙන ස්වභාවයනු හතරයි. යම් කිසි වචනයක් අර යම් කිසි දෙයක් කරං ඒකෙ මේ කොළොස්සාකාරයම ඒකට අඩංගුත් කළු එතකොට කීනස්කාන්දයක් කිය දැන් අපි රූපයක් අරගෙන රූපය අතීත පර්තමාන අනාගත්ත දුරලංඟ අධ්‍යාපමික බාහිර ගොරවසුසියුම් හීන ප්‍රණීත කියලා අපි එකොළොස් විදිහකටම ඒ රූපෙ දිහැ බැලුව එකළොස් විදිහටම රූපේ ගොනු කරගත්ත එතකොට කියනව රූප ස්කන්ධයක් කියලා ගොට ස්කන්ධය කියන වචන එඩ නම් මේ ආකාර කොළ හා තියන ඕනේ සූත්‍රයම මහපුන්නම සූත්‍රයම ගත්තුන් මෙම ප්‍රශ්නයක් නෑගෙන අමුලින් කියවල බරිුව ප්‍රශ්නමකක්ද කිත්තාවතා පණබන්තේ කන්ධාදි වචනං හෝතයි. ස්වාමීණී කොපමණකින් වනහි ස්කන්ද කියන නම යොදනවාද. කුමකට කොයි විදිහෙටුද ස්කන්ධ කියන වචන යෙදෙන්න්නේ කියලා ඒස්වාමීන්දහන්සේ බදු පයාන් වහන්සකෙන් විචාරන්න මකක් දැම් වෙන උත්තර යංකංචි බෙක්කු එකන යමක යමක් යංකින්ංචි බෙක්කු රූපා මේ ර යම්තා කරූප කියම පෙන්නන්නේ යම්තා කරූප අතීතාගත පංජපච්චුප පන්න කියල කියෙන අතීත වර්තමාන නාගත අජ්‍යත්තන්වා බහිද්ධාව කියෙන ඇතුලෙ පසහ අපිට හොලාරිකංවා සුකුමංවා ගොරෝ සුසිුම් හීනංවා ප්‍රණීතන්වා හීන සහ ප්‍රනීත යං දූරයේ සංතිකයේ ඈත සහ ළඟ අයං රූපක් කන්දෝ එතකොට අපිට පේනවා මාන අතීත වූද අනාගත වූද වර්තමානවූද තමා කෙරෙහි හෝ පිට හෝ මහත් වූ හෝ සිියුම් වූහෝ ලාමකවූහෝ ප්‍රණීත වූහෝ දුරහෝ ළඟහෝ යම් කිසි රූපයක් තියෙනවාද ඒක රූපස්කන්දය කියලා නම් කරනවා. රූප කියන වචනට ස්කන්දය කියනවචන එකතු කරන්න නම් මේ එකොළස්සාකාර එකතු කරන්න ඕනේ. වේදනා වේදනාස්කන්දය කියලා කියන්න නම් එකොළස් සාකාරය එකට එකතු කරන්නවා තින් එතනින් අපිට පේනස් කන්දය කියන වචනය මොකක්ද කිය ගැටලු තැනත් තිබුණ තහන්න අපි දැන් වචන දෙකක් බුදුපාණන් වහන්සේ අර්ථදක්කපු විදිහම අපිට හම්බොනා බුද්ධ වචනයම එතකොට වෙනත් කිසිම අර්ථදැක්වීමකට හිතේ ඔොමවෙන්න දෙන්න එපා සක්කාය කියන වචනි දැන් පැහැදිලි ස්කන්දය කියන වචනය පැහැදිලි සාරාංසිකරගතොත් මෙහෙම මොකක් හරි දෙයක් කොරූපයක් වේදනාවත් සංඥාවත් සංකාරයක්කෝ විඥ්ඥානයක් අරගන ඒකේ අතීත අතීත තුළේසාහපිට රලුසාසිියෝම් හීනසා ප්‍රණීත දුරසා ළංග කියලා කාලයේ අතීතට ගිහෙල්ලා අතීත අර රූපය නන් රූපය තිවිච්ච විදි මතක් කරන්න පුළුවන්නතික. අධ්‍යාත්මික රූපය බාහිර රූප ඉස්සර තිවිච්චයවම ඉස්සර තිබුණන රළු රූප සියෝම් රූප ඉස්සර තිබන හීන ප්‍රනීත රූප ඉස්සර තිබන දුර ඉසර දුර තිවිච්ච රප ළඟ තිවිච්ච. ඊළඟට වර්තමානයේ මේ මොහොතේ ඒ විදිහටම අධ්‍යාත්මිකව තියන රූප පිට තියන රූප. රළුරූප සියොම්රූප හීන ප්‍රනීත දුර සහළඟ වර්තමානයේ මහොති තියෙන. ඊීළඟඩ අපිට හිතයමු කරන්න පුොළන් ඉදිරියට අනාගතයේදී මොනාද ආධ්‍යාත්මිකරුපු මනවාද බාහිරරූප මනෝද රාලුරූප සසිියොම්රූ මොන අ නාගත රූපද හීන කියලගන්න පුුව මොන අද ප්‍රනීත කියලගන්න මොන අනාගත රූපද ළඟතියන්නේ මොනේවද දුර තියෙන්නේ ඔන්න ොහොම කියලා එක එක කාලයට අතීතයට මේ හතරාකාරයට අනාවර්තමාන මේ හතරාකාරයට අනාගත මේ හතරාකාරයට රූප නං උදාහරණයට අපි ගන්නේ මේ ඔක්කොම රූප ටික එකතු කරත් ත විසාාලද කියලා හිතාගන්න පොළුවන් එතකොට මේ ස්කන්ද කියනවචනනෙද මෙම බලපුහාම රූපස් කන්දය කියලා කිව් හාම මොනවදද අඩංුවවෙන්නේ නැත්තේ සියලු රූපා අඩංගුවෙනවා සියලුම රූප අඩංගවෙෙනයි වගේ විශාල පරාසයක වචනයක් ස්කන්දය කිය සරලව කියනනම් රූප ගොඩ පිට රූපස්කන්දය කියන රූප ගොඩ පොච්චර ගොඩක්ද කිව්වොත් මෙන්න මේ ඔක්කොම ික එකතුකරපුහම මෙ එන්න ගොඩ සේරම රූපටික එකතුකරපුහම එන ගොඩ අපි කියනවා රූප ගොඩ එන රූප ස්කන්දයක සක්කාය කියන වචනයට වච්චනයට අඩංගු ස්කන්ධ පහෙන් එකක් මේ අපි කතා කරන්නේ ඒක ස්කන්නයක් ගත්තාත් ඒක අප්‍රමාණ යළන්තයි තට පේනවානනි සක්කාය කියන වචනෙන් කොයි තරන් අප්‍රමාණ ධර්ම ගොඩක් ඒක ඇතුළට යනවද මොනතර අප්‍රමා මොනතර අප්‍රමා ප්‍රමාණ කරන්න බැරි මොනතරන් සුවීසාාල නන්ත පරාසයක් දේ ස්කන්දය කියන වචනෙන් ඇඳ මෙන්නේ තුොට සක්කාය කියන වචනෙක් තේවගේ සක්කාය කියල කියන්නේ අප්‍රමාණයි කරන්න බැරිත්තරා මෙතෙක් පටිකේම නහරි සාකච්චකල යුතු දෙයක් තියෙනවා. අවසස තෙරුවන්සරණ දැසක්කා යෙදෙන්නේ ස්කන්දවලට නංස එකන් සම්හර ලෝකතාලවල සමහරස්කන්ද නැතිහන්ද ඒවට ඒ සක්කකා ඉදිට්ියේ යදෙ නෑ කියලා ගන්න පුළුවන්න්නේ අවධහරණයක් දට අසං්‍ය රූපස්කන්දයට විතරක් සක්කා යදෙනවායි කියලායි අරූපතලවලත්ත එහෙම දාස ආකාරයකට වගේ විතරක් ඇති කියෙලා හිතන් පුළුවන්න්නේ දෙස ඒකන ටිකක් පැහැදිලිව වනම් මදි ඒකෙන්නේ අරූපතලයක් අප ගත් අපිතුම අසඥ්‍ය තලයකින් සං්‍ය තලයේ උදාහරන්නට ගත්වොත් එතකොට ඒකේ රූපස්කන්දය තියෙනවා නද. ඒ මයිට රූපස්කන්දයට විතරක් සක්ක ඇදිිට්ටේ ඇදනවා කියලාගන්න පුළුවන්දඒ එක බහිද්ධාවදියට බාලකොට ඒ සත්වයාට අදාලො වනොට එතකොට එකස්කන්දය යාට දැනට තියෙන්නේ නමුත් එයාගේ අනාගත යාගේ අනාගත ගන්නක දැන් යාද ඉපදිලා ඉන්නේ ඒ ලෝකේ. අදදට එකස්කන්ධයයයි නමුත් එයාගේ අනාගත ඒවැටික එතකොට ඔක්කො මහුවවනේ එදා පව් එයාගේ අතීත හම් මොකද මේ සසර ගමනක්න මේ යන්න එනේ දෙතකොට ඒ එක මොහොතක යාස්කන්ද අඩුවෙන් තමයි අයට දැනට හම් වෙලා තියෙන කර්මකාකයක් කිදිිය ඔේ අතීතය එයාට ලොක්කොම ස්කන්ද හම් වෙලා ලා අනාගතෙත්ත එහෙම එහෙම බලපම අප්‍රමාණයි ඒ ම හි ොක්වැදගත් ප්‍රශ්නය අගද වර්තමාන මොහොත්තේ තියෙන ස්කන්දවලින් අපි නිකන් සීම වෙලා හිටියට අතීත වර්තමාන අනාගත කියලා දාලා බලපු හාම ඒ සීමාවල් බිඳෙනවා බිඳදිලලා එක අප්‍රමාණ වෙනවා කියලා අපිට හිතන්න බළුවන් ගොඩක් වැදගත් ඔගතුම මෙහාහපු්‍රශනය මං හිතරන්නේ ගොඩක් දෙනකොට හොඳයි අපි අවමනහරි ගැටලු තියෙන දේවගේ ඇතර මේ වගේ කරුණු මතක් කරණයකින් ගොඩාක් ලොකු උදව වුවක් අනික්ක යට නේද මට විස්තර කරන්න අමතක වෙනවා කොමැරි අය කවරහරි ඇතින් එතකට විස්තර වෙනවා එක හරිවාටි නවා ගොඩ් පිං ඒ වගේ උගලන්ට කොටස් එකතු කරන්න පුළු අම්මේසා කච්චා ස් එතන මේ ැ සංඥ කියනකොටස මේ සංඥාවක් එපා කියන එක වගේ ගන්නව කියල තමයි මගේ අදහස තියන එතකොට නේව සංඥානා සංඥාවනට සං්ඥාවක් ඇත්තෙත් නෑ නැත්තිත් නෑ කියන අපි ඔයදිකේ මේ එක ඒ තලවලට යන කට්ටිය ගත්තත් සංඥාව එපා කියපු කෙනාට රූපය එහෙමම තියෙනව වේදනා සඥා කියනේවාැ නාමධර්ම ටික නැ නැහැ ඇ එතකොට කල්ප පන්සි අවසතිය. අතන සඥාව සියම් වෙලා ඇත්චෙත්නෑ නැත්තෙත්නෑ කියන නයව සංඥා නාසංඥාතලයේ මංහලතියන දිට කල්ප හැට හතරදාහ කවුස. එත ඒදික වෙනසම දෙස දැන් දෙන්නම ඇත්තටම නාමධර්ම නැහැ කියන එක තමයි ගන්න හැබැයි. අහසට පොලොෝ වගේ වෙනසක්තිය නොව කැනේ දිට්ටිවලසිවුම් බවයි ඒක ඔය සක්ටයි දිිට්ටිරදිට අපි කොහොම සඳුරගන්න පොඩ්ඩක්ික පැඇදිි කල්ල දෙන්න ෝම්ි ම එතන ගොඩක්වැදගත් ප්‍රශ්නයන් ඒක මෙහෙමයි ගන්න නෙදැන් ඒ තල දෙකේ වෙනස අස්ඥන්තලයේදී නාම ධර්ම එකක්වත් නැහැ රූපධර්ම ඉතරයි තිය නමුත් අරූපී තලවල නාමධර්ම තියෙනවා රූප ධර්මතමයින ඇත්ති. අරූපිතලෝල නාමධර්ම ඉත රයි තියෙන රූප ධර්ම නෑ එතකට අපේ සාමන්‍ය දැ අපි ඉන්න ලෝකෙ වගේ ගත්තුත් අපිට නාම ස්කන්ධ හතරකුයි රූපස්කන්ධ එකයි රූප ස්කන්ධවශයෙන් එකයි අපිට පංච උපාධාන ස්කන්ධයක්ම තියෙනවා කියලා කියනවා පහ. අ අරූපී බ්‍රහ්මලෝ කෝලේ රී බ්‍රහ්මකායික දෙවියන්ගේ මේ නාම හතර ඉතරයි තියෙනෙ රූපකායක් නෑ ඒනි සතම අරූපීකය. ඊළඟට අසං්‍යතලය ඉන්න අයට මේක ඉතරයි තියෙන්නේ මේ හතර නැහැ. එහින්ද එකල රූප පමණක් තියෙන සත්‍යයෝ නාම නැති සත්්‍යය. එතට නාමහතරක් තියෙන සත්වීන්ගෙනු අ ඉහලම සියුම්නාමධර්ම තියෙන කොටස තමයි අරෝබතුමා සඳහන් කරේ නෙවසං්ඥා නාසඥා අතනය කියලා කියන්නේ ඒකේ අර සංඥාව කොච්චර සියුම්ද කියලයි නිෙවසඥා නාසංඥා අතනයෙන් පෙන සංඥාවක් නෑ කියන එක නෙමෙයි සඥාව ගොඩාක්ම අඩුයි සියුම් වෙලා තියෙන්න්නේ කියන එක. ඒ අයගේ සංඥාව තියන සියුම්කම ක නාමධර්මල තියන සියුම්කම නිසාම තමයි එගොලන්ඩ එච්චර කල් පවතින්න පුළුව ඇම රූපධර්ම කියන්නේ කොහොමත් රළු ධර්ම ඒ රූපධර්ම කොහොමත් අරිට කලින් විනාසවෙලා ඒ අර අසං්‍ය තලයට වැඩි අර්බලන් යශෂ ගොඩක් වැඩුවෙන් කට අරාදහස කොඩක් නිවැදි කරගන්න ඕන ඒගොල්ලන්ට මේ රූප තියනවන් කියලා හිතන්න පමේගලන්ට රූප ඇත්තම නැහැ එනිස අරපද්‍යාන හිට නිව සංඥා සඥා ඒගලන්ට රූපයක් ඇත්තමනෑ රූපයක් නැතිකම තමයි ඒගොලන්ට් එච්චක පවතින්න ලොකුම උදව්. රූප තිබුණොත් තර රූපොල ය රුපපනයවීම තියෙනනේ රූප කියන වචනය හැදිලා තියෙන්නෙම අර රුප්පණය කියන ඒ ෘත්තයෙන් රුප්පණය කියල කියන්නේ අව්ව වැස්ස සීතල මැසි මදුරු ඒවයිෙන් හැමලේම පීඩාකාරී දැන් රූප නැත්නම් අවුවෙන් පිීඩාවක් නෑ වෙස්සෙන් පීඩාවක් නෑ මැසි මදුරු ඒව මොකුත් නෑ ඒ ඒ තමයි මේ ගොල්ලන්ගේෙ හැටි මේනාම ඉතරක් තියෙන කට්ටියට අර පීඩාවල් මොකුත් නෑ. රුප්පනය වෙන්නේ නැහැ රෘපනය වෙන්නේ නැති ධර්ම හින්දා ඒව ගොඩ කල් පවතිනවා. එතකොටස ඒ කියන්නේ අ සමාවෙන්න්න මේ ප්‍රශ්නි කර නොද හන්ද ඉතින් ධර්ම සාකච්ඡා වන යද. මේ එතකොට සෑ දැන් අර ඒ ගැන අ සංඥ තලවක සත්වයකුට ඒ නෙ රපයන් සමානයනයේ දෙන්නෙගේ රූපය සමානයි ඒතකොට රූපියයක් කලට පවතිනවා. එතකොට ඒකෙදී ඔබතුමා කියන්න වගේ දැන් එයාලට කෑම ඒවගේ සීත මේ එහෙම දැනන්නේ නෑනේ කියැන්නේ ඒ ඔක්කොම නාමධර්ම කිසි දෙයක් එයාලට දැනෙන්නේ නෑන එතකොට රූපය තියෙනවා ඒ රූපේ එතනත් ගොඩම්ම සියුම් රූපයක් නේ තියන්න ඕන ඔය හිතන්න තර වනි ්‍යනත ලය වගේ නයි කතා කරන්න නේස එට ඩක් මසිියුම් රූපනම අපි කියනවාගේ මේ අර වැස්සට අවුවට තියෙන වගේ නෙවේ ඔය පටව්‍යාපොතේ ඒ ස්වභාවයන්නෙක් තියෙන රූපයක් පෙන්න්නෝ නෑයාලට තකොට තියෙන් ඕන නවය අපුන කොහමරපතිොම ටික කාලේන අවුරදුුවන්නම් පනාා කැටක් සියක් දැන් අර සියුම් රූපතම අරතරන් කල් පවති. එකනර බ්‍රක්්මයන්ට වගේ දැන්ඟ. තේජෝ එකන අලෝකයන් වගේ දේවල් එක තමයි යාලගේ ඒ රූපය තියෙන්නේෙ නනිසා එතකටක් එතකට දැන් නේවසඥා නාසං්ඥා ඇතනේ ඉන්න කෙනෙකොට දැන් නාමධර්ම මම අර රුප්පණය කියන එක එතකොට නාමධර්මවලට රුප්පණය අයිතිවෙන්නේ නැදෙස මට එහෙම දැන් ධර්මය ධම්මායතනය, ධර්ම ගැටීම නිසා රුප්පනයක් ඇතිවෙනවා කියන වගේ අදහසක් මට තිබුණා මේ එක දැඟ අපි ගත්තොත් ඉන්ඩන් සංගති පස්සෝ කියනකොට මනසයි ධර්මයි මේ ගැටීම එකනේඒ දෙක එක රුප්ණයවීම නිසා මේ මනවවිඤ්ඥානය ඇතිවෙනවගේ අදහසක් මට තිබනෙස එක වැරදිීද එහෙම හිතන එක පනය කින වචනය නං අර්ථදක් කල තිබුණේ අරවිදියට අහුව වැස්ස මැසි මදුරු ීඩා ඒ විදිර්තමය රුපණය ගෙන වචනය අර්ථ දක් කොල තිබුණේ එතකොට ඒ ටික නම් ඔක්කොම රූපෝලට සිද්ධ වෙන දවල් සමයි එක කියනවා එක තැනක රූප කියන වචනය රුප්පනය කියන වචනෙන් තමයි අරන්තියෙන්න්නේ එක කෙන යමක්දරෝ යම රුපනය වෙනවා නං එක රූප කියලක නමවෙෙන් වෙලා තියන ඒව උපනය කියනව වචනට අයිති වෙන්න නැති නිසා එහෙමයි අපිට ගන්නවෙන්න එතකොට එහෙම නැතිවොත්ස නාමරූප පරිච්චේ දෙයක් කියන එකක් අපිට හම්බුවවෙන්න නෑය නනත අබොහො ප බොහොම් පිංස මේවට ට්‍රක් ප්‍රස්් නැහුවව නම් සමමාාවන්න එක මංහිතන්න ඉතින් අප හැම දෙනට උදවක් ඇත්තට ොමකද ම දෙ උත්රේ නිවැරදිමඳදන්නත් නැහැ නමුත් මේ ධර්ම සාකච්ඡාමයෙන් පින සුළුපඩු පිනක් නමේ මකද අපේ හැම ගෙනගේම චේතනාව තින අපේ ධර්ම දැනුමතාවටිකක්ඒ පැතින් වැඩිකරගන්න නේ තින ඒක නිසා මට හිතනා එම අවටෝක්රක් කියල හිතන්න එපා ඒ හැමෝටම උදව්වක් ධර්ම සාකච්ඡාව පිණිස කිය හිතන්න එක පිනක් ඇත. අම්ි තව ටිකක් ඉදිරියට කතා කර මුණේ දෙක එකදී අර කලින් මහාපොල්න්නම සූත්‍රයේම තව පොඩි කොටසක් මේ ඒක එහැබැයි අර රූප ගැන කියපු ටිකම තමයි දිකටම දේශනාවේන අවදැ වේදනා අරගන වේදනාවලට තරෙකුල සාආකාරයම ද හලා වේදනා ස්කන්දය කියලා නම් කරනවා කියලා දේශනා වෙනවා. ඊළඟට සංඥාරගෙන සංඥාවටත් එකොළොස් සාකාරයම දාල සං්ඥාස්කන්දය ඔය විදිහයට හිතගන් පුලන් ස්කන්ධ පහේම එක එක ස්කන්දයට එකොළොස් ආකාරය බැගින් දාලා දේශනා කරලා දෙන්න නවා මහන මෙතකින් වනහි ස්කන්දයන්ට ස්කන්ධය කියන නම වේ ස්කන්ධ කිය බුද්ධ වචනයක් ඒ බුද්ධ වචනය බුද්ධරත්නය විසින්ම ලබා දෙෙන අර්ථ දැක්වීම තමයි කතිදැම් මේ කතා කරේ ට ස්කන්ධ පහට එක ස්කන්දයකට එකොලොස් ආකාර ගානේ ආකාර වශයෙන් කිව්වො ආකාර පනස් පහක් ඒ සූත්‍රය තුළ දේශනා වෙනවා ඔක්කොම උපාදානස් කන්ද කියලයි පෙන්න පනස් පහම රූප සටහනකට ගත්තොත් මේ වගේ. ැ අතීතවලද අපි කලින් බැලුවනි මේ හතරනේද. ඒ හතරම දාන්න ඕනේ මේ රූපෝලටත්දාාන්න ඕනි වේදනාවලටත්දාාන්න ඕනි සංඥාවටදදාාන්න න එහෙමේම අතී කියල ඉතරක් ගත්තත් එතන හම්බෙනෝ මේ එකකට අතරගානේ මෙත නැතුලි පිට කිලායිමත් දෙකට බෙදෙනවා හීන ප්‍රණීත දුරළඟ කියලා ට ගොඩා අතීත රූප රූපෝල ඉතරක් ගත්තත් ගඩා කතීතර ගොඩා කතීත වේදන ගොඩා කතීත සං්ඥාහෙම ඉළංට වර්තමානය තේවිදිහටම පහම තියෙන අනාගතය තේවිදිට පහමතියෙනම් ඒ පහෙන් ඕනම එකක් ගත්තත් රූප ගත්ව අී ඇතුේ ර අතීත පිටරූප අතීත රළු රූප අතීත සියම් රූප අතීත හීන රූප අතීත ප්‍රීතරූප අතීත දුර රූප අතීත ළඟරූප කියලා රූප ජාති වර්ගහතර වේදනා වර්ගහතර එ මේම අතීත පැත්ත කොච්චර විශලදු කියල දැන්ගතකොට හිතන්න. අතීත ප්‍රමාණයක් කියලත් නැහැ එක ඇනි කොච්චරක් අතීතද කියලා. ත්‍රපියම් වර්තමාන මොහොතක ඉඳර සංසන්ධනය කරන කොට අවුරුදු කීයක් අතීතටද කියල සීමාවක් පනවලත් නැහැ. ඒකන අතීත කාලය අප ප්‍රමාණයි.ඒ අප්‍රමාණ සියලුම අතීත රූපජාති, වේදනා ජාති. එහම තළබලන්න කොයිතරං විශාල පරාසයකයක ප්‍රමාණ කරන්න බැරි පරාසයක් මේ අල්ත දැක්වීම තුළ තියෙනවාද කියලා ඔය විදිර්තමයි ස්කණ්ඩයක් කින වචනේ එෙන්ව. ඊීඟට සක්කාය දිිට්ටිය අඳුන්නන තැනදී දුරජණන් වහන්ස පෙන්වේ පංච උපාධනස්කන්දයි ස සක්කාය කියලා කියන්නේ කිය. ප උපාධනස්කන්දයටයි සක්කාය කියලා කියන්න එක එත තවතැනක මේ අහන ප්‍රශ්නෙක්ට සූත්‍රයේදම අහන ප්‍රශ්නයක් තියන උපාධානය කියන එකයි උපාධනස්කන්දය කියනකයි වෙන් කරලා පෙන්න්න කියලා හනෝ. ඒකට උස්තරයේ සමයි මේ වගේ පොඩි රූපස රහණ කරමං ඇැන්දේගොඩක් ඒක දිහැ බලන්න බලලා හිතන්න මොකදදයකෙන් ගන්න පුළුව අගන්න අපිට චන්දය සහ රාගය කියල වචන දෙකක් පෙන්නනවා චන්දය කියන කැමැත්ත කියලගත්තුත් රාගය කියන ඇලීම කියලගත්තුන් කැමැත්තිෙන් ඇලීම වගේ අදහසක් උපාධානය කියල අඳුන්නනවා කියන කැමැත්තිෙන් ඇලීම නිසා අපිට අතහැරගන්න බැරි වෙනවා යමක්කිරී කැමැත්තිෙන් ඇලීම නිසා අතැහරගන්න බැරි වෙනවා ඒ ගතියට අපි කියනව උපාධානයේ. කොට මෙතන පෙන්න්නනවා මේ උපාධානය යෙදිල තිීනවස්කන්ද පහටම කියලා ඊතල පහක් පෙන්න්නන්නේ ඉතල පයින් කියවෙන්නේ චන්ද රාගය නැත්නම් උපාධානය ස්කන්ධ පහ කෙරෙහිම තියනවා තීළඟට පෙන්න්න න චන්දේද රාගයද කියන මෙධර්ම යුගලය සංකාර උපාදාානස්කන්දයටමයි අයත්වෙන්නේ කියලා. ඒම පොඩි රතුපාටිං සිත්ති රැක් කැන්නේ ඒක පෙන්නන්නැන චන්දයයි රාගයි කියන දෙක මේ පංචපාජනස්කන්දයෙන් පරිබාහිර දෙකක් නෙමේ ඒ දෙකත් තියෙන්න මේ සංකාරස්කන්දය ඇතුළේමයි සංකාරස්කන්දය ඇතුළේ ඒ දෙක තියෙන ගමන් ඒ දෙක යෙදිල තියෙනවා අනික්ස්කන්ඩ හතරට අනික්ස්කන්ද හතරටමත් යෙදිලා ඒකට මත් එදිලා ඒස්කන්දයට මත් එදිලා සී නිසා පංච උපාධානස්කන්දය කියලා අඳුන්නනවා කියලා කියන. පැහැදිලී දෙේක. සක්කයි කියන වචනය හරියට තෝරගන්න ඕනේ නිසයි මෙම හිතන්න වෙන්න අපිට. එක එච්චරම තේරුන් තවත් පොඩක් හෝ කිය නවනක් බොම අයත්කිවත් ොඳ න අයත් කිව්වත් වෙන වචනලින් කිවත් නේම කන්ද පහ අරගත්තාම ඒකන්ධ පහෙන් බාහිරව තියෙන දෙයක් නෙමේ උපාධානයකන්. ඇබි හිත මෙම දෙකක් අපි වෙන් කරගත්ත කියලා එකක් අපි වෙන් කරගන්න උපාධානයකය අනික වෙන් කරගන්නවා ච උපාදනස්කන්දය කියලන්දය කිය එතකොට මේකින් තේරෙන්නේ අපිට පංච උපාධනස්කන්දයෙන් පරිබාහිරව මෙහෙම මේවෙන් වෙලා උපාධානය තියෙන අනෙමේ උපාධානය තියෙන්නේ පංච උපාදනස්කන්දය ඇතු ලෙමයි කියලා පෙන්ම මෙම ඇන්දොත් මේ තින්නේ පංච උපාදනස් කියල ගත්ත උපාධානය කියන එක තියනන්නේ ඒ ඇතුළෙම. ඒ ස්කන්ද පහහින් කොයිස්කන්දය ඇතුළිද තියෙන් මිකිල ගත්තු සංකාරුස්කන්ධය ඇතුළිටම උපාානයඇති ැපිත මේ ඔක්කොම සංකාර්ස්කන්දයක ඒක ඇතුළි තියෙන දෙ ඇත්තම උපාදාානය. ඇබැයි ඒ උපාධානය හර මේ අනික්ස්කණ්ඩ හතරට යෙදිලා තිය උපාධානය රූපොලටත් රූපපාදාානයක් තියෙනවා වේදනාවටත් තියෙන සංඥාවලට තියෙනවා සංකාරෝලට තියවා ඒවාගේ සවි්ඥාන ට තින ඒවගේම සංකාරෝලටමත් උපාධානය තිය පදැන ඉන්නත් සංකාරස්කඩය තුළේ සංකාරමත් උපාගානය කරගෙන ඉන්නේ. ඔන්න ොහොම අර්ථයක් තමයි ගන්නවා අරසමරමදක් වුණේකජ්්‍යනීස උත්‍රණයේ සංකතන් අභිසංකරන්ති කියල රූපන් රුප්පත් ආය වේදන වේදනත්තාය කියල ඒ විස්තරේනේද ඔය අදහස් යත. ඒකටත් ගැලපෙන අනද ඒකටත් ගැල පෙනමේ මහපොන්න ම සූත්‍රය තම අපි බැලවි න තරකත් එක්කත් දැන් අපිට මොනහරි රූප තියෙනවා නං ඒ රූප අලුති අලුත් රූප බවට පරිවර්තනය කරන ඒ පරිවර්තනය කරන ගතිය තියන සංකාරස්කන්දමයි. ඒකට තමයි අර ඒ සූත්‍රය කියවෙන්නේ රූපයන් බවට පත් කරනවා කියලා න ඔවස රූපං රූපත්තාය සංකතංග බිසංකරන්ති වේදන වේදනත්තාය සංකතං ිසංකරන්ති හොම කියලා පහටම අපහු කියන්නේ එහෙමම සංකාර තමයි අරවා තවදුරටත් රූප තව රූප බවට හරුවන් වේදන තවේදන බවට හරුවන් ය එහ මර්තයක් නෙන්නේ න හ එතකට එතැන කියන්න නිස එකතු කිරීම ොද එක දැන් අපි ගත්වොත්ය හෙම අපිට මේ ප්‍රශ්නය දැ දේවල් හැදි හැද සමුදය තැනම අස්ථංගමය වෙන එක නොදකීම නිසාම අපි මේ එකතු කර ගැනීමක් කියන එකද මේ සංකාර කියන එක අදහස හෝ හරිර්ම හරි සංකාර කියනක අදහස එ එකතු කර ගැනීමක් කියන එකම තමයි. ඒ වචන දෙකක් න එතන දැඟ අපි විදිර කිවෝ. නොයකුත් ක්‍රියාවන් සිද්ධ වෙනවා ලෝකේ. නොකුත් කෘත්තයන් ඊළඟට ඒ කෘත්තයන් සංකාරභාවට පත්වෙන්න්න නම් ඒවටර මේ අවිද්‍යතෘෂ්ණය කෙළෙ සෙදි ල තියෙන්න්නඕනේ. අවිද්‍යාතෘෂ්ණ යෙදෙන හිතකින් කරන ක්‍රියාය කියැන එහෙම අවි්‍යාතෘශ්ණ යදිච්ච හිතකින් හිතුවොත් කිව්වොත් කකිරුවත් ඒව සංකාර වන්න. හැබයි අවිද්‍යත්‍රශ්ණ නැති හිතකින් හිතුවත් කිව්වත් කිරුවත් ඒව සංකාර වෙන්නේ නැහැ. එව නිකම්ම ක්‍රියායිතර සංකාර වෙන්නේ එකතු කර ගැනීමම් කියන එක ක්‍රියා කියල කියන්නේ එකතු කර ගන්නේ නැතුව සිද්ධ වෙන ද අපිට ඇවිදින්න කතා කරන්න හිතන්න කියන්න කරන්න පුොළුවන් එකතුව කරැස්වීමක් නැතුව. එක්තම රහතන් වහන්සේලා හයාගැෙන තියෙන ක්‍රමේ. සංකාර කියන වචන හැමිලෙ මර එකතුවීමක් එකතුවීම අර්ථ දැක්වෙනවා එතන කර්ම රැස්වීම කියන අර්ථය එතන තියෙන හැබයි ඒ සුල්ිත්‍රේ කහනන්න. මහතු කවරු ප්‍රශ්නයක් ැනතුක ස තන මේ අන්තිමට යනකොට මේ කියනවනේ එකතු කිරීමක් සිදුවෙන් නෙත් නෑ විස්සිරීමක් සිදුවෙන් නෙත් නෑ කියලා එතකොට තනකොහ මද පියතුර ගන මතන අපපච්චය පෙන්නවා ආ්චය වෙනවාගේ මට වච්චන දෙක මතක එ දල්වන්න නත්නෑ නිවන් නත් නෑ කියලා මට සිංහල තරු විරයි මතක පාලි වචනටිරක් මතක නෑසාමස. එක දැන් ඔත්තන කතා කෙරේ සංකාරක කියයන එකතු කිරීම කියන එක ලිබගේ මත්න්ට යනකොට කියනවා මේ විසුරුවන්න ත් නෑ කියව. කො ඒ රාතන් වහන්සේලගේ ස්වභාවෙනේ ද. එහෙම එ එතකොට අදැන් අපි ගත් ොත්තෙම අපි එකතු නොකර ඉන්නවා කියන මගේ මේ මට නිකන් හිතෙන්නේ ම වෙලේ මර තිගක් විතර්ක විදිරි තැන දැ එකතු කරන්නේ නැහැ කියනකොට එකතු කරන්නේ නැති මම මේ පැත්ති ඉතුරුව නව කියෙ එකක් වගේ මට නිගං විචි ච්චාවත් තියෙනවන්නේ එකයි මේ අරගොරමට විසරු නෝගේ අහසක් ඒක කොමදස අපි නැති කරගන්න ඔ ඒකයන් එහෙම වි එකතු කරන්නේ නැති මම ඉතුරවෙන්න නැයි මම කියන්නෙත් එකතුවක් නේ කතර මේ අපේ මේ ශයිට් සල ඉසරහට ඒක තියෙනවා මම කියන එකතු පොහමද දාලා තියෙන්නේ කිය දැ එකතු නොකරන මම කෙනෙක් ඉන්න බැරි මොකද මම කියලක් කියන්නෙත් එකතුවා එක එක මම කෙනෙක් ඉන්න විදික් නෑ මොකද මම ඉන්නවාවනං එකතුව තමයි ඒතියෙන්නේ හොඳයිස්සරිස් ස හටය එමන්න තෙර න් ඒක තවර වෙන්ඩායි ක්‍රමයක් වගේ තින මං ඒ එකකනුත් තාටිකක් පහැදිලි කරන්න හරිය. තටික ආයිත් සාකච්චකරු මේ අරිද එතුන මෙතන කාරණාව ආයසාරංස කර ගත්ත පංච උපාධනස්කන්දය ඇතුළෙම තියන චන්දය සහ රාගය තමයි මේ උපාදාානයකි ැඳින් වෙන්නේ ඒ දෙක පංචුපාදානස්කන්දීින් පිට තියන ටක්නේ මේ පංච උපාදාානස් කන්දයටමයි අයිති පං උපාධානස්කන්දය ඇතුළේ තියන සංකාර උපාදාානස් කන්දේට ඒෙ දෙක අයිති ඒ දෙකෙන් කරන්නේ අනි ඒ දෙකෙන් කරන්නේ ඒස්කන්ද පහටම කැමැත්තක් සහ ඇලීමක් උපද්දනවා ඒහින්ද අතඇරගන්න බැරි වෙනවා එහින්ද උපාධාන කියල කියන අපික මැතක ඇතිර උපාධාන කියන වචනේ හැදිල තියෙන්නේෙ දැන් දාන කියනවචනයට විරුද්ධ වචන දාන දාන කියන්නේ අතහැරි දෙනවා කියන එක ආධාන කියන්නේ අතාරන්න බෑ හල්ලගන්න. උපාධාන කියල කියන එතන ස්කන්ධයක් ගොඩාක් කල්ල ගන්න කියන අර්ථය. එතකොට අල්ලගන්න උපාධාන කියල වෙනම චෛතසිකයක් නෑනේ අල්ලගන්න මට්ටම මූලික මට්ටම් දෙකට කියන අපි චන්ද සහ රාග කියලා. චන්ද සහ රාග දෙක එකතුවෙන් තමයි මේ අල්ලා ගැනීම සිද්ධ වෙන්නේ චන්ද සහරාග කියන්නෙ යම් ස්කන්දයකට අයිති කාරණා දෙකක් ඒ දෙක අයිති මෙන්න මේ ස්කන්දයට ඒක ඇතුළේ තමයි මේ දෙකම තියෙන ඒ දෙක ඒක ඇතුළේ ඉන්න ගමම්ම ඒක තියෙන අනිත් ධර්මත් අල්ලගන්නවා ඒකෙන් පිට තියෙන මේ විපාදාාන අනික් හතරත් අල්ලගන්න කියලයි ඒ දේශනාව සඳහන්යෙන් අපි මේ බලන්නේ කන්ද කියාචන අප අර්ථ දක්ම ගත්තා දැන් අපිට ඕනෙ දැනගන්න උපාධනස් කන්ද කියලා කියන්නේ මොකක්ද කියලාම සක්කාය කියන උපාදනස්කන්දය කියල කලින් ීෝ ච්ච නිසා මේකින් පැහැදිලි වෙන්න ඕනේ උපාධනස් කන්ද කියලා කියන්නේ මොකක්ද කිය වෙනසට ගත්ත දැන් අපි කිව නිස්කන්දයක් කිව්හම අනන්තයි කියල උපාධානස්කන්දයක් කිව් හම කොහොමද හිතන්න පුළුවන් ඒ අනන්තද නැත්නම් ඒක නිකං සීමා සහිත එකක් හිතේ ලැන්. මරවිතිෙනස එකත් අපි තිනාට වෙනස් කියලනේ එකැන්නේ මගේ උපාදානම් මට්ටන් හැටියට මම රූපය ැන කාම ලෝකය උපාදාන කරගත්තොත් ඒ මට වළු රූප කියනේවා ලිමිට් වෙනවා එතකොට අවකාශය වගේ දෙයක් මංඋපාදානකරොත් අර ආකංච ආකන් සංඥායතිනය වගේ එතකොට විශාල වසින් උපාන වෙනැ උපාදානත් පල තිස්ස එක ගත්තොත් මට්ටම්මනුව වෙන සෙනවාගේ කියල දෙඇත්තමයි මට හිතෙන්නේ හරි දන්න සොය. ඒක ආදහසාරහි කැනෙ උපාධානය ඇප්ලයි වෙන්නේ අ වර්තමාන භවයට සීමා වෙලා නෙද අත්තන අනන්ත වනාට මෙතනත් ප්‍රමාණ වශයෙන් ප්‍රමාණයි නමුත් මේ භවේ තියෙන දේවල්ලොලට විශේෂයි චන්දරාගේන එතන පරිසෙන්වන තැනක්තිය නමක ැ අපි දැ රූප ගන්න පුදහයට දැන් රප රූපස් කන්දය කියලාගත්ත හම ඒක අතීත වර්තමාන අනාගත තුනම තියෙනවා එතකට රූප උපාදානස් කන්දය කියගත්තාම අතාරින්න බැරිවෙච්ච යම් අතීත රූප තියෙනවන. එකැන් චන්දරාගේ එදිච්ච අතීත රූප තියෙනවන. චන්දරාගේ එදිච්ච වර්තමානරු චන්දරාගේ යදිච්ච අනාගතරු කියලා එතන තුන් ආකාරයෙන්ම තියෙනවා. එට ඒක මේ බවයට ඉතරක් සීමේ තයි කියල දේශනා වෙලා නැහැ. එතන අතීත කිව් හම සමහලට අතීත බවවලදී තියෙන රූපවෙන්න පුළුව. අපිටර උදාහනයක් ඉදිර අපිට හිටපගමන් කෙනෙක් කොහම්බෙන පාරිදි වගේ මේ බව කිසිම සම්බන්ධයනය නමු තුොරුපොරුදේ එහෙම වෙන්නේ අර අතීත උපාධානහින්දා කැරී වගේ උපාධානු ප්‍රමාණය සීමා කරන්න අමාරු බට්ටමක් එතන තියෙන අය අපිට ඒගෙන විශයවෙන මට්ටමටත් එහාගෙහිල්ල උපාධානය අතීත අනාගත පැත්තරත් විහිදිලා තියෙන බව පේනවා ඇත ඇහැදිලේ නැති කියල හිතනවා එහෙම ඇස බෝපි තැං උදානෙක් විදි අපි දැන්වා අප දැ මුස්සෙ විදිහට දැන්ගීපදිලා ඉන්නවා. එතකොට මනුස්්‍ය භවයට අදාළ රූප අපිට හම්බේෙන අවර්තමාන නමුත් අපි දැනටමත් උපාධානය කරගන ඉන්න පුළුව මේ වෙලා වෙත් අපි හිටපු පෙරභව එක දෙවි කෙනෙක් කෙලා යිටය නම් ඒ දෙවියන්න ඒ දෙවී බව දෙවියන්ගේ රූප දෙවියන්ගේ සද්ධවේදනා ඒවා ඒවයි උපාධානය අපේ හිතේ තාමත් තියන්න පුළො නිසා එතනත් ලොකු පරාසයක එකත් පැතිරෙන උපාධානය අපි මේ ඉපදිලා ඉන්න බවය ඉතරක්ම නෙමේ එන දැන් අපි සරසාරය හඳුන ගැත්ත රු සරණයි පොඩි ප දැන් අපි අර සාමානයම් ගන්නකොට ස්කන්ද ගනතමයි කියන්නේ රූප එදනා සංඥා සංකාර කියල ඒක පිළිවලකටන අපි සාමානයෙන් මගෙනගන්න ගැෝ කට දැන්න ම තන්නේ ඔක්කොම එක පවට සිදුුවර හිදා කොහොම ගත්තත්ලන්සර්ග ඩග්‍ර එක තියන්නේ න පිළිවෙලක් එක පුක්ලක පිටිවෙලක් නවර දේශිත පිළිවෙලා අනු අපි ගත්තා සාමාන්‍යෙන් ගන්න රූපවිති න සංඥා සංකරවිඤ්ඥාන දේශිත අනු පිළිවෙලනේ නමුත් ඉතින් ඒ පහම ඉති උපාධාන ස්කන්දයට අයිති ඒ එ පිළිල දන්න ඕන කක් තියෙනවද නත්ත සිද ස්ලයක් හරි දැස් පර්ශයක් වගේ වෙනකොට ඉතින්ස්කන්ධ පහම එකම එක ශනයේදිම තියෙනවාඇ එක නිසා එකක් පස්සේ දැවපතු මහ්‍ය මං හිතන්නේ එක ස්කන්ධයක් කලින් පහල වෙලා ඊළඟ ස්කන්ධය පස්සේ පහළ වෙනවා වගේ එකක් එහෙම එකක් නෙවෙයි එකල තමයි තියෙන්නේ ක්ල පකාම සාමනීදීස් පාර්ෂයක් වෙන මොහතගත්ත ඔොක්පම එකට තියෙනවානේ දෙදස්කන්න පහම අප චිත් අපි දැන් අරන්තිමට මංසාකච්ඡා කරේද චිත්ත වීතියක එක චිත්තයක් අරගත්ත ඒ චිත්තය ඇතුළෙත් ස්කන්ද පහම තියනව කියලලාි දක්නෙන රච ත කට ලනකට. හැම ශනයක දිම ස්කන්ධ පංච ඇතියෙනවා තවත් ප්‍රශ්නය කලෙවල තිනල් සුමුදමත්ම ආස්‍ය තලයේ සංකාර යෙදෙන්නේ නැතිහිෙන්ද උපාධනස්කන්දය කොහොමද ගන්න ඕනි කියලා. රූප උපාධනස්කන්දය තමයි කියෙනෙ. ට වෙලාතින්න රූප නමුත් ඉතුරු ඒවයි දැන් අතීත රූප කියන අතීත වේදනා කියන්නේ හම එයායට උපානය වෙලාති නඒකන නැවත උපදින්නා පෝ එකට ඒ වෙලාවේ ඒ වර්තමාන භවයට රූප ඉතරක් අයිති වනාට අතීත අනාගත වර්තමාන කියල තුංආකාරයටම දාපු හාම වේදනා සංඥා හෙමත් යගේ උපාදනස් කන්දයට අයි මෙහෙම ඉතැන්නකු එයාදැන් රූප උපාධානස්කන්දයේ ඉතරක්මනන් තියෙන්නේ ඊීළඟට එයා ඒ බවයෙන් චුත වෙනකොට ආය ඒකෙම උපදින්න පයි එයා වෙනක් බවල උපදින්නේ අර ඉතුරු ඒවත් උපාධානය ති චිවිිච්ච නිසා පහැදිලි දෙේක රක කල කියන්න හැදවෙත් එක අපේ ඒ භාවයට අදාල ටික ඉතරක් අපි උපාධානය කරගෙන ඉන්න වගේ හැඟීමක් අපිට තියෙනවා එක හැඟීමක් ඉතර අපි ඒ භාවට අදාල ටිකක් ඉතරක් නෙ මේ උපාධානය කරගෙන ඉන්නේ අතීත බවලට අයිති දෙවලු උපාදාානය කරගෙන ඇතිනව අනාගත බවලට අපි ප්‍රාර්ථනත් එකතු කරග අනාගත ඒවත් උපාධාන කරගෙන තමයි මේ ඉන්නේ ඒගන්ද උපාදානය කීනෙ කාරි ලොකු පරාසයක් එතන අපි ඉදිරිට යා මුතවටික අතවත් පොඩි ප්‍රශ්නයක් තියෙන එකක් බලනමයන්ද ඕන එක මහත්න හල තියනවා ස පඩිච්ච සමු පාදයට අනුව රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන නම් නම් කිරීම හේතුවෙන්න ඇති ද පටිචි සම්පාදය අනුවනම් කිරීමක් හේතුවන්න ඇක්ද එකම මොහොතකට හට එක මොහොතක හට ගත්තත් කියලා ද එතුම අහන්නේ මේස්කන්ද පහ එක චිත්තේඒ මොහොත්තේ චිත්තක්ෂණයක දිත් තිබුනට නම්කිරීම කටිච සමුපාදයට අනුව නම්කරා වෙන්න පුළුවන්ද කියලා. රූප මුලට අරගන වේදනා සංඥා සංකාර අනුපිළිවෙලට ගත්ති කියලා.. මට හරියටම කියන්න බැරි එකක් කොන එක අයක් කියන්නේ. එච්චරම ඒ ගැන නම් අංහිතලා නැහැ. මේ රූප මුලින් නම් කරන්න හේතුවෙන් ඇත්තෙමකද කියලා. නිවැරදි උත්තරයක් දෙන්න අමාරුවයි ඒකට නමුත් මොකකරි හේතුවකු තියෙන්න්න ඕන කියලා හිතෙන අනේද හිතරම ඒ ආකාරයටටම දේශනා වෙන හින්න මොකකරි හේතුකු තියෙන්න්න පුළුවන්. සෑ සකිපට්ටම් සූත්‍රය තියනෙත් ඒ පිළිවළම් වගේ සත්‍ර හැම එකේ මේ පිළිොල තම තියෙන්නේ නිසා එකට හේතුවක් තියෙන්න ඕනේ එකම දේ මට ඒක පැහැදිලි නෑ දැනටන විස්තර කරලා දෙන්න තරම් අවබෝධයක් නෑඒ ස මටහිතෙන්නේ ඇර රලු භවෙන් දැන් අපි කාම ලෝකයේ කට්ටිට රූපයනේ ඊටබස්සේ වේදනාව තමයි ඊළඟට රලු ඊට පස්සේ සංඥාව ඊ පස්සේ සංස්කාර සිවම්වෙලා යන මට්ට මට වගේ කියලා අපිට මනනෙක් මට නිකං හිතෙන්නේ එකැන දැන් අර අර්මහත් මැකි වවාගේ රලු දේවල් ඉස්සර වෙලා කාය විදියට එකැන ශරීරය කියන්නේ කය කියන එක විදියට අරර්ගෙන ඇවිදීම කියන එක ඒවා පිට ගන්න පුළුවන් දේවල් නේ එතන තකොට රූපය පසේ ඉට ජුත්පත් වලුවි වේදනාව තවත් සිවුම් සංඥාවගේ දෙයක් අපිට ගන්න පුළුවන් කිය හිතවාස එකත් ඔහොඳ ඉතිවිල් ලක්තුමයි මට හිතෙන අම ඒ වගේ හේතුවක් වෙන්න පුළුවන්න ක අපි වේදනා කියන සං්ඥාවට වැඩිය සියෝ සංඥාවට වැඩිය රලුයි කිය හිතවා. සංකාරය සං්ඥාවට වැඩිය රලුයි කියලා හිතෙනවා. සංකාරයේ සං්ඥාවට වැඩිය තළුන අඩුවෙන් රළු ගතිය විඥ්ඥායේ ඉටත් අඩුයි කියලා හිතෙන. කත්තට මෙහෙම නිවේස වෙන්නන්නේ මංහිතන්න තන දැ අපිට මට මේ හිතන දයක් කියන මෙම අනිි කටත්තික ප ලි මෙම කරන දැන් රූප වේදන සංඥා කියන කන ඇත්තටම තියෙන්කද අනික්ත සංඥාවෙන් නත්තේ කනේ දැ සඥාව ප්‍රශ්නයක් තමයි මේ ඔක්කොමටික කියලා ඒ කාල හිටපු කටියත් දැනම් හිටිය ඒකයිඒ කට්ිය සංඥාව සිවුම් කරගෙන එකන රූපයත් නෙවෙයි ප්‍රශ්නය ේදනාවත් නෙවෙයි ප්‍රශ්නය ඒව රලුයි එතකොට එයා එයාලත් ඇත්තට විමුක්තිය හොගෙන කට්ටියටත් තේරුණා සංඥාවම තමයි අවුල කියව හැබයි ඒටිකේදී බුදු කෙනෙක් මංහිතන්නේ දකිනවා මේ රූපවේදනා සඥ්ඥා තමයි අපිට අහුවෙන් හැබැයි මේ සංස්කරණය නිසා තමයි මේ ටික ඔක්කොම තියෙන්නේ මේ ඔක්කොම දැනගන්නේ මයාකාී විඤ්ඥාණයෙන් එතකොට නාමනැතුවගැන විඤ්ඥාණය රදාාපවතින්නේ අරහතර උඩ රූපවේදනා සං්ඥා සංකාර කියන හතර නැතං බත්තික් අපේ සුතදේශනාවල කියන්නේ ඥා ්්‍යානය ඕකය මේ රූපවේදනා සඥා සංකාර කියන ටික කියලා එකොට ඔ නොය සික්ුවන්ෙ එකට ගත්තොත් ඕක රූපවේදනා සඥා සංකාර මත තමයි විඥානය කියනක ඒ පහ සික්වන්සේකට දාගන්න පුළුවන් කියන එක වගේතමයි මට හැඟෙන්නිස සමාවෙන්න බොවේකට මන්ධර්ම පොත්පත් තො නං ගොඩක් විධ අත්ත දෙැකවම් දැකල තින උදාාරනැක්කවත් න හෙම මගේ කඇන්දල පෙන්න්න න එකයි මංහ රහරි පිල පිළිතුරක් දෙන්න බෑ කියලා කිව්වේ එතැන ඉන්න පොඩ්ඩක්ම පෑන ආහර දෙැන් අපේ න රූප රඩුමට්ටම අධ්‍යාත්මික බාහිර රූපයන්ගේ ගැටීම ඒ දෙක නිසා විඤ්ඥාන උපදින බව ඒ මේ දෙක නිසා විඤ්ඥාන උපදින බවත් දේශනා කරලා තියෙනවා ඒ තුන නිසා ඊළඟට වේදනා සංඥා සංකාර උපදින බව දේශනා කරලා තියෙනවා හොම එතකොට එත ඒ වගේ වෙලාවක විඤ්ඥානය මුලටේ නොමේ දේශනාවිදි මෙතෙන්ට එනා විඤ්ඥා ඊට පස්සිතම යනික් කතරයෙන් ඒ වගේ අ බන්ද කර දින ආගයෝ කරලා තියෙනවා ඇයි විඤ්ඥානය අගට දාන්නේ ඇයි රූප ඉළඟට මේ රූපගාවට විඤ්ඥානය නෙමේ ඉද ඥාන පහල න්නත් න වේදෙනන සංඥා සංකාරතිය යිද එහෙම ආගිමන්ස් ගඩක් මන් දැකල තිෙනක එක පොත්පත්තල විඤ්ඥානය ඇයි අගට දැම්මේ කියලා වගේ ප්‍රශ්න ගොඩක් තියෙනව උත්තරයක් නම් හරි තැනක තැනකොත් මට ත්‍රිපිට කනම් ලැබුන් නෑ හෙම විස්තරයක් ඇැයි විඤ්ඥානය අගට දාල තියෙන්න්නේ කියන එක ඒ නිසා ගොඩක් විදියල්ලවට හිතන්න පුළුවන් ප්‍රශ්න තියෙ ඇයි බුදුපාණන් වහසේ එහෙම දැම්ම කියනෙකට පිට හරි උත්තරයක් පයගන්න බැරිකම උදාාර ඇගතදැන් චක්කංච පටිච්චරූ පේචකී පහම මේ මටම උපජිති චක්කොයි යන කිහ මේ මටට ී්ඥාන මටට. තින්නන් සංගති පස්සෝ පස්ස පච්චියාවේ දනා මෙහ එහෙම දේශනාවෙන්. එතකොට ආගියඋ කරල තිබුණ ම දැක ඇයි රූප ඊළඟට විඤ්ඥාන ඊළංඟට වේදනා සංඥා සංකාර නෙවෙේයිද කිය ඒවට හරි උත්තරයක් මගේ මට මෙන්නම් මට හොයාගන්න බැරිවුණයි ඒක නිසා මමන සාම්‍යෙන් හිතන්නේ පහම එකට තියෙන එක ඒ පහට පහම එකට තියෙන බව හිතුවොත් හොඳයි කියෙනෙක් අන පිළිවෙලකට දාන්න නැතු නමුත් ැටලු හැමදෑමති නය කියනෙ බුදහදුදර ඇයි ඒ අනපි වෙල ොඩාත් තැන්වල හැමඒ වචන පහ යොදන්න කියනෙට උත්තරයක්. ඒකට ත්‍රපිට ෑසුරෙන්න්න වැරදි උත්තරයක් එකක් මේක ස්තිරවම කියලා හොයාගන්න මාරු අපි ඒක දැනට ඕපන් තියමු එම මින් ත්‍රපිටකේදී අපිට හම්බනුත් හරියටම එම විස්තරය කොන්න අපිට ගන්න පුළුවන්. මෙම නැත්නම් අඉතුරු සේරම තින්ම අන්තිතන අපි හකකෙනාට හිතෙන ආකාරය කියලයි අපි දැනට ඒ ප්‍රශ්නය ඕපන් තියමුද අපේ උත්තරයක් සකසාන්නය නැත්ව තව ටිකක් කරුණු හහිවිය යුතු තැනක් කියවගේ හිතල තියාගම එම ඉතලා අපිහනං ඉදිරියට යමු එතනින් එහට සක්කාය දිට්ිය කියනෙ අපි දැන් වචන ගාන කර්ත දක්ව ගත්ත ඉළංන්ටඒක ආකාරටික ආකාරටිකක් පේක එක මතක් කරගම්න්න නේද මේ විදිර් තමයි මම ගන්න පාටය පුුද්ධක නිකායෙන් පටිසම්බි දමන්ග ප්‍රකරණේ දිට්ටිකතා කියන මෙ මේ පිට්ටුවෙන් අර ගන්නේ අයි දිටියයා අතමෙහි වීසතිය ආකාරයහි අභිනිිවේස හෝත. කැන විසිය ආකාරයකට අභිනිවේශය සිද්ධ වෙන. අභිනිවේශය කියල කිය ඒ දෘෂ්ටියයේ අපි පදිංචි වෙනවා කියනවා. දැස ගන්නවා කියන අද වචනතම අභිනිවේසකි මේ විදිට දේශනාවයන අපිත් සිංහලට හරෝගත්තු. මේ ලෝකයහි. සූපිරු තැන් නැති ආර්යන් නොදක්න වූ ආර්යධර්මයහි අදක්ෂ වූ. ආර්යධර්මයෙන් හික්මීමක් නොලැබූ. සත්පුරුෂයන් නොදක්නවූ සත්පුරුෂ ධර්මය අදක්ෂ වූ සත්පුුෂ ධර්මයෙන් හික්මීමක් නොලැබූ කියලා අය ආකාරයක් පෙන්න නම්. පෘතක් ජනතෙම. එකැන මෙන්න මේ ඒ ආකාරහයම පෘතක්ජන මට්ටමට දාලාවෙන්නනවා ඒවාගේ හික්මීම නො ලැබපු පෘතක්්ජනයක් කරූපන් අත්තතෝ සමනු පස්වෙති. රූපවන්තන්වා අත්ථන. අත්තනිවා රූපං රූපස්මින්වා අත්තාානං කියර දැ ම මේ පටිසම්බිධ මග ප්‍රකාරණය මේ කොටස ගත්තට මේ වාර්්‍ය හතර තව ප්‍රමාණ සූත්‍රල හම්බේ නොත්‍රිපිට කේතුරු මේ විදිහටම මේ වචන ෝොලිම හම්බෙනවා උදාහරණකට ඉතරයි මේ මේ කොටස ගන්නේ මේ යටින් දාල තියන කොටසු දළවශයෙන් සිංහලට හරෝගත්ත මේවාගේ ඒ අශෘතවත් කෘත්‍යනය රූපය ආත්ම වශයෙන් දකිනවා ආත්මය රූපවත් කොට දකිනෝ රූපය ආත්මය හිලා දකිනවා ආත්මය රූපය හිලා දකිනවා කියලතමයි සිංහනට හරල තියද රූපයට ඒ හතරආකාරය රූපේ සහ ආර්මය අතර මෙතන හතර ආකාරයක සම්බන්ධයක් දේශනා කරලා වේදනා ගැනත් ඒ විදියටම හතර ආකාරය සංඥාර්යේ හතරආකාරය විඤ්ඥාන තේහතර ආකාරයම සංකාරත් හතරආකාරයම කියල තොට තමයි විසි ආකාරය හැදෙන්න්නේ රූපය අභිකිවත් අයි රූපය වේදනාව සංඥාව සංකාර්සාවිීඤ්ඥාන ආත්මය වශයෙන් දකිනෝ එමනැත්නම් ආත්මය ඒව සහිතයි කියල දකිනවා ත් විඤ්ඥානයේලා දකින විඤ්ඥානය ආත්නේලා දකින. මේ කතා වගේ තවපොඩ්ඩක් ටූපසටානක් වගේ පවිච්චි කරල සාරාංස කරගන්න බලමු විශේෂය මත කරන්න නොනනි මේ වච්චන මේ විදිහටම දේශනාාවෙන සූත්‍ර බොහෝ ගණනක් ශිපිටකේ එෙනවා එන්සමය වචන්ටික හරීම වැදග. එක මේ හතර ආකාරය පොඩ්ඩක් වෙංකර ගත්ත තේරුම් ඇඩ ලේසි වෙන්න අපිට හම්බෙනවා රූපන් අත්තතෝ සමනු කස්සති රූපය ආත්ම වශයෙන් දකිනවා ඒක කොහම ඩැි තරුම් ගන්න ඕනේ එයා දකින්නේ රූපයම තමයි මම කියලා රූපයම තමයි මම එතන ආත්ම කියල කියන්නේ පාලීන් අත්ත කියන වචනෙන් අත් කියල කියන්න පාලීින් තමන්ට තමන් කියන අදහස. එකට රූපය තමයි මම කියල හිතන එක තමයි රූපය ආත්මවශයෙන් දකී කියලා කියන්න රූපවන්තන්වා අත්තානන්. සිංහලට හරෝල තියෙන ආත්මය රූපවත් කොට දකිී කියල. එක තීරුම් ඇන්න ඕන විදිහ තමයි මට්ට රූපයක් තියනෝ කියල තමයි යට හිතෙන් තුන්ගෙන එක අත්තනීවා රූපපන් රූපය ආත්නෙහි ලා දකිී කියලා සිංහලට හරෝල තියෙනවා අති අපි තේරුම් ගන්න ලේසිට මම් මෙහෙම ලියනවා මංතුළ නැන මා තුළ රූපය තියනවා කියල හිතන්න එකට ලේසිහිතන්න අත්‍රේණ ආකාරය රූපස් මිංවා අත්තානම් ආත්මය රූපය හිලා දකි සරලකරොත් මම රූපය ඇතුළි ඉන්නවා කියල හිතෙනවා මේ අපිට හිතෙන දේවල්තමයි මේ දෙනන්නේනේද රූපයම තමයි මම කියලා හිතෙනවා මට රූපයක් තියනවා කියලා හිතනවා ඔගලන්ට මෙම හිතිලා තියෙනවා හම කියන්න දෙයක් නෑ මේ ඔක්ක මොගලන්ට හිතිච්චේවා එක එක වෙලාවට තවලාවල්ල හිතනව මන්තුල තමයි රූපය තියෙන්නේ ගැෙන ම රූපට වැඩිය ලොක්කුයි මගින් පොඩි ඇල්ලත්තමයි රූපය කිය හිස. තව ඉදිහත් තියනවා රූප එල්ලොකුයි රූපය ඇතුලේ මම ඉන්නවා කියලා. මේ හතර හිතිච්ච නැති කෙනෙ අප අතර නැති තරම් පොඩ මතක් කරල බලන්න මේවාගේ හිතච්ච වෙලාවල් කොහොමද තියෙන්නේ කියලා. අද දවස ගත්තත් මෙවැනි හිතිවෙලි හිහිත ඇතුළින් නිතර පැවතිලා තියෙනවා උදාහර නටිකුත් දීල තියනවා අපේ උදාහන්න ව ීලගට යොමයෙමු. ඊට කලින් ම මං මේ කියපුොටික මේ තියන පරිවර්තනයනේ ඒක මේ සරලව මං මෙහෙම ලියව්වා ඒක තේරුම් ගන ලේසින්වන් රෝක සරහනකට දාන්නන් එතකට ොඩා පැදිලිවේ මෙතන දෙකක් පේනවනයෝගලන් හැමෙලේම අපි රූපය කියල එකක් එකක් තියෙනවා රූපය කියල මොගක් රි එකක් තව එකක් ගැන කියනවා මම කියල මොකක් හරිකක් ගැන නද දෙකක් මෙතන තියෙන රරූපය කියලයි මම කියල මෙතන රූපය කිව් හමේ ඇඟැනෙමෙහි මතක් කර ගන්න රූපස්කන්දය රූප උපාජානස්කන්ද මං ඒ පස්සිදාන්න දැනට අපි රූපය කියල හිතන්නඒ මොකහරි දෙකක් තියෙනවා මොකකරි දෙකක් තියෙන්ෙන පුළන් විදිකීපයක් තියෙන එකක් ඇතුළේ අනික තියන්න පුළුවන් ඒම නැත්න එකට පිටිං අනික තියෙන්න්න පුළුවන් ඇැන්නම් මේ දෙක සමාන වෙන්න පුළුවන් ඔය විදිහයට දෙකක් පනව ගත්තාම ඒ දෙක කියන්න පුළන් විදි හතරක් තියෙනවා මෙතිනේ විදිහතර අපි මම රූපේ කියන එක රතු පාටි අන්දිනවා මම කියන එක නිල් පාටිං අන්ඳනවාතකට මට හිතෙන එක විදිහත් තමයි මේක රූපයම තමයි මං රූපයම තමයි මම හිපනහම ඔන්න දැන් රූපේ තියෙනවා රූපය කියලමොකක් කර එකක් ඉළඟට ඔන්න මම ඉන්නවා සමානයි දෙක පැදිල ඇතින නේද මම මයි රපය රූපය මයි මම එම හිතනකොට එක කියන්නේ මඩ පිටිං රූපය නෑ කියන අදහසත් නිකම තියෙනවා ඇතම තව ඉදිහත් තියෙනවා මට රූපයක් තියනවා කක ද බුද් වච්චනෙන්මදීපපු දාහන ම පස දිරිපත් කරන්න දැන්ට මේ රූප සටහන ලේසි වෙන්න හිතන්න ලේසි වෙන්න එමං ඇද මට රූපයක් තියනවා කියලා කිව හම ඔන්න දැන්හ මම ඉන්නවා රූපයක් තියන නම් කොහෙද තියෙන්නව නෙද රූපයක් තියනවා නම් ඒ රූපය කොහෙද තියෙන්න්න පුළ ඇතුළි යන්නක් පුළුවන් මට පිටින් තියනක් පුොුවන් හොමරි මට රූපයක් තියෙනවා පියක මේ විදිට දැනට අඳමු මේ දෙන්න සම්පූර්ණයෙන් එකිනෙකින් වවෙෙන් මම උනත් තියෙන්න්න පුළාන් මම වෙනම ඉන්නවා රූපය වෙනම ඉන්නවා කියලා හිතෙන්නක් පුළුවන් මේ හිතෙන විදි එනේ ද මම වෙනම ඉන්නවා රූපය ඇතින් තිය විදිට ඇත් කර ඇදත් මේ වැරදි නැහැ දැනට මම එකර එක උඩ එක වැටෙන විදිහට ඇන්දා මේ මෙහමැන්දහම මේ රූපෙන් කැෑල්ලක් මංතුල තියන්නේ කෑල්ලක් පිටින් තියෙන්නේ කියලා වගේ ගන්න පුළුවන්. කොමරි රූපය කියල එකක් තියෙනවා මටයි ඒක තියෙන්නේ මට රූපයක් තියෙනවා කියල තමයි හිතෙන් තුන්ගෙන හිතෙන විදිහ තමයි මන්තුල තමයි රූපේ තියන්නේ කියලා මම කියල මොකක් හරි තියෙනවා එක ඇතුළේ තමයි රූපේ තියෙන්නේ ි කොටසක් මගේ පොඩි කොටසක් තමයි රූපය රූපය සම්පූර්ණයම මං ඇතුළ තියනෙ මට පිටික් නෙමෙයි තවහිතෙනොවිදියා රූපය තියෙනවා එක ලොකුහි ඒකෙන් පොඩි කොටසක් තමයි මම මඩයිති නොවෙන රූපත් මේ රූපය ඇතුළි වෙන තැන්වල තියෙනවා ඔන්න ඕග තමයි හතරාකාර රෘෂ්ටිය රූපය කෙහි තියන පුළුව දෂ්ිහතර පැහැදිලිද මන්දන්නමං උත්සාහයක් ගත්තය ඔගලන් අර මේ වාක්‍ය හතර කියල දෙන්න මොකක්ත් වා්‍ය හතර එන මේ වාක්‍ය හතර රූපං අත්තතව සමනු පැස්සති එකක් දෙවැනික රූපවන්තන්වා අත්තා නම් තුන්ෙනක අත්තනිවා රූපන් හතරවෙනික රූපස්මිින්වා අත්තානම් ඒක තේරුම් කරන්න ලේසි විදියක් තමයි මම මේ හැන්දේ ොඩාක් දගත් තැනක් හිදා අපි පොඩ්ඩක් එක් ගැන හිතමු ම වෙලාව දෙන්නන් ටිකක් හිතන් ගටලු තියනෙවයි කොටයිප් කරලදා එවන්න එන්නම් අපි පචනින් අහමු. Thank <laughs> you. අපි එකක්කෙනම් තමන් ගැන හිතල බලෝ මට හිතෙන්නේ කොහොමද මේ හතරෙන් එකක් මට වැඩිපුර හිතෙනවාද නැත්නම් හතරම වරින් වර හිතෙනවාද නැත්සම් මේ හතරම හිතෙන් නැද යි මනවගේ දේවල්ද කල්පනාවෙන්න්නයා පිටට එන්න අප ඉදිරියට යමුද මොකුත්ම සමන් චට්ටිකය ප්‍රශ්නයක් වෙලා ඇති අයවල තියෙන මබලම රිද දැ රූපය මගේ යනා දහස මින් කවරාකාරෙන් ගත යුතුද කනීම දෙවනි ආකාර මෙන මේ ආකාරේ මට රූපයක් තියෙනවා මේ රූපය මගේ එර ඒෙක්තමයි මේ දෙවනි ආකාර ඒ රූපය මගේ කිය හිසන්නේ පෙම තවපොඩිදයක් එකතු කරන්නත් කැමති මේ විදි හෙට දැන් ඉන්න එකම මෙහෙම ගල්ලක හමේ වගේ පොඩි ඉඩ ගන්නිඉන්නම් දැන් අපිහිතම මම කියල මොකක් හරි පනෝගන්න එක තමයි අපි මේ කතා කරමින් මම කියල පැනවීම ඊඟට මගේ කියලා දෙයක් තිය දේවල්සියෙන්න්න පුළන් ඊට වැඩිය ලොක්කුවයට මගේ උදැනැ එකදිට හොගල්ලං කියලා තමන් කියල පනව ගත්ත ඇඟනම් ඇඟ ඇතුළි තියෙන නාම ධර්ම ටිකන එ තොට තමන්ගේ කියලා යනවාහන දූදරෝ තවමනමොහරි ඉඩ කඩන්හෙම ඊට වැඩිය ලොකු පරාසක තියෙන්න පුළන් ඊළඟට තව එකක් තියවා මගේ කියලෙන මට අයිති කියන අර්ථයෙන් ඒ මේක දවකත් තිනව මගේ පාලනය කිය එක මගේ පාලනය මගේ යටතේතියෙන් උදහනෙක්දිර අපිට හිතිනවා දැන් අපි රැකියාවත් කරනනග රැකියාවේ මෙන්න මේ මේ සෙක්ෂන්ස් මගේ යටතයි පාලනයවෙනි එකන මගේ කියල ඒවා මගේ නෙමේ ඒව වෙන අයතනයක නමුත් මගේ අයටත තමයි මගේ පාලන යට තමයි තිේ. ඔන්න ොහොම එක අපිට තියෙනානේද නිකං බවන් රිස් මේ මම කියන එක පනනාව ගැන්න එක ගැන ඉතර අපි මේ දැන් කතා කරේ මේ මිදෘෂ්ටිය පැත්. මගේ කියන ඇතුරම තාම කතාකරේ නෑ එක වෙනවෙනවා. මගේ පාලනය කියන එක යට තඒක වෙනම වෙනවා. මගේ පාලනය කියල කියනෙ මගේ වාසගයේ තියෙනවා කිය පසන්ගය ඇන්නම් පාලනේ වසගේ කියන ම තීරණයක් ගත්තොත් ඒකට මේවා අනුගර්ත වෙනවා ආවනත වෙනවා එතකොට කියන මගේ වසන්ගේ තියෙන්කි අපිට හිතෙන විදි තුනක් තමයිෝ මම කියලා හිතෙනවා යම්කිසි දේවල්ටිකකට මගේ කියලා හිතෙනව තවත් දේවල්ටික අරටිකයි තවත් දේවල්ටික මගේ ඒ වසගේ ඉතිනෙ මගේ පාලනයට තියන්නේෙ කිය තව ඊටත් එ බෞන්්ට එක අපිට හිත ට මම කියන අදහස ක දෘෂ්ටි ඉතර දකින මට්ටම දැනෙන මට්ටම මගේ කියන අදහස තන්නහා මගේ පාලනය කියන එක මට වැරදෙනම් මේ මම කියන අද මේ මාන මේක දෘෂ්ටි සහා මාන දෘෂ්ටි කියල කියන්නේ ඔන්න අදහස් වනට මාන කියල මම කියල කෙනෙක් මැනගන්නෝ පනෝගන්නෝ මගේ කියල දේවල් ටිකක් එක තන්හාාවට අයිතියනො මගේ පාලනේ වසගේ තියන්නේ කෙනෙක් දෘෂ්ටියටටයිති මේ තරසන්න ඇවුන් නෑ හරිටම අය කියෙනක් ගන සංඥාව කියන අය ගන සඥාව නඥ ගන සංඥාව කියලා කියන්නේ ගොඩක් ඒව එකට ගනකං වෙලා එකට එකතු වෙලා තියෙනවා ගෙන හැඟීම ගනයක් කියලම මමේ කියන එකට ඕෝ ඒක ගන නිසා ඔද අපිත්ම රූප කලාප ගොඩාක් එකතු වෙලා ඇඟක් වගේ හැදිලා තියෙනකට ඒක ගන සං්ඥාවක්ට අයිති වෙනවා අපිට නෙමු අපට ඒ ගොනුවෙලා තියෙන ටික මගේ කියලා ගණ සංඥාවෙන් ගන්නවායක නක මගේ ගන්නේ ගන සංඥාවෙන් හම ොන්න පුලන් අපි මේ මනුස්ස ෝක ගැන ඉතරක් හිතවත් න හෙම මයි වෙන ෝකොල හෙම නෑ සහල් ලෝකොල එහෙම ගණ නෑ ඔක්්පොම හැම තැනව තියෙන අයි ලොකූ පරාසයක් ඒගොල්ලො ගන්න මම කියලා ආලෝකයක් ඉතරක් තියෙන ලො ඇඟක් නෑ අපිට වගේ ගාන න්න එහෙම අපි ගන ය ගානන් කියන එක නිකං එක එක් නෑට පුද්ගලිකයි එක ලෝක තලයේ ගාන කියන අර්ථය වෙනස් යාගේ මට මේ යාගේ හිතුවලි මට්ට මේ යම්දේවල් ටික එකතුවීමටද එකතුවීමක් අපිතමර ගනී භවනයවීමක් වගේ එකතු වෙලා තියෙන අදහසක්තම ගන සඥාව කියලා කියන්න නමදස්කරය මීල් අප ලෝකත ඔවු අපේ ලෝකෙ තියෙනෙති අපිට අපේ මට්ට මේ ගණකම අපිට තියෙන්නේ වෙන ලෝක තලවල ඒ විදිට නමේ හිත අන දැන් දහන්න චර දෙවීමරු ඇවිල්ලා බුදහාමුදුරන්ගේෙන් මැනහන්න වාඩි වෙනවා වාඩි වනාට මේ වාඩි වෙන් බෑගු ලම්පොලව ඇතුළට කින්දාා බහිනි තු එතකොට අවාද කරනණනි බුදහාමුදුර හොම බැහැ මේ ගණකං රූපයක් මවාගන ඉඳ ගන්න කියලා එතන පේවානේ ගන කියන එක ඒ එකත් ලෝක තලවල වෙනස්. අපි ඉතා ටිකක් හෙන ඉදිරිට යම නේද අපි මේවට දීපපු උදාහරන්නන් බලන්න ඕන ඊට කලින්මං කියන්න ඕන දෙයක්ත මහයි අපි අ රූපන් අත්තතෝ සමනු පස්සති කියලා කිවවා හම අපිට නිකම මේ ඇහැඟ කියලා ඉතරක් හිතෙන්න්න පුළුව එහෙම නෙම මේ කියන්නේ රූප උපාධනස්කන්දය ගැන රූප උපාධනස්කන්දය ගැනයි කියා එකහිදා හරියටම දැම්මොත් මෙහෙමයි වෙන්න ඕේ රූපය මමයි කිය නෙමේ ගන්න ඕනේ. උපාධනකරපු රූප ගොඩම තමයි මම කියලයා හිතන්. තර රූපෙට දමන්දාන්න ඕන මේ විදි එකක් උපාධානකරපු රූප ගොඩම තමයි මම ඊළඟට මට රූප ගොඩක් තියෙනවා හෙදවන එක. තුංගෙන එක මාතුලයි රූප ගොඩ තියෙන්. ෙන එක රූප ගොඩක් තුළයි මංගෙන් අනොයි විදිට ඇතරම හිතන් ඔොනේ රූපන් කියලකිව්හ එතන රූපස් කන්දය උපාධන කරගත රූපස් කන්දය ඇයි අයිතිවය උදාහන් කීපයකට අපියන් මෙවා ත්‍රිපිතකෙන්ම තියෙන උදාහරණ මේක අඇතර මං උපට ගත්ත මගේ මුණුපොතෙන් ොලලින් දැක්කේ එකක් මූුණුපතේ දකින රූපයක් මංහි තැන්න්නේ වන් ගොඩක්දස් දාසේත්‍රීනල නැගදතක ශයා කරලක් තියනවා මේකගල දකල තිනෙල්ල එකට හිතිච්ච දේ දැම්මතක ඇති නද පටිසම්බිදා මංග ප්‍රකරණය දෙසිය හැටටවෙනි පිටටයි ීල තියන උපමවා මේ විදියට දැල්වෙන පහනක පහන් සිලුවක් තියෙනවා ඒගේම වර්ණයක් තියෙනවා සිලුවයි වර්ණයයි. ඒක් තමයි දීල තින උදාහරන්න ඒ වගේ මමයි රූපයයි සතර මහාධාතුවයි එකක් කියලා යා දකිනෝ. රූපය මයි ආත්මය එක එකැන මමමයි රූපය රූපයමයි මම කිය දකින දෘෂ්ටියට දීපු උපමාවක් මේ. පාන් සිලුවයි වර්ණය එකන නතමයි සිලුව මේ ගිනි සිලුවත් කියල කියන මේ සිලුව එතටඒ සිලුව මයි එක තින වර්ණය වර්ණය මයි සිලුව කියලා තැගිනි සිලුව අප හිත රතුපාටයිනම් ඒ රතුපාට මයි සිලුව සිලුවමයි රතුපාට වගේ හිතෙනවා කියලා කියනවා ඒ උපමා. මේ ත්‍රිපිට කේම තියන උපමාව මේ රූපය ආත්මයසේ දකිනවා කියනෙ එක ඒ පිටුව තටිකක් බලන්නම එක තවටිකක් විස්තරත් තියෙනවා ඊීළඟ එකට දීල තියෙන උපමාාව බැලමු මේ විදියට මේ තියන දෙවනිී විදිහට ට ඇය දෙනකොට ආත්මය රූපවත් කොට දකිනවාකන මට රූපයක් තියනවා කියල හිතෙන ගතියට දීල තියෙන උපමා මෙතන අම්බෙන ෝගලන්ට ගහත් තියෙනවා හෙවනැල් ලක් තියෙනවා ගාහට පිින් හෙවනැල්ල තියනෙ නෙද ගායි හෙවනැල්ලයි දෙකක්වාගේ පේෙන් එතට ගහට හෙවනැල් ලක් තියෙනවා කියලාවගේ අපි කියන්න අන්න ඒක උපමා කරලා අරක තේරුම් ගන්න කියලා කිය. ගහ ඇතුළේ හෙවනැල්ල තියෙනවත් නෙමයි. එවනැල්ල ඇතුළේ ගහ තියෙනවත් නෙමෙයි. ගහ කියන්න හෙවනැල්ලත් නෙමේ. හැබැයි ගහට හෙවනැල්ලක් තියෙනවා. පැහැදිලිනේට ඒක තවටිකක් කියව ගන්න එකතතා විස්තරත්තිය නොම හෙම සෙවනැල්ල කියන්නේ ඒදන සංඥා සංකාර විඤ්ඥාන කියලා ඒ හත රාස්මය කියල ඊළඟට ගස්ස කියන එක රූපය කියල ගෙනත් උපමාකරගන්න පුළුවන් කියලා පෙන්න එකන් රූපය උපාධාන කර ගත්ත කෙනෙකුට ඒ පෙන්නන්න. මේ උපමාවකු පැහැදිලිද මට රූපයක් තියෙනවා කියල හිතෙන ගතිය මේ විදිහෙෙන් මේ උපමාවෙන් දකින්නකි තුන් එනි උපමාව ත්‍රිපිට කියෙන උපමාටි ගිතර එම ඉදිරිපත් කරන්නේ මැණිකක් තියෙනාව කර්ඩුවක් ඇතුළේ මැණක මේ කරණඩුව තුළ තියෙන්නේ කිය කරඩුුවයිලා මැනික දකිනවා කියන. ඒක තම අර රූපයහිලා ආත්මය දකිනවන් කියක රූපය ඇතුළෙයි මම ඉන්නේ කියනෙකට උපමාව තියෙන්නේ කරණ්ඩුවක් තුළ තියෙන මැණිකවගේ එකක් ඇත්තුල යානික තියෙනවා කියලා හිතෙනෙක් ඔන්න තුන්ගෙන උපමාව එකත් මතක තියගන්න. මේ ඔක්කොම මේ මුුණුපතය ඔගලු කලින් දැක්ක රූප එක නියම අරථය ද ඒ වෙලාවි වැටහුන් නැත්න දැන් ගන්න පුළුවන් මෙත් මුණුපතේ කලවෙච්චරූපයක් ඒ කලින් දකි නැති මේ අර්ථය අවදය කියල බලන් සුවඳයි මලයි තමයි උපමාවට දීල තිය සුවන්ද මේ මලයේ තියෙනවා කියලා පුෂ්පයහිලා සුවඳ තේරුම් ගන්නවා ඒවගේ ආත්නෙහිලා රූපය දකිනෝ කියන එක ඒවිදියට තේරුම්ගන්නකෙන මලයි සුවදැරීවයි හරිනේ ද උපමාහතරයෙන මේ විස්තර වෙන විදිහ තමයි සුවන්ද කියන එක ද මල කියන එක රූපය කියලගත්තු සුවන්ද කියන ටි වේදනා සංඥා සංකාර විඤ්ඥානවාගේ සුවද කියන එක ආත්මය කියලය අල්ලගෙන න්නවා සුවද කියන එක ආත්මය කියලා අල්ලගෙනී න්නවා මල කියන එක රෝපය කියලා අල්ලගනී ඇ මේ උපමාව හරිම ගැඹරුයි ඒකක උපමාව වෙනවෙනම හිතන්න ත් උපමහතර දාන්නම් මොකද තනියම හිතන්න තියෙනවා පැස්සේ ගැන ගිනි දැල් ගිනි දැල්ලයි එක වර්ණයයි එක උපමාව. දෙවැනි එකට උපමාව ගහයි ගහේ හෙව නැල්ලයි. තුගෙනට උපමාව කරඩුවයි මැණිකයි. නත්‍රණයාකාරරිට උපමාව මලයි සුවන ප්‍රශ්නයකුත් එවල තියෙන ඕන එක මහක්ඥය පිකත් කියවමෝ. මද මට ඉතර යල තිනුගලට පේ නැව තියනිසම කියවන්න සිංලිෂලින් තිද ටිකක් උත්සායක් ගන්නනනේ සන්තති ගැන ක්‍රියා ගැන ඊළඟ වචනම් මට හයන්න අමාරය වනි. ආදිබන කැනක්ගෙනම තියන්නේ ඒ හතර මෙම මම මගේ ගතිය ඇතිවීමට බලපාන හැටි පේරු කණෙ චන්දවිමල සාමීන් වහන්සගේ පොත්තල සඳහන් වෙනව නේද ටිපිටකය තුළ එසේ සඳහන් වෙනවද දන්න නැහැ කියලා සඳහන් එ සන්තති ගැන ක්‍රියා ගැන අනික් වචනය නම පැහැදිලි වෙන්න ඒ ඩබලයින්නේ කල තියෙන්නේ ම් පැහදිලි නෑවන්න එක් මහිත නට පොයිස්සලින් කියය නමාරු ඇතිනේ පොන් එකෙන් නැත්චනේද හමරි මේ වගේ ප්‍රශ්නයක් මොයා හරිකමත් නැමේ වගේ ප්‍රශ්නයක් තියෙන් සන්තති කියන වච්චන්නේ සන්තති ක්‍රියා කියන වච්චන්නේේ අන්තිතික්‍රියා පවචන දෙකත් තියන එක සිංගලි් වලින් මට තේරෙන් නහම අපි මේ ගැන ගාමක දැ මේර කියන්නේි එක්කවු කරලා එකක් විදිහට ගන්න සංඥාව ගැන එක මොකක් හරි දෙයක් එකට එකතු වන හම අපි පාලීෙන්න් කියන ගානයක් කියලා ගණයක් කියලා අපිට හිතෙන විදි ගැනමේ තියෙන්නේ ඇ සන්තතියක් ඉදිට එකක් පස්සේ එකක් එකක් පස්ස එකක් වෙනකට ඒව එක ළඟ නම් අපි ඒකට ඒක ගානයක් කියලා ගන්න එකක් කියලා ගන්න ක්‍රියාවනොත් එහෙම එකක් පස්ස එකක් සිද්ධ වෙනකොට රෝණ මහත්මය කලින් කිව්වේ රූප කලාප ගොඩක් එක ළඟ ක්‍රියාත්මක වෙනකොට ඒවා ඒවත් ගණයක් කියලා ගන්නක් එතට ඒ ගාන සංඥාව කියලා මේ සඥාව අපිට තියෙනවා නක මහයහන මේක මේ දරුකාය සමාහසක පොත්වල තිබුණ ත්‍රිපිටකේ දැක් අද කියලා මේක නමං සමාන්සක පොත්පත්වලනම් කියවල තියෙනවා ත්‍රිපිටකක හරිටම දැක්ක තැනක් නම් අතක නැහැවන එක දැනට ගන හතරක්නේ කියව වෙන්න නේද ඔර ඒ සූත්‍රය එහමල මට මතකෙන තියනව නම් පටිසම්බිධාමන්දු ප්‍රකරණය තමයි යොක ඇත්ත අපි හොයමු මට විශේෂයෙන් තිබච්ච තැනක්ටම් මතකයක් නැහැ නමුත්ඒ මේ කියන මේ ධර්ම කාරණය නම් මංහිතන ගොඩාක් වැදගත් කාරණයක් පොත්පතර දියවෙලා තියෙන්නේ ඒක තියෙන අර ආත්මයක් කියලා මොනහරි අපි අල්ලගන්න යම් ගොනුවීම යම් දේවල් ටිකක් එක විදිහකට ගොනුවෙලා අපිට පේනවා එතකොට හරි ලේසිඒ අල්ලගන්න එකන ආත්ම සංඥාවක් ඇතිවෙන්න පහසු කරනවා ගන විදිහ සං්ඥාවල් අපිට මනසක ලැබෙනකොට. සංඥාව නිසා දෘෂ්ටිය ඇතිවෙන හැටි තමයි ඒ පෙන්නලදිල තියෙන්නේ ඒ වැදගත්ම කාරණයක් හැමට ත්‍රිපිටක සූත්‍රයක් තමයි මතක නැත්තේ. උදේ කිව කාරණයීමයි මේ උදේ අපි කිව්වේ තුනක් ගැන ඇතටම ඒත් මෙතන ගැන සංඥාව දෘෂ්ටි දෙක තර නම තුදේමන් කිව මෙහම එකක් දෙකිවවේ අපිට සඥාවත් තියනවා ඊළඟ මටමත් තින විතක්ක විචාර විතක් විචාර මට්ටම ඊළඟ මට්ටමත් තිේලාවා මේ එක තවර්ධනය උන්නහම දෘෂ්ටි කියන මට්ටම එකන යමක් ඒවාගේ දෘෂ්ටි ෝණයකින් පේන්න පටන් ගන්න උදේකිව්ව තරණාවමයි එතන අපිර භාවනා කරන්නකොට අපි කිවේ මේ කවුරහරරි කල්ලයන මිත්‍රේ අපිට දෙනවා කුසල සංඥාව ඒ වෙනුවට අපි කුසල විතක්ව විචාරය ඒ කෙරෙහි උපාදධගන්න හොම උපද ගනිමින් ඉන්න කොට කාලයක් යනකොට ඒ උසල්ල පැත්්‍රර දෘෂ්ටිය නෑමෙනවා උදහනෙක් විදිහට අපි මතක්කරොන් රදවේද විතක්ක වගේ සූත්‍රල තියෙනවා හිතේ ස්වභාවයක් බහුල මනුවිතක්ක ඇති අනුවිචරයේති තතා තතා නැතිහෝති චේතසෝකය. බහුලව මනසින් යමක් විතර්ක කරන අලද විචාරණලේ ැන මෙෙක්ක ල න තක්ක ති අනුවිචරේති බෞුලව මනසිං විතර්ක කරනවා ඒ අනුව විචාරකරන අනුවිචරේති රතාතතා නැතිහෝති චේතසෝ. එක ඇනේ චිත්ත සහ චෛතසිකයන් ඒ හිතන පැත්තට නැමිල යනවා කියලා ලෝකෙ ධර්මතාවයක් බහුලව විතක්ක විචාර කරනව නම් ඒ කෙරෙහි හිත සහ චෛතසික නැමිල යනවාගන එක ධර්මතාවයක් ලෝකේ හැම සත්වයාටම පොදක. ධර්මතාව තම අපි මේ භාවනාවට පාවිච්චිරන්නේ අපිට එන වැරදි සඥා වෙනුවට එකන අපිට එන සං්ඥාව විපල්ලාසය වෙනුවට කල්්‍යාන මිත්‍රයෙ කවිල්ල අපිට වෙන සංඥාවත් දෙෙන ඕක දිහැ මෙන්න මෙහෙම හිතන්න. ඒ සංඥාවට අන අපි බහුලව විතක්ක විචාර කරනකොට තතතතා නැතිහෝති චේසුසෝ හිතයි චෛතසිකයි ඒ හිතන විදිහට නැඹුරු වෙලා එකකට එබ්බැයි වෙන අන්නේ එබැවීම තමයි මේ ද්‍රෘෂ්ටිකර ක හොඳ දිහට නිවැරදි වි නිවැරදි දෘෂ්ටිය කියල සම්මා දිිට්ටි කියලා කියන්නේ මේ බහුලව අර කුසල විතක් කුසල විචාර සිද්ධ කරලා හිතයි චෛතසිකයිටික මේ කුසල විදිහට දෘෂ්ටිකෝනයකට අපි හරෝල ඉවරයසකොට ඔන්න එතොට අපි කියා මිත්‍යා දෘෂ්ටිියෙන් හරි දෘෂ්ටියට හිත වැටුනක්ේ ඉංහර බලා අර නීතිය කොච්චරද කියල බහුල අනවිතක්කේ ති අනු විචරයේ කියෙනෙක් දැ ඒක පොදු නීතිය පොදු නීතිය කියැ ඒ නීතිය හැම හිතටම පොදයි ඒ පොදයි කියලක ඒ නීතිය නරකට නරකයි හොඳට හොඳයි ඇයි නරකට නරකයි කියන්නේ නරක සං්ඥාවක් නම් විපල්ලාස සංඥාවක් නම් බහුලව මනසිං විතර්ක කර පැරදි දෘෂ්ටියයට හිතවැටෙන් එකන්බ ඒ නරකටත් ක්‍රියාත්ම කරන්න පුළුව තහන් යි කිය කියන කවුහරි කල් යනමිත්‍රේ අපිට හරි සංඥාාව දුන්නන් ත ක අනිත්‍ය මරණ සතිය මොකක්ක එහම සංඥාවත් දුන්නත් ඒය අනුව විතක්ක විචාර කරලා ඒ දෘෂ්ටියට ඒ දෘෂ්ටිකෝනය අපේ හිතේ හදාගන්නකො රෂ්ටිකෝනයක් හඩාගැනීමේ තියෙන වාසිය තමයි ඊළග සැරයක අපිට ඒදේ දැක්කාම අලුතෙන් සංඥාගන්න ඕන අර දෘෂ්ටියටමයි අපි ඒක දිහ බලයි සරීරය අසුබ දෙයක් දෘෂ්ිය යිතට අවයම් පස්සේ මොන සරීරයක් දැක්ක ඇම එලි මස්සුභ දෙයක් කියන දෘෂ්ටිකෝනය ඒ කෝනයම තම අපපියක දහ බලන්න බලන්න පටන්ගයි මේ නීති හරීම වැදගත් නීතිය මේකම තමයි ඔය ගණ සං්ඥාව කියලා කියන්න දැන් උදාහන්න ැකිදිර අප ගන සං්ඥාවක් මෙතැන්ට දුන්න මම පෙන්න්න දනක ගන සං්ඥාවක් දීලා ගනසාඥාව අනුව විතක්ක විචාර කරපුහම ඒ ගණයක් කියන දෘෂ්ටියය එනවා ඊට පසක තා දැයි මෙහෙමයි ගනයක් කියලම අපිට හිත්තෙන් ඒ විදිහටම ඒක ද ඉළඟට බලන්නය ඒකනර පාරෙ මෝගල යනකට අර ීලතිය අරම මගේ කකෝන්ස් දැකල ඇතිනර පාර පොලිසි හම තිීල තියන ලොක වර කොන්ක්‍රේට් වගේ පේන්නේ නෙද අපිට හිතෙන ඒ පරරි ීල තියනකට අනිවරෙන් එක ලොක කොන්ක්‍රේට් එකක් ඒක පලාස්ටික් පොලිසිෙන් ඇවිල් අතිං මොසල් වෙන තැකින් තියෙනලාල් ලොබොලු දැකල ඇති ඒ මොකදර අර ගන සඥාව අපිට අපිට හිතෙනෝ තැන්ඒක දෘෂ්ටි ඇවිල්ලා අපිට ඒ පාං කොක්‍රීට්වගේ පාටිින් ඒ හඩෙන්ක් තියෙනවාන යම් සි බ්ලෝ එකක් ඒක මැද්ද අනිවාරෙන් කොන්ක්‍රීට් වගේ තද ගණයක් තියෙන කියලා ඒ සංඥාව අපිට ඇවිල්ලා ඒක දෘෂ්ටි අ්බාඩ පත්ත ඒක නිසා ඊළඟ දවස ඒ දක්ක මන් හිතෙනවා මේක මේ මහිවිසාල කොන්ක්‍රට් එකක් කියෙ පැදිලිත් දන්න උදහන් නමන් එකවේ. එතකට ඒක දෘෂ්ටියක් බාට පතිල ඒ දෘෂ්ටි ෝනයෙන් තමඒක දිහ බැලෙන්නේ පස් නයම් දවස පෙවනොත් ලොක මේ කොන්ක්‍රට් වගේ හිතක පොලි කනෙක් නික් ඇගලි දෙගෙන් ඔසල වෙන තැන තියෙන ැක්කපොත් හෙම එදා ඉන්ද දෘෂ්ටිය වෙනස්සෙන ඒ ගන සඥාව කැඩනවා. ගන සංයාව කැඩවා හිතන හෙම ගැනන්නන්නේ ද ලො ය . එදා ඉඳල දෘෂ්ිකෝනය සම්පර්යෙන් වෙන ේක දිහැ බලන පැදිලිත්දැන්න ට එක ඇඳල පෙන්න්න මත්තක නෑ කොහොමද පොලසිේ ක තියෙන්න්නේ කියන වගේ හැඩයක් නනේ මෙම හැඩයක්ත් තියනවා බේස්ස එකක් තියෙනවා ලොකො කොන්ගී් බ්ලොක්් එකක් වගේ පාරිතියල තියෙනවා සේක දිහ බලන දෘෂ්ටිකෝණය වෙනස් වෙන හැටිමම් මේ උදාහරන් එඩ කිව්වේ ඉති සඥාව ගන සංඥාවකින් බැලුවත් ොන්නේ කරී බාර විශාල එතනින් යන්න බැරි තැක් කියල හිතෙනවා නමුත් අපි කියන ගන සංඥාවට විරුද්ධ සංඥාවත්තිීයවාන අර ගනය බිඳල ලෞතා කියලා ලිහිල් බුරුල් කියල දනිච්ච දවසට අපේ දෘෂ්ටියයක දිහ බලන විදිී සම්පෝර්ම වෙනස්සන පටන්ට මුළු භාවනක්කි අපි මේ කරන හැම දේම මෙන්න මේ නීතිය ඇතේ සිද්ධවේ නීති හොඳවට මතක යන මේ නීතිය තමයි අපි ඔයයි කරන්න සියල්ද මොයි භාවනා කියල කරන ඔක්ක සුමඳ මහර පියහල තින සක්කායේ දිට්ිය සහ ආත්ම සංඥාව අතර වෙනස්ස කිරම මෙතන මම්බේ ඇඳල තියනකෙම එක තියරණෙන් සඥාව සංඥාව කියන්න වෙනම හර්ථයක් සඥාව මේ තියෙන්න්නේ දිත්්තිය කියල කියන අපි බලන කෝනය දැ කෙනෙකුට අපි හිතමු කවර හරි කෙනෙක් දැක්කහම මගේ මාත්‍යක යාලුවක් හිටිය ය කියන අන්න මෙයා මෙයනම් හරි නරක කෙනෙක් අන්තිමයි එයා කියලා මට කියනව දවස ඊළඟ දවසේ යාව දැක්හම් දෙමන් ඇතක් කතා කර නෑ නමුත් මට එක පාර දෘෂ්ිකෝනෙන් තමයි බැලන්නේ ආද එක දෘෂ්ටිය බවට පත් වෙලා අන්නඒ වගේ දෘෂ්ටියක් කියල කියන්නේ ඒ කෝනයෙන් තම අප ඒක දි බලලතිය බලන්නේ සංඥාවක් කියල කියන්නේ දෘෂ්ටියක් වෙන්න කලින් අපේ හිතට අපි ගත්තා අදහස. හඳුන ගත්ත විදිහ. ඇහර අමයා නරක එක් කෙනෙක් කියලා බට සංඥාවක් දුන්නා ඇති මම මේ සංඥාව පිළිය රම් මගේ විතක්ක විචාරලට දාගත්තෙන් පස්සේ මට දෘෂ්ටියක් ඇතිව නොමයා නරක කෙනෙක් කියල ඉට පසයා ලේ අදහ මම් බලන්නේ නරක කෙනෙක් විදිහ අවස්රැයිස ඉතින සඥ්ඥාව කියන එක දෘෂ්ටියට වැඩිය ගොඩක් ගැමුරු දෙයක් විදිහට ගන්න පුළුවන්නේ දෙමොකද සෝවාන් වෙනකොට සක්කයි දෙට්ටේ නැතිවන එවනට ආත්ම සංඥාව නැතිවෙන්න අරහත්මාග පලයට පත්වවෙවුහේ ඕහ හරිෝ සංඥාවකී නෙසී උම්කෝමල් සබති මෙහාරි. සංඥාව කියනෙ දෘෂ්ටියට වැඩිය සයම් ෘෂ්ිගෙන් ගඩක් කරලුව එක එකන්නේ. මනස ඒ රලූ විදියට අල්ලගෙන ඉන්න සංඥාව කියනෙ ඉටඩ ොඩස්යුම් ඒ එක දීලා අර දෘෂ්ටිය තද දෘෂ්ටිටන් කඩන්න පුළු. දැන් ගන සංඥාවෙන් අපි අල්ලගන හිටපු එකක් අපි හිතවත් නෑ මෙතන රූප කලාප ගොඩක්නේ තියන්නේ ඒවා විනාසෙලලාෑනන් රූප කලපතර ගොඩක් ඉඩ තියෙනවානේ අරහෙම කියල ටි කාලයක් ිතක් විචා කරැම් පස්සේ අ ගණ සංඥාව විඳලෑන්. සන්ත දේකට තියෙන ඒ සඥාව බිඳිල දැ කවරහර කිවත් අපේ ඇැඟ අපේ ඇඟ අපිට ගණ සංඥාවෙන් තමයි දැනට හම්වෙන්නේ නමුත් කවරහර කිවත්ව ඇන්ගේ සට අනුවක් ඉතර තියෙෙන ඉඩ ඉතරයි හිස් ඉතුර සයට දහය ඉතර වගේ තමයි පිරිලා තියෙන ගණකන්දේවල්ල ලින් කියෙන ඇතර මේක තමයි ඇත්ත ඉ අපි ඩර පරමාණු මටමක් පේ නැති නිසා අපිට හිතන මේ ලොකු ගණනයක් මෙතන තියෙන ලක් ගතත් එහෙමයි ගොඩාක් තියෙන හිස් ඇතුලි පුුළන් දෙහුලන් වගේ හිඩ ඉඩ තමයි පිරිලා තියෙන්නේ ඒක එතකොට අපිට පේවාන අර කවුරහරි කෙනෙක් කරවිදිහයට සංඥාව දුන්නොත් අපිට ඔය කළු ගලවගේ තදවයට පෙවුණට ඕක ඇතුේ වැඩිහරියක් හිස් තියෙන්නේ ඉඩ තියෙන්නේ කියලා කවරහැරිකිව්වත් අපි ඒක ඔස්සේ හිතලා කාලෙකක් පස්සේ අපි තේරුම්ගන්නවා අපිට දෘෂ්ටියක් එනවා ඔකො ොම පෙනුනට ඕක ඇතරම් මෙහෙමයි කියලා දෘෂ්ටිය කියන්නේ අර කාලයක් හිතුවෙන් පස්සේ හිතට සවිවෙච්ච බුක්තියට සවිවෙච්ච බලන කෝනය දැක්ම ඒ දැක්මන් තමයි ඊට පස්සේ එක නිතරමු තේ අචචනකේ වෙන පැහදිියෙන් ඇති කියල හිතන අව සංඥාව කියන සියුම් දෙයක් දෘෂ්ටියන ඉටිය රලු දෙයක් ඒමක ද අපේ මනන්සේ තියෙනවා න යන අදැකීම් පිළිබඳ මෙහම මේ එකක් දෙ අපට මොනොහරි දෙයක්හම්බෙනකොට පලවිනිම සරේ හම්බෙනකොට අපිහිතමමා අපි ඒකත් එකක ඉන්ටරෙක්ෂණ ගන්න කරන්නේ පලවිනි ඉන්ටරෙක්ෂ එක ඔන්න හත්දැකීමක්හම්බෝල ටිකකාලයක් ගියම්පස්සේ තවත්දැකීමක් ඒ පිළිබඳ හම්බෝල තව ටික කාලේ ගියම්පසි තවත් අත්දැකීමක් වගේ හම්බෝන ට පැසේ තව ටිකකාලෙක්ගියම් පස්සේ අය අත්දකීමක් එනකං ඉන්න අපි කංකලෝෂන් එකකට යනවා මේක මෙහැමම තමයිකය නැද ඇැපිතම කෙනෙක්වා අපිට හම් බුණ ෑමට හිනාාවනා මුලින් පොඩි අද හසක් කෙනවා මෙයා ටිකක් හොඳ කෙනෙක් ඊළඟද සහම්බුණහම තව මුණනාරි හොඳ දෙයක් කියලා න තවත් ඒ කන්තර් හොම අදදකින් දෙක තුනැකාෙන් පස්සේ අපි කංකලෝෂන් එක දැවිල් යවලයි මෙයා හොඳ කෙනෙක්තම ඊට පසය පොඩි නරකක් කර අපිට ගානක් නෑ දෙක්ෙක්න මේ පොඩි වැරත් දක්වෙන්නද කිය හිතෙන ඒවට කියි කංකලෝෂන් කිය ඒකන්කලෝෂන්ස් තමයි මේ දෘෂ්ටි කියලකය මේ ඉන්ටරෙක්ෂන් සොල් ඉන්තමයි මේ සංඥා කියනේවයිද මේ ඉංග්‍රීසි වචන හරි දැන්න එම කියන මේ ඉන්ටරක්ෂන්ස් කීපයක් ගියම් පැසේ ඊට පැසේ හිත කකලෝෂන් හැකටේන ලෝ එක මපසේ කකලෝ් කරපු විදිහට මතම ඊ ළඟ දවසඒ එක දහ බලන්න පටන්න ඒමක ඒ එක දෂ්ටිකෝයන් බට හරිලා කිවරයිය ඒකන අපර තරම මර්කටන් වල දිහ මුු හ ඇතිරු මාකලින් මාර්කටන් ව ල ොකක්ද කියන්න ස් ටම්ල එක තමයි පවැදගත් කියලා. ඇයිම්පලේෂ එක වැදගත් කියයන්න මේ පලවෙනි ඉන්ටරක්ෂ එකෙන් මේ කංකලෝෂන් එකට ලොකු බලපෑමක් කරන්න. කියන්න ඒ වගේ නිතර හිතන්න හිත්ත ඔන්න විදිර තම වැඩ කරන්න දෘෂ්ටිය කියලා කියන්නේ අරකංකලෝෂන් සලට ඇවිල්ල ඒ කංකලෝෂන් එකහත් තුළින් තමයි අපි කෙහිළඟට ඒක ඒ අදකීම දිහ බලන්න පටන්ග අපේතමමා අපි ටවුන් එක පස්කරට වම මැදවන්න ක ලොක්්ට වරගක් කිය ඉතින් අපි දැන් එක ටවම පස්කරපු හම දැන් ඔගුළන් අ දැකීම තිනෙ ලොක්්ටාවරගේ පොල්ලොස වැඩන ඊළඟට තව දවසත් දකින ඒ ඒෙත් වැඩන හමම ටිකක් කලගියම් පස්සේ එනවා කන්ලෝෂන් එකට ටව මැද කලොක්්ටාවය තියන අනිවාරය මේ ලොක්් එක වැඩ නොකරන එකක් වෙන ඊට පස්සේ වැඩ කරන එකක් දැක්වොත් පුදුමයි අපිට ඇයි මක ද අපේ දෘෂ්ටිය අපි හදාගෙන තියෙන්නේ මේවා වැඩ කරන්න නැතිව දෙන උදාහරණ රළු වැඩිද කියලා ම මේ කියන්නේ අපේ මනස අර දෘෂ්ටි ෝනයන් වවලට ලොක් වෙන හැටි ඊට පැසේ ඒ විදිර්තමයි පේන්න අපි න ඉදිරිටයම නේද ගන සං්ඥාවගෙන අහකප එක පැහැදිි වෙන්න ඇති මට හිතෙන්නේ එහෙම සඥාව කැඩේන විදිහටඒසාමනාජ ලේල තිය නෝගල දකින්න තිඒ කොච්චර ටින හද කියලාවලට තේර මොකද ඒ සං්ඥාව ඒ විදිහට බිඳල දාන්න ඕන එතකට දෘෂ්ට සංඥානමෙන් රෘෂ්ටිය බිඳලදාන්නවා රෘෂ්ටියය බිඳලජාන්න න අර ගණ සංඥාව බිඳින්නවා ඒ නිසා රූප කලාප ගැන එහෙම හිතන්න ඕනේ හි සංඥාව බිඳිලා ඒ දෘෂ්ටිකෝන අපි හිතාගත්යේ දෘෂ්ටිකෝන එකන අපිපුකංකලෝෂන්ස් ඔක්කොම වෙනස් වෙනවා දැන් අපේ තියන ලොකුමකංක්කලෝෂන් එකනේ මේ ලෝක තලවල සැප තියෙනවා කියන ඒ කංකලෝෂණකට අපි ඇවිල්ල ඉන්නවා නමුත් මේ මුළු දහම යොමුවෙලා තියන්නේ දෘෂ්ටියය බිඳිඉන්න ලෝකය දුකයි හැම දේම දුකයි කියන දෘෂ්ටිය මාරු කරන්න තමයි යඔක්කොම බාවන හැදි ලැතියෙන් අපි එෙනම් එතනින් තාටිකක් ඉදිරියට යම්මු හොඳ නැවෙලාව ගත්ත වැඩි දත්මන්නඒ අමතර කතාට ඉතා පැත්තින ැපිට ඇතිවේ එතකොට මං රූප උපාධනස්කන්දයට විස්තර කරපු දේ අනික් උපාදාානස්කන්ධ හතරටත් ඒ විදිහටම දාගන්න එතකට මෙහෙමයි රූප සදහනකින් ඇන්දුහෙන්නුම් කරන්න පුොළොුවන් වෙන්නේ එක් සුපාදාානස්කන්දයම තමයි මම එක්ස් කියල කියන්නේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥානකින් පහෙන් ඕනම එක අර විදිහයට මට එක් කියන උපාධානස්කන්ධයක් තියෙනවා එක මට පිටිින් තියෙන්නක් පුළුවන්. ඔනක මං ඇතුළෙ තමයි මේ උපාධානස්කන්දය තියෙන. අතරේනක ඒ උපාදාානස්කන්දය ඇතුළේ තමයි මමයින් මෙතන තක තියන මෙ දෙකමං එකෝඩ එක ඇන්දට මේක සම්පූර්ණයෙන්ම අරකින් එලිය තියෙන්න්න පුළුවන්. වේදනා උපාදානස් කන්ලය ගත්තා හම පරිවර අපිට හිතෙනව තමයි මේ මේ වේදනා ගොඩම තමයි මම වේදනා ගොඩ තියෙනවා ඔන්න මමයි හිළඟට මට වේදනාගොඩක් තියෙනවා මෙන්න මම වේදනා ගොඩක් තියෙනවා ඒ පිටින් තියනක් පුළුවන් එක වෙනම තුලයි වේදනාගොඩ තියෙන්නේ ඔන්න මම ඔන්න වේද වේදනාගොඩ වේදනාගොඩ ඇතුළෙයි මම ඉන්නේ අපි දන්නා මේ හතරම වැරදි හතරම වැරදි ද්‍රොෂ්ටි හතරම සක්කායදිීට්ටියටයි වැටෙන් හරික මොකක් එතකට වේදනා ගෙන හරිකමකක් මේ අතර වැරදිනම් හරික තමයි මෙහෙම මම කියල එකක් පනවන්න බෑ කියන එක. වේදනා කියල එකක් තියනෙනවා වේදනා කියල ධර්මතාවයක් ලෝකෙ තියෙනවා. මම කියල ධර්මයක් ලෝකෙ පවතින් නෑ එහෙම එකක් නැහැ ඉති ඒ එහෙම එකක් දාගෙන මම කියන මේ රව්මක් ඇඳගෙන ඒක කොහැට පිට් කරන්න බැලුවත් හරිියන්න ෑ කියන එකයි තේරුග. අප මම කියලා බෝලයක් ඇදඳකෙන ඒක දැන් අරක්ක ඇතුළට දාළ බලනවා පිටින් දාල බලනවා සමාන කරල බලනවා නොයිකුත්ය කරලා බල නොමකක්ද වැරැද්ද පැරැද්ද ඒ මම කියලා බෝලයක් හදාගත්තේ. මම කියලා අර්ථදක්ව ගත්තගේ වැරද. වැරද හදන්ඩ නන් තියන්නේ මම කියල අර්ථදක්ව ගත්තේවා අය විමසන්නඕන මේ මොකක්ද මේමයි ගතිගුණමුණො මෙ මමද කියලා විමසන්නවා ඒකට තමයි අපි භාවන කරන්න තියන්නේ සක්කාය දිට්ටියේ විසි ආකාරය මේ ආකාර හතර ම පැහැදිලිකර උපසටහන් වලින්ම උදාහරණත් හතරක් දුන්න ත්‍රිපිට කෙන්න්න පේදනාවලටත් එහෙමයි ඔය විදියට මයි දේශනාව යන්නේ සං්ඥාත් හතරයි අතරආකාරයට සංකාරත් හතරආකාරයකට සක්කායි දිට්ටියේ නවා විඤ්ඥාණ කිරෙත් සහතරාකාරයයට සක්ක දිට්ටිය නම ටික සිංහලට මං හරවන්නම්විදි මෙතින අර රූපසට හමයි සංඥාස්කන්ධය ගැන. සඥාගෙන හඳුඩනා ගැනීම හැඳනීම තොට හැඳනීම් ගොඩම තමයි මම. මට හැදිනීම් ගොඩක් තියෙන මන්තුලයි මේ හැදිනීම් ගොඩම තියෙන් එමන හැදිනීම් ගොඩ තුළ තමයි මමයින් සංකාර කියල කිව්හාම හිතෙනදැ මට චේතනා පැහලයවානිදැන් හිතෙනවා මේ චේතනා ගොඩම තමයි මම සේේ සංචේතනා ගොඩම තමයි මම ඉඩඟට මට සංචේතනා ගොඩක් තියෙනවා ඒ හිතන තව විදි මේ ප්‍රතක් ජනයට හිතන විදින ඇපිමේ කතා කර මන්තුලයි සංචේතනා ගොඩම තියෙන සංචේතනා කලකෙන අපි ගන්න තීරණසා හිතන කියන කරන දේව සංචේතනා ගොඩ ඇතුළි තමයි මමයිද සංචේතනා ගැන දෘ්ටි හැදින හැටි වි්ඥාන කියන්නේ ඒ දැනුවත්වීම් හිතනම දැනුවත්වීම් ගොඩ තමයි මම ඇදම් මට දැනුවත්වීම් ගොඩක් තියෙනවා ඇත් මන්තුලයි මේ දැනුවත්වීම ඔක්කොමතියෙන් එම නැත්නම් දැනුවත්වීම් ගොඩ තුළ ඇතුලි තමයි මමයි දෙමා විසි ආකාරය මරේ රූපසටන් වගේ පෙන්නුවේ හෙමයි සූත්‍ර ගණනාවක මෙම සඳහන් නමේ තවත් සූත්‍රයක් උදහනයක් විදිරි ද්ධ කරත් සූත්‍රයේ මජමනිිකායි ඔය දිටම පෙන්න්න නවා මේකේ අරගන මේ හතරාකාරයට මේ ඕන එකක් අරගන ඒක තමන් කියල දකිනෝ තමා එය සහිත බවත් දකිනෝ තමා තුළ ඇති බවත් දකිනෝ එය තුළ තමා ඇති බවත් දකිනවා විදියට විසිහාආකාර දෘෂ්ටිය හිතේ හටගන්නවා සූත්‍ර දෙකක් විතරක් පෙන්වට තවගඩාත් සූත්‍ර තියෙනවා කලින් කිව ස්ලයිඩ්ක සිංහලට හරෝගත්තත් නහෙමයිද. මහන මේ ලෝකෙහි ඇසූ පිරූතැන් නැති ආයයන් දකින්නේ නැති ආර්යධර්මයහි අදක්ෂ. ආරි ධර්මයෙන් හික්මිනයි නැති හික්මීමක් ලබපු නැති සත්පුරුෂයන්ව දකින්නේ නැති සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නැති සත්පුරුෂ හික්මීමක් ලබපු නැති ප්‍රතක්ජනය අරහයා ආකාරය නෙද මෙන්න මේ ලක්ෂණ සහිත ප්‍රථක්ජනයක් රූපය තමන් කියල දකිනෝ තමන් රූප සහිතයි කියල දකිනෝ තමන් තුළ රූප තියනවා කිය දකිනෝ රූප තුළ තමන් ඉන්නවා කියල දැකින වේදනා තමන් කියල දකිනෝද තමන් වේදනා සහිතයි කියල දැකිනෝ වේදනා ඇතුළේ තමයි මං ඉන්නේ කිය දැකිනෝ නැනව තමා තුළයි වේදනා තියන්නේ කියල දැකින අශෘතත්්‍රතදනයම සංඥා කියන තමන් කිය හිතන තමන් සඥා සහිතයි කිය හිතනවා තමන් තුළ සංඥා තියනවා කිය හිතනවා සං්ඥා තුළ තමන් ඉන්නවා කියලා හිතන සංකාරකයන්නේ සංචේතනා කියනවා තමන් කියල හිතනෝ තමන් සංචේතනා සහිතයි කිය හිතනවා තමන් තුළ සංචේතනා තියවා කිය හිතනවා ඒ සංචේතනා තුළයි මං ඉන්න කියලා හිතන දනුවත්තීීමම් ගනත් ඔය හතරආකාරයටම හිතන ඔයිටික දේශනා කරලා අන්තිමට පෙන්නවා මහනෙනිි මෙසේ සක්කාය දිට්ටිය වේ අදැන් සක්කායේ දිට්ටිය තියන විදිහ දැන් පැහැදිලි අපේ අපි ගත්තත් අපේ මේ සක්කාය විසි ආකාර සක්කාය දිට්ටිය ඇසුරේ තමයි අපි ඉන්නේ ස්ෝවාන් වෙච්ච කෙනා හෝ ඊට ඉහලට මාර්ඵල ලබ කෙනා ඉතරයි සක්කාය දිට්ටියය ඇසුරු නොක රජීවත්වයන්නේ අනි කැම කෙනාාව මේ විසි ආකාර සක්කාය දිෂ්ටිය දිට්ිය තුළි මාරුවනවා එක එක වෙලාවට ඔය ඔය විස්සෙන් එකක් කරගෙන තමයි කහිත තියෙන හඳ දෙ වල සක්කාය දිට්ටිය ඇහැදිලි ඇති හට ගැනීම ගැන ඊළඟට අපි සාකච්ඡා කරමු අදහසයෝ ජන හරි එට් ළ හරි ඔයි කිරහිති නම් දෙද සක්කායේ දිිට්ටියගෙන් එනාම් පතනී ඉදිරිටයා මොනේද දැන්තින හට ගැනීම සමුද්දය දැන් අපේ නම් දැනට හට ගැනී ලා තියෙන්නේ නමුත් හටගත්තේ කොහොමද කියලා දැනගන්න පයි නැතිකරගන්න ඒ නිසා අපිට වැදගස් මේ හටගත්තේ කොහොමද කියලා හිතල බලනේ බුද්ධ වචනට මෙයන් එතනද මහනිනි කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට ප්‍රත්වයකොට සක්කාය දිට්ටිය උපදීද සිංහලට හරෝල තියෙන එහෙම වනාට පලි බැලු ටිකක් තටිකක් හිතන්න පුළුවන් මේ තියන්නේ කුමක් ඇතිකල්දී කින් උපා අදාය ඒකන්නේ කුමක් ඇසුරු කොට කියලා කිව් ඇට උපාදාය කියලා කියන්නේ ඇර අත්තැරගන්න බැරුව උපාධන සහිතව කියන වචන. ඉළඟට අභිනිවේසින් අභිනිවේස අබිනිවේස කියල කියන්න කුමකට බැසගන කුමකට බැසගත්ත බැසගත්ත හමද සක්කාය දිට්ටිය උපදින්න කියල. කුමක් ප්‍රත්්‍ය කොට කිය සිංහලට හරුවල තිබපු නට අභිනිවේස කියන්නේ ප්‍රත්්‍යය කියන වචනයට වැඩිය හාගිය වචනයක් අභි නේස ගැන යම්දෘෂ්ටියකට බැස ගත්තා ඒක පදිංචි වනා කියන අදහස එතව මේක හරියටම පිහිතල බැලුව කුමක් ඇතිකල්ලි කුමක් උපාධානය කරගන කුමකට බැසගෙන සක්කා දිට්ටිය උපදිනව දයට තමයි පිළිතුර මහනිනි රූපය තියන කල්ලි රූපය තියෙන කොට රූපය අත්තැරගන්න බැරුව රූපයම ඇසුරු කරගන්න සහ රූපය තුළට බැසගෙන සක්කා අඇදිට්ටිය උපදිනවා වේදනාව තියෙනවා නං වේදනාව ඇසුරු කරලා ඇු කරන ගෙනනට චන්දරාගය වේදනාවකිරහි යොමුයවා කැමැත්ත ඇලිීම යොමු වවා එහෙම ඇසුරු කරලා ඒ වේදනාව පිළිය අරගෙන ඒකට ලංවෙලා ඒකට බැසගත් හම ඔන්න සක්කායි දිට්ටි ඇතිවෙන සඥාවටත් එහෙම පෙන්නවා සං්ඥාව තියෙනවාන ස්ඥාව කර විදිහට ඇසුරු කරලා දරගෙන් ඇසු කළ අත්තර ගන්න බැරි ගතිී ඇති වෙලා ඊට පසේ සංඥාව පිළියරං සං්ඥාවේ පදිංචි වෙනවා සඥාවේ බැසගන්න එතකොට සංඥාව උපාධානස්කණදය හැදෙන සංස්කාර් ගැනත් එහෙමයි විඤ්ඥානය ගැනත් එහෙමයි තර මෙතන මේ වැදගත්ම වච්චන තමයි සති කියනවචන ඒක තියෙනවානම් රූපහරිමකර ඒක තියෙනවනං ඊළඟට ඒක උපාදාය කරන ඒඇන චන්දරාගය සහිතව ඇසුරු කරලා ඊළඟට ඒ එක අභිනිවේස කරගන අබිනිවේස කියන්නේ ඒක පිළි අරගන ඒක පිළිබඳ යම් දෘෂ්ටිකෝනයක් හිතේ හදාගෙන බැසගන්න කියන්න ඒකයි ඒක දකින විදිහක් හිතේ හදාගෙන ඒක පිළි අර ඒකට බැසගෙන තිය. වන ටික හොඳට තේරුම් ගන්න බලන්න එතකොට පෙන්නන්නේ මේ ආකාරෙන් තමයි සක්කාය දිට්ටිය අපේ මනසේ හට ගැන තියෙන අපිට දැනට සක්කාය දිට්ටිය තියෙන නිසා මේ හටගත්ත විදිහ මෙහමයි එහනම් වෙන්න ඇත්ති කියල දැන් වන්න පැදිලිය කටලු සසාගත තනක් තියෙනවාද එකටස මේ පළවිනිටි හරිනය රූපය ඇතිකල්ලි වේදනව ඇතිකල්ලේ සංඥාව ඇතිකල්ලි සංකාර ඇතිකල්ලි විඥානය ඇතිකල්ලි ඒහත්ව ඒ පහ ගොල්ලට අහරින දැන් ඒපාතියෙන ඊළඟට දෙවැනි කොටස තමයි චන්දරාගෙන් ඒව ඇසුරු කරනු එක ඇන ඒවත් කෙරෙහි කැමැත්තක් ඇලීමක් යොමු කරනවා අපි කරලා තියෙන කරලා තියෙන එතකට ඒකත් සිද්ධ වෙලා තුගෙන ඒ කෙරෙහි යම් දෘෂ්ටි කෝනයක් බලන ක්‍රමය හදාගන තියෙන හදාගෙන ඒ බැසගෙන පදිංචි වෙලා ඉන්නේ දෘෂ්ටි ඒ අපි කරගන තියෙන රූපකිෙරහි රූප කෙරෙහි යම් දකින විදිහ ඇස ගැටුණු ගමන් මේවා මෙහෙමයි කියල දකින ගතියක් අපි හදාගන තිය වේදනා කෙරෙහිත් එහෙමයි සංඥා කරෙහිත් ංර කත් විඤ්ඥාන කරෙහිත් පෙරත් දැකම් ඔස්සේ පෙර ව ඇසුරු කිරීමම් ොස්සේ අපි ඒවදිහැ බලන විදිහ යම් දෘෂ්ටිකෝනයක් යම් දැක්මක් මේ වෙනකොට හදාගෙන ඉවරයි එහදිච්ච විදිහ දැන් පැහැදිලි පංචස්කන්ධ තියෙනවානං ඒවට කැමැත්තෙන් ඇසරු කරනං හිත ඒ ඇසුරු කිරීම ඔස්සේ ඒවා පිළිගත්තනම් බැසගත්තනම් වන්නව විදිරිතමය සක්කාය දිීපිය හටගන්න ගැටල සහගත තැනක් මතක් වෙනවද ඉදිරියට යන්න කලින් හයි අපේ නං ඉදිරි කටසට අමු දැන් සක්කයි දිට්ටිය අපි බැලවා සක්කයි දිට්ටිය හට ගැනීමවෙච්ච හැටි විමසල බැලුවා ඊළඟට වැදගත්ම කාරණ වෙන්නේ සක්කායි දිට්ටිය එහෙම නම් බිඳ දාන්න කොම දැන්ඒක හටගෙන ඉවරයි බිඳදාන්න උදව්වක් විදිරිතම අර හටගත්ත විදිහ දේශනා කර තිය මකද හටගත් දිදිය දන්නවා නම් අපිට බිඳදාගන්න ක්‍රමයක් හිතත හැකි ඉන්දාගන්න ක්‍රමය තේරුම්ගන්න පහසු වෙන බිඳදා ගැනීම පිණිස හිතන් ඕනේ විදිහ ඔන්න දීලති නොැෙන් ඔට මංන් කලින්කිවේ කොගලන්න වැට හෙහි මං කලින්කිවේ කාය ස්ත්‍රීන ගෙමන් ලියන්න සංඥාව එවස්සේ සඥාමටම ඉළඟට විතක්ක විචාර මට්ටම. ඒ ඔස්සේ දෘ්ටිය තැ රූපය වේදනාව සංඥාව සංකාර පිළිබන්ඩ වැරදි සං්ඥාය ගැන සංඥාාව විපල්ලාස ඇතුව ඒව ගැන විතර්ක කරලා ඒව ගැ වැරදි දෘෂ්ටි දැන් අපි හදාගනි වරැයි හදාගත්ත විදිහත් දැන් දන්නවා දැන් ඒවා බිඳගන්න විදිහ කිවන යම් සි දෘෂ්ටියට හිත වැටුන හම යැම්ිසි දෘෂ්ටියකට හිත වැටුන හාම ඊළඟට ඒදේ ඊළඟ දවසය අත්තිඳනකොට අර සංඥාව දෘෂ්ටියට අනුවයි මතුවෙන්.න්න හොමයි සිද්ධ දෘෂ්ටිය යම් කෝනයකින් බැලපුහාම ඊළඟට ඒ කෙරෙහි සං්ඥාව හිතෙන් මතුවවෙන්නේ ඒ දෘෂ්ටිකෝණයට අනු. මේකතම අපි සිද්ධ වනේදිගෙන්දිගට රූපය වේදනා සංඥා සංකාර විඤ්ඥාන කෙරෙ ඒ සක්කාය දෘෂ්ටියය ඇතිවුුණා වැරදි දෘෂ්ටිය ඒක ඇති වුණා. ඊළඟට ඒ සක්කාය දෘෂ්ටියෙන්මයි හැමදාම යි රූපය වේදනා ඒව ගැන ඉවත්වෙමන්නේ ඒ නිසා මේක මෙහමම නැවත 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 ඇතිවෙන මේ බිඳදාන්න විදි. මේ අපේ දෘෂ්ටිය හරහා මතුවෙන සං්ඥාමතු වෙලා කිසි දසක මේ බිඳදාන්න වෙන්න නෑ. මුලින්ම හිතන්න ඕනේ දේ තමයි නිවැරදි දෘෂ්ටිය තියන කෙනෙක්ගෙන් අහන්න වෙන මොකක්ද ගණ්ඩෝනි සංඥ්‍යාවකිල එක අනිවාරයෙන් පිටිං එඇන්නවන දයක් විදිට අපිට එනවා පිට සඥාවක් එනවා ඒ සඥාවට අනුව දැන් විතක්ක විචාර කරම ඒ විතක්කව විචාරානුව මේ කලින් දෘෂ්ියය හෙමින් හෙමින් දිය වෙන අලු දෘෂ්ටිය නිවැරදිකක් එන්න පටන් ගන්න සම්මාදිිට්ටි පැත්තට. ඒ දිිට්ටිය ඊට පැසේ ඒ අනුව පේන්න පටන්ග. ටිකක්කාලයියම් මේ පිටිං උදව ඔන්න තමන්ගේම හිත ඇතුළි මේ අලුත් ක්‍රමය වැඩ කරන්න පටන් අපේ නොදම කල යනමිත්‍රය බුදුපාණන් වහන්සේ මෙ තින්නේ ඒ සඥ්ඥාව මේ පිටින් දෙෙන සඥ්ඥාව ඉ ඉදිරිපත් කරන්නම කක්ද අනිච්ච සංඥාව.න්න ඒ සාමීන් වහන්සලාගේ මනසට අනිච්ච සංඥාව බුදුපියාණන් වහන්සේ දානෝ ඇතින දේක වෙන විදිහය තංකින් අන්‍යත භික්කවේ රූපන් නිච්චන්වා අනිච්චන්වා සාමන් වහන්සලාට හිතන්න කියෙන රූපය අ්‍යදන්නේ අනිත්‍යයි කියන වචන දී ල සංඥාවතමයි හරග හිතට දාන්න පටන්ගන්න. සමන් වහන්සේ ලැකි පිලිතුරයි සමන්ස කියල පෙන්නල දෙන ඊීළඟට තව සඥාවත් දෙනවා. යම් පනානිිච්චන් දුක්කන්වාතන් සුකන්වා ඇති. යමක් අනිත්‍ය නං ඒක දුක්ක වෙනවාද සුව වෙනවන් සුවයක් වෙනවන් අනිත්‍ය වෙන්නේ ඒ එක බිඳනෙහින් ද එනේද එතකොට අනිත්‍ය දේක හැමෙලේම සමුදයවීමක් තියෙන්න ඕනේ බිඳ වැටීමක් තියෙන්නවා තර මේ සමුදේ වැය කියන පීඩාව සමුදය වැය කියන පීඩාවක් තියදම් අන්නේ පීඩාව ගැනයි මේ අහ එහම පීඩාවත් තියෙනකොට ඒක දකක්ද සුවයක්ද අේ නොත්ත්‍රේ තමයි වහන්සේ එක දුකක් පීඩාව කිරිහැරයක් සමුදේවවීම දිගින්දිගට බල විතර්කයි සාමිනාසලගේ හිත්තල ඇති කරන ආකාරය සක ඉදිත්්ති බින්දැමම් පිණිස හිතන් ඕොන විදිහයිීම ඟ කොටසේකේ යමක් යම්පනා නිච්චන් දුක්කං විපරිනාම දම්මන් අපි නුකෝ අනුපාදාය සක්කකාදිටි උපජ්්‍යයේ යාතින් නොහේතම් බන්තය කියලා උත්තර දෙනා ස්වාමෙන් වහන්සේ සිංහලට හැරවව යමක් ඔොය විදිහට වෙනසේ නවනම් බිඳ වැටේ නොනම් ඒවගේ ම සමුදේ වැය කියනමහා පීඩාව තියෙනවාවන එක ජරාමරණ පීඩාව තියෙනවා නම් ඒට අයිතරන්නම එක වෙනස් වෙනසුලුනම් විපරිනාම දම්මා සිතකට එහෙම දෙයක් කරවිදියට හිතෙන් ලංවෙලා ඇසුරු නොකට ලවෙලා ඇසුරු නොකට කියන්නේ චන්දරාගය සහිතව චන්දරාග සහිතව ඒදේ කැන හිතන එක තමයි මේ ඇසුරු කිරීම එතකොට ඒ දේ ඇසුරු කරන්න නැතුව ඒ විදිට චන්දරාගෙන් ඇසු කරන්න නැතු සක්කාය දිට්ටිය හටගන්න පුළුවන්ද කා අදි්ටිය හට ගන්න්න පුළුවන්ද උත්තර තමයි සාවින් වහන්ස නොවේමයි එම වෙන්න බෑමයි ඔය විදිටම වේදනා සඥා සංකාර විඤ්ඥාන ගැන දීර්ගව ඒ ප්‍රශ්න විචාරාර්මක ක්‍රමයක් තමයි බුදුපාණන් වහන්සේ ඒ සක්ක අ දිට්ටිය බිඳ දැමීමට ප්‍රයෝජනයට ගන්න මේක අපිට මේ ක්‍රමය හරියක්පුූරුයි අපිට ප්‍රෝජනයට ගන්න පුළුවන් ඇ ිතක්‍රම දැන් තම මන් එම හගන්න ඕනේ අල්පනා කරන්න කියන්න ඕනේ මොකක්ද මට හිතෙන් මේ රූපය කියන එක නිත්‍යයයිද එක අනිත්‍යයිද අනිත්‍යයි කියන්නේ තොට සාක්ෂියයක් ඕෝන වෙනවා සාක්්ෂියය තමයි රූපයක් මෙන්න මෙහෙමයි හැදන්නේ අවිද්‍යාත්‍රශ්ණ කර්ම අහාර වගේ ප්‍රත්්‍යේදිලයි රූපයක් හැදෙන්නේ ඒ නිසා එක ප්‍රත්‍ය නැතියෙනකොට බිඳනවම තමයි අනිවාර්රෙන් අනිත්‍යයි එහෙම බිඳෙන නං සමුදේවැය කිය පීඩාවක් නැත්නම් ජාති ජරා මරණ කියල පීඩාවක් ඒක නැද්ද ඔන්න එතුකට අපිටම තේරෙන්ෙන පටගන්න එහම පීඩාවක් තියෙනවානේ එහෙම ඊළඟට අපිම තමන්ගෙන් හාගන්න පුළුවන් එහනම් මේක මේ විදිහට නිත්‍යයක් නැත් නම් මේ විදිහට ජාති ජරා මරණ සමුදේවැය පීඩාවත් තියෙනවා නම් වෙනස් වෙනනම් වෙනස් වෙනස්වභාවඇත්ත ඒවය තියෙනවාවනම් ඒවා ඒවට ලංවෙන්න ඒවට කැමැතිවෙන්න සුදුසුයිද ඇ නොසදුසවයිද. හම කිය හිතන ොඩට අපිට ේරෙන හෙමනගේ කැමැත්ත නොසුදුසේ කැත්ත ඉවත් කරගන්නව. ඇන්න ඒ විදියට හිතට නැවත නැවත අදහස් දෙනකොට අරමාන් කලින් ඇන්ද රූපසටහනීමේ විදිහයට ඒ නැවත නැවත විතක්ක විචාර්මය ලූප් එක. දෙකොට ටිකකාලකින් මේ නිල්පාටින්මං ඇඳපු සක්කායදිට්ටිය බිලිලා අලුතෙන් නිවැරදි දෘෂ්ටියක් හටගන්න නිවැරදි දෘෂ්ටයක් හටගන්න දැ සවාන්වෙච්ච කෙනාට සක්කය දිිට්‍යය නැවත කවදාවත් එන්නේ නැතිවිදිට බඳිල ඉවරයි නිවැරදි දෘෂ්ටියම තමයි ඒක ගැන කියන්නේ ඒ කරර්ණාටික පැහැදිරි දේ සූත්‍රය ඉහෙනම් සකයි දි්ිය බිඳලදාන ක්‍රමය බිඳලදාන්න හිතන්න ඕනේ විදිහ අපි දැන් දන්නමා ඒකාර භාවිත බහොලීකෘත කරන්නයි අපිට තියෙන්නේන්න. ප්‍රශ්න ආන විදිහ තමයි මේ තියෙන් තවත් සූත්‍ර ඇසුරෙන් ඕකම තවති නදැ මේ තියෙන තවත් උදාහන්නය මේ රූපසරට තුොගොලු මූුණුපොතිය දැකල ඇති මංගොඩක් සැරයක් කලින්දාපු එකක් ොඩක් බල නාහිත. ංචවක්ගේ සූත්‍රයේ සාරාන්සි අපිට කියනවා මෙන්න මේ විදිට අරමුණු කරන්න මොකක්ද රූප අතීත රූපා අනාගත රූප වර්තමාන රූපා අධ්‍යාමික බාහිර රලු සියුම් හීන ප්‍රනීත දුරළඟ පවිදිහට ඔක්කෝම රූපටිට අරමුණු කරන්න කරලා ඒවක්කොම අනීත්‍ය යිනේද කියලා හිතන්න දුක්කයිද දුක කැනර ජාති ජරාමර ජාතිජාමට ගැෙන සමුදවෑ සහිතයිද එ පීඩාව සහිතයිද ඒවා වී පරිනාමයනවා එම නං ඒවා මගේ කියල ගන්න බෑනේද මම කියල ගන්න බෑනයෙන් මගේ පසගේ තියෙනවා කියල ගන්න බෑනයෙන් කිය මෙන්න මේ සං්ඥාටික ගන්ම කියන වේදනාත් එකින් එක මතක් කරන්න ගෙන අතීත වර්තමාන අනාගත්ත අධ්‍යාර්මික බාහි රොහොමහොම එකොළ සාකාරයට මතත් කරල ඒ මතක් වෙන වේදනා කෙරෙහි මෙන්න මේ විදියට හිතන්නකි මේවා තමයි අලතෙන් දෙන සඥඥා සංාස්කන්්ඩය ගැත් එෙම සංකාරස්කන්්ය ැනත් ෙම ඉඥයානස්කන්දය ගැනත් එහෙම එතකොට සක්කාා ඉදිට්ටිය බිඳිලෑනවා නිවැරදිී දෘෂ්ටිට වැටෙනවා කියන කියලා දේශනාවෙලා තියෙන තින සම්පූර්ණම පං්ච උපාධානස්කන්දය කෙරී සක්කාය දිිට්ටිය බිඳිල යන විදිහට සිතිවිලි පහල කරගන්න කොහොමද කියන උපදේශය මේ භාවනා ඔගලු නිතර කරාමීට කලින් අපි කරන භාව බුද්ධ දශාවට ගැලපෙනවනං අපිට ගොඩස් සතුටතු එන්න පුුවන් නොගැල පෙනවානං අපිට වැරදිලා අපි හදාගන්න ඕනේ ඒ හදාගත යුතු තැක් පේෙනවාද අපි කරගෙන යන භාවනාවද. මේ පංචවගේ සූත්‍ර ඇත්තික සංසන්ධනය කල බැලූ. गොඩත් में රपටने තිය මංස්වීने के ටිකක්ෙලා තිය ම් තනियම් තන්නලා හ පැහැදිලි බවක්තිය නවා එනම් මං තවත්ව වගේම මුණුපතිෙදාපුත් තවත් සූත්‍රයක් සාරංශයක් පෙන්න්නන්නම් ඒකත් කලින් දකින්න ඇති ඒක්ක ගැනත් හිතල බලන්න මෙනේ කළ හැකි තවත් ක්‍රමයක් ඒ සූත්‍රයේ නමන් ඒසූත්‍රය මෙ දිර සාරංශ කළ ස්ත්‍රී එකට දාන මෙතින ඒ සූත්‍රයේ පොඩ්ඩක් බලන්න මොක්ද කලින්ෙක්ටඩිය වෙනස කිය. පොඩි ප ප්‍රශ්ණයක් පැනනගුණාතන භාවනා කරන සත්තාකාරය මේ ஒඩර கிටද කරන්නනිමකද ස්කන්ந்தය ඉට පස සමුද ආස්වාදය අධනව නිස්සාරණ த்தள்ள ඉට පස්ස නිරෝධ නිුරෝධ ප්‍රති පදාවයි කරන එක්තරප පිලිය ලක් කියළමට හිත. සූත්‍රයේ තියෙන්නේ ය පිළිවෙලට කරන්න කියලයි. කැනමුලින්ම රූපස් කන්දය අරයකුලොසාකාරයට අරමුණු කරන්න කියලා තියෙනවා ඊළඟට සමුදය ධර්ම මේ රූපස් හැදෙන හැටි අ අවිද්‍යාත්‍රශ්ණ කර්මාහාර විදියට හිතන්නෝ නැතනදී. ඊළඟට නිරෝධය ඒ හේතු නැතිවුණත් හැදෙන් නෑ නේද කිය සමුදය හිතනකොට අපි හිතන මේ හේතු තිබුණත් මේක හැදෙනවාන කියලා රූප හැදෙනවානනි කියලා නිරෝධය හිතනකොට මේ හේතු නැත්නම් හැදෙන්න්නෑ හැනි කියලා ඊට පස්සේ එහෙනම් එහෙම නිරෝධ කරන්න ප්‍රතිපදාවක් තියෙනවානේදකි ඊළඟට හිතන්න කියනවා මේ රපය මෙෙම හැදෙන එකේ ආස්වාද ගතියක් තියෙනවා මේමතමයි ආස්වාද. රේ තියන ඉළඟට මේව තමයි රූපේ තින ආදිනවා ආදිනව කියන්නේ ත්‍රිලක්ෂණ ඊට පැස්ස මේ තියන්නේ ඒකෙන් මි දෙන්න ක්‍රමය කිය නිසරණ නිසරණය කියන්න අර නිබ්බිධා විරෝධ කිරාග නිරෝධ පටිනිස්සාකගෙන් ඒ ටික ආය එනවා මෙතනට අගාහරයේදිත් අයි නිරෝධ එනවා ඉන්නවා මේ අය පෙඩි කරන්න මේ නිස්සාරණයක් තියෙනවා කියලා හිතද්දි නිස්සරණය කියලා ඒක කොහොමද මිදෙන්න්නේ කියන එකනෙ තියෙන්නේ එතන තියෙන්නේ නිබ්බිදා විරාග නිරෝධ පටිනිසක්ග කියන හතර සංඥාහතර මෙතන තියෙන්නේ අනිත්‍ය දුක්කා නාත්ම කියනට. ආසාදයනං ඉති කියන්න ඔන්න හැ වැඩිය මෙනෙහික නොකලත්කම න මගද දසපුරා අපේ ජීවිත ලේකනෙ මෙනෙහිවෙන් මෙතන මේ දෙකේදී දෙ මෙතන නිරෝධ සංඥාව තියනවා. මෙතන තියන නිරෝධ සඥාව නෙමේ නිරෝධ සඥාව මෙතන තියෙන්නේ මේ කතාකරපු හේතු ටික නොය දුනා නම් හැදෙන්නෑ නයද. මෙතනදිගන්නේ මෙ මේ ඇතුළත් නිරෝධය තිය නවා නිරෝධ සංඥාව එතනදි තියෙන්නේ වෙනම කතාව කතන හිතන්නේ මේක නොහැදුන්න එක ප්‍රනීත්තයි ශාන්තයිකය. එ වෙනස පේ තේරෙන ඇති කෙල හිතන දැන්. දත් ප්‍ර්නය බතුම යව මෙතන නිරෝධය කියලා හිතන්න තියෙන්නේ හේතු නොයදුනොත් මේක හටගන්න නෑනේදකින් ඊට පැසි නිස්සරණය කියන එක ඇතුළි තියෙනවා නිබිධ සඥාව විරාග නිරෝධ සඥාව පටි නිස්සක්ද සං්ඥාව කියලා හතරක් මෙතන නිරෝධ සංඥාවිදි හිතන්නේ මේක නොහට ගැනීම ශාන්තයි ප්‍රණීතයි මෙතන දීතන්නේ නොහට ගැනීම කියල එකක් පුළුවන්න්නේ සේතු නැතනම් හටගන්න ෑනෑ. මෙතන දිීහිතනක සම්පූර්ණය වෙනස් හිතන දිහිතන්නේ හට නොගැනීම මොනතරං ශාන්තයිද මොනතරම් ප්‍රනීතයිද පැදිවෙන්න ඇති නද හිතන් නොන වි. පැහැදිලී සතරවසරණ හිතරසරන්නේ මන්තන ගොඩක් වැදගත් ප්‍රශ්නයක් ඇහවේ. හමෝට මොපකාරවන්න ඇතිඒ ප්‍රශ්නය ට හිතන්නේ සමුදය උනමනේ ඊගාවටනේ ආස්සාදයෙන් නිරෝධ වෙච්චකම ගති ආස්වාද එහෙමද මෙතන පෙන්නන්නේ වෙනම මෙතන හිතන්න එහෙමන මෙතන මෙන්න මේ ටික මුලින් දැනුුවත් වෙනවාද මෙ ස්කන්ධයක් තියෙනවා ඒ හැදෙනවා ඒ නැතිකරීමත් තියෙනවා ඒක නැතිකිරීම ප්‍රතිපදැවති නම්ේ තියෙන ආර්ය සත්‍ය හතරණ චතුරාර්ය සත්‍යය හතර මෙහෙම සත්‍යය හතරකට මේ රූප කියන එක අයිති කියල මෙනෙහි කිරීමක්ඒ තියෙන් ඊට පැස මෙතන එහාට තමයි ඒක ක්‍රියාත්මගවීම තිය මේ ටික තමයි ඇත්තම භාවනා මෙතන තියන මේ සත්‍යය හතරට රූප කියන එක වැටෙනවා කිය මෙ කාර්ය සත්‍යය හතර කියලා ලෝක නියාමයක් තියෙනවා. නයාම ධර්මයක් ඒ රූප කියන එක ඒ නයාමයට අයිති එක ඇතුළෙයි වැඩ කරන්න. වේදනා කියන එකත් ඒ නයාමයට අයිති. සංඥා කියන එකත් අයිති. චතුරාර්ය සත්්‍ය කියන නියාමය අපි පෙන්නන් හදනේ හිතට චතුරාර්ය සත්වය කියන නයාමයට අනුව තමයි රූපතියන්නේෙක. ඉට පස මේ තියෙන්නේ මෙතනින් එහාට තමයි ඇත්තම භාවනාව තියන්නේ මෙතනින් හැට තියෙන්නේ ආස්වාදය ආදිිනවේ නිස්සරණය කියලා එක මිදිල හැනවිත් මෙතනිදී සීකරන්නේ මිදීමක් තියනවා කියනෙක් පෙන්නල දෙන එක Thank <laughs> you. චැට්ගේ පොඩි ප්‍රශ්යක් වති ප්‍රශ්න මංකීවන්නම හිත හැමෝට මැවලතිය නො කොටම් පේනු ඇති පංච වගගේ සූත්‍රයේ දුක්ඛ සඥාව එකආකාරකං අනිත්‍ය සඥාව දොකාරයට අනිත්‍ය සඥාව තුන්නාකාරයට විස්තරවන බව පේෙනේ ොදම මේ පොඩ්ඩක් විස්තරන්න පුළුවන් මට එක ට පහැලවුන මදි වනා එකමෙන්ට් එක තේරුන මදිීඒත්න පොඩි වැරද්දත් තියනවා අන්තිමක අනාත්ම සඥාව මටහි නත්ම සඥාව තුන් ආකාර ගොඩක් විස්තරත් කරන්න අනිකායට සිදවක්වෙේ න සේස්ලයිඩ් එක දානන් අද පංචවක්ගේ සුත්‍රේ කලින් එකනේද හැරි මංහිත්‍රෙ එතින අර සඥාවල දුක්ක බව එතකට අනි්‍ය බව විපරිනාම වන බව අනිත්‍ය සඥාවට අයිතිී කියනක කළ ඉතුරුතුුණ අනනාත්ම සංඥාවට අයිති කියනක. අනි්‍ය වෙන බව එක මට පැදිලිුණේ නෑ චොට්ටක් අයත් ඉස්ත්‍ර කරනද ඕහද මෙතන හම්මලින් ප්‍රලක්ෂණ ත්‍රලක්ෂණය මේ අනිත්‍ය දුක්ක ඊළඟට අනාත්ම මෙතන සෑ මං අදහස්කරේ විපරිනාම වෙන අනිත්‍ය ලක්ෂණයක් නෑ එතකොට අනිත්‍ය බව මුලදීලය කරනවා මෙතන දුක්ක බවත්තියනවා කට මගේ නොවන බව ම නොවන බව මගේ ආත්මය නොවන බව ඒව අනාත්ම ලක්ෂණය මෙහි කරන විදි කියලා. එහිම මත්නම ඉනේ ද මෙතන මේ තුන මේ තුන මේක ආත්ම දෘෂ්ටිය කැඩෙන්නයි තියෙන මේක අන මෙතන තියෙන්නේ මම නොවෙන බව කියයන්නේ මානය බිඳින්න තිය. මගේ නොවන බවතියන තෘෂ්ණාව බිඳන්න ොහොමයි සූත්‍රල සඳහන් මේ තෘෂ්නා දෘෂ්ටි මාන කියල නිතර මෝගල ආනවන්ඒ තෘෂ්නා දෘෂ්ටි මානතුන බිඳන්න තමයි මෙනෙහි කරන ක්‍රමතුන දීලතිය. ්‍රාත්ම දෘෂ්ටිය බිඳින්න මේ කොටසහිතරයි තියෙන් මේ දෙ ඊටවැඩිය සියුම් තවධර්මතා දෙකක් බිඳින්න තියෙන මේක ආත්ම දෘෂ්ටිය බිඳින්න මේක මානය බිඳින්න මේක තියෙන තෘෂ්ණාව බිඳින්න එහින්න මේ තුනම අනාත්මයි කියලගන්න එපා මේ ප්‍රධාන කෙලෙස් මට්ටම් තුනක් දැන් අපි දන්න තෘෂ්ණ මාන දෙක බිඳෙන්නේ අරහත්වේ අනාගාමී මට්ටමෙන් නිහාට මේක සෝහන් මට්ටමේ දී අවසාන වෙන ආත් දෘෂ්ිය ස්වානච්ච කියෙන ටීවරයින මුත්තියාටත් තාම මේ දෙක ඉතුරුයිටඒ පදනම විදිට හැමේකම පදනම විදිට මේ ලක්‍ෂණ තමයි ඉදිරිපත්ය. මේවට කියන ආදීනම කියල ඕනෑම දෙේක ආදීනව විදිට පෙන්නන්නේ අනිත්‍ය දුක්ක විපරිනා. අනිත්‍යයි දුක්කඉපරිනාම් මේ තුනට කියන රාදීනව සං්ඥා කියල කියන්න මෙන්න මෙව්වාට ආදීනව සඥා කට මේකගේ බලපුහම් පෙන්නේ ඒ ත්‍රූප දක්තනං ඒ රූපෝල තියෙන මේ ආදීන වැටික වොඳට කල්පනා කරනවා. ඊට පස්සේ කල්පනා කරන්නේ ඒ ආදීනව දකින නිසා තෘෂ්ණාව අඩුවෙන විදියට කල්පනා කරනවා මානය අඩුවෙන විදිට කල්පනා කරනවා. දෘෂ්ටියයා අදුවෙන විදියට කල්පනා. තෘෂ්නාා දෘෂ්ටි මාන කියන තුනට තමයි අපි පහර දෙන්නේ එත. අර අපි කියල ම මගේ ආත්මය කියල තුන්නනය ඔය ප්‍රශ්න තිය නනේද. මගේ ආත්මය මේ කියන ක්‍රෂ්ණ දෘෂ්ටි මාන ගැන මේ තුනටම පොදුදේ තමයි මම. කිය එක පනෝගන්න විදිතුනක් මානය තෘෂ්ණාවෙන් දිට්ටියෙන්කට මාන තෘෂ්නා දෘෂ්ටි මාන කියන විදිතුනෙන් මම කියන දේ පනෝගත්තුත් මම කියල පනෝගත් හම එහෙම පනෝගන හිත නොට වචනයක් ධර්මය සඳහන් වෙන ඒවට කියන්නේ මං්‍යනා කරමක් මේ වචනයගලන්ට හම්බෙලා ඇති මං්්‍යනාාව ම කියලා හැඟීමක් තෘෂ්ණ ගෘෂ්ටිමාන ඔස්ති පනෝගන්න පනෝගන ඒ හැඟීම පරිහරණය කරනවාට අපි කියෙනම් මං්‍යනා කරනවා හිළඟට සත්ට්ාන සූත්‍රයත් වෙනම පරියායක් අර සූත්‍රේ පරියාාය එනෙමෙයි මේ වෙනම පරියායක් ඉති එහෙම භාවනාව කරලා සත්තට්ටාන කියල කියෙන මෙන්න සත්තාකාර කුසලය කරගන්න කියලා අවවාද කරලා තියෙනවා ඒකෙන් අපිට පේන්නේ මේ පරියායවල් දෙකම අ සක්කාය දිට්ටිය බිදීම තමයි අදහසන දිට්ටිය බඳෙන්න්න එක තමයි පලවෙනිීම අදහසයකෙන් ස්ෝවාන් වෙන්න පුළො මානත්‍රශ්නා දෙක බිඳන එක ඊට පස්වවෙන්නේ මේ ක්‍රම දෙකම පුළුවන් අපිට සක්කායි දිට්්‍යිය බිඳින්න පාවිච්චි කර ත අපිට භාවනා ක්‍රම දෙකක් කම් වෙනවා මේමගේ සූත්‍රල පෙන්න්නනවා බද්ධේ කරත්ව සූත්‍රයමයි. කලින් කියපු දේම රූපවේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන ඒවා ඔය විදිට හිතුවෙන් පස්සේ එය තමා නොවෙන බව එයා දකින්න. මේ මේ ඕන එකක් කරගෙන ඒවා ඒක තමා නොවෙන බව දකින්න පටන්නන්න. තමාගේ නොවෙන බව දකින්න පටන්නවා. ඒක තමා තුළත් නෑ කියල දකින්න පටන්නන්නවා. ඒ තුළ තමා ඉන්නවා ඒ තුළ තමා නැති බවත් දකින්න පටන්න මේ හතරආකාරයම දකිනකොට එයටට තමන් කියල පනෝගන්න තැනක් හම් වෙන්නේ ඒක තමයි බැද්ධේ කරත්ත සූත්‍රල හෙමත් විස්තර වෙනවා තමන් කියල පනෝගන්න ඉඩක් කම්බෙන්නයට කවකාශයක් කම්බෙන්න්නන්නේ ඒක හිද තමන් කියන පැනවීම හිතන් අහෝසි වෙන සූත්‍රත් තුොකොළු නිතට පරිියරන්න එකන සූත්‍රයා තමන් කියන අදහස දෘෂ්ටිය හිතට ආපුහාම තමන් කියන දෘෂ්ටිය තියෙන කෙනා මනසිකාර කරනකොට එකැනි හිතන කොට මෙන්න මේ වගේ අයෝනිසෝ මානසිකාරන නිතර සිද්ධ වෙනවා කියන අනුවන විදිහට මම කියන අදහස සහිතව මෙන්න මේ මෙනෙහි කිරීම් අපි ඇතින් සිද්ධ වෙන දට බලන්නකු මොනාගේද පෙන්නන්නකි මම කියන එක කාලයන් තුනටම යොදලා අපි හිතන බව අපේ ජීවිත තුළ තියෙනවා නේද එතකොට මම අතීත හිටියද එමලන්න මං අතීත හිටියේ නැද්ද හිටිය කවුරු විදිහටද හිටියේ කොහොමද කවුරු වෙලා ඉඳල කවුරෝනාද කියලා අනුවනින් මනසිකාර කර නොමානසා අනුවන විදිහට යොමු කර නොමේ වගේ ප්‍රශ්නවලයට පැරණුක මේ වගේ අපිට හිතෙන් නඇද්ද කියල කොච්චර හිතෙනවද නෙද එහොක්කොම අයෝනිසෝ මනසිකාරගිල ස්භාසව සූත්‍රය පෙන්න්නවා වර්තමානය මොහොත ැෙනත් හිතනවා මම ඉන්නවාද. මම නැද්ද මම කවුද මම කොහොම කෙනෙද. මං කොහෙන්ද මෙතෙන්ටාවේ මං මෙතනින් කොහැට යන්නේ. වර්ෂමානය ගැන හොම හිතෙනවා. අනාගතී මං ඉඳීද මං නොයිදීද මං ඉන්න කවුරු ඉදිහටද මං ඉන්න කොහොමද. මං කවුරු වෙලා කවරු බවට පත්තේ ද අනාගත. මොහම හිතෙන මේ ඔක්කෝම අයෝනිසු මනසි කාරුද සභාස සූත්‍රයේ එහෙම පෙන්නන්න හේතුව ඒ හැම එකේම මම ඉන්නවා. එහැම එකේ මම ඉන්නවා. මම පනව ගත්තෝ ඉතරයි මේම හිතන්න පුළුවන්ගන මෙහෙම. මම කියන පැනවීම නැති කෙනාට මෙහෙම හිතවිල්ලක් නෑ ඇයට ස්කන්ද මෙනෙහි කිරීම තරයි සෙද්දව. බලන්න අපිට මේ වගේ වහිතෙන අද කියලා අදවසක්ග්‍ය වෙන කොට අද ඊය පෙරේද මේ ඔක්කොම අයෝනිසෝ මනසිකාර මේගොට ස්මම් මේගන්නින් සබ්භාසව සූත්‍රයේ මජ්‍යව නිකායි. මම කියලා ඉදෘෂ්ටියක් කාපු කෙනෙකොට එයාගේ මනසි එයාගේ සිතිවිලි අතරේ මෙන්න මේ අයෝනිසෝ මනසිකාර සිද්ධ වෙනවා. නිරන්තරයෙන් සිද්ව වෙන උද්දේ දවල් රෑ හැම වෙලේම මෙවා සිද්ධ වෙන එහෙම සිද්ධ වෙනහින්ද. අර සක්කාය දෘෂ්ටිය මත සක්කා අදිට්ටිය තියෙන කෙනාට ඒ මත ත් සය ආකාර දෘෂ්ටීන් හැදෙනවා කියවල බලන්නකු මෙහෙම නනුවනින් එකෙන අනුවන විදිහට මනස යොමු කරන කෙනාට සය ආකාර දෘෂ්ටීන් අතුරින් එක්තරා දෘෂ්ටියක් උපදිනවා මොකක් දෙකක් අත්තිමේ අත්තා දෙවැනි නත්තිමේ අත්තා තුගනික අත්තනාව අත්තානම් සංජාමනී සංජානාව අර වනික අත්තනාව අනත්ථානං සං්ඥානාමයඇසනක අනත්තනාව අත්තානං සංඥානාමි ඇවැනික යෝමේ අයන් අත්තාවදවෙෙදෙියන් තත්තත්‍ර කල්ලයාන පාපකං කම්මානං විපාකං පටිසංවේදේති සෝපෝපනමේ අයං අත්තා නිච්චෝදුවෝ සස්සතෝ අවිපරිනාම දම්මෝ සස්වති සමං තථේව තත්ත්තස්සති විදිහ දෘ් දෘෂ්ටිහයකින් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් උපදිනවා අපි මේක තේරුම් ගන්න බලමු මනදම මේ දෘෂ්ටි අ මම කියල පනෝ ගත්ත කෙනටයි මේක එන්නේදෑ තින්නේ ඒ අපිහරගත්තු හත්ති මේේ අත්තා කියල කියන්නේ ස්තිරෝම මම ඉන්නවා. ඒක තමයි ඇත්ත කියල හිතෙන එක. නත්තිමේ අත්තා. ස්තිරෝම මම නෑක තමයි ඇත්ත කියලා දෘෂ්ටියක් එයාට උපදිනම්. වන මම නැහැ කියලා දෘෂ්ටිගත්තය හම් ෙනවාය එකයි මම කියන්න හද. මම ඉන්නවා කියල දෘෂ්ටියයි මම නෑ කියන දෘෂ්ටියයි දෙකම අ මම කියලා පනෝගත්ත නිසා ඇති වෙන දෘෂ්ටි දෙක් කියලා පෙන්න්න වැටහෙනොද මම ඉන්නවා කියල ගන්න එක වගේම මම නෑ කියලගන්න එක ප්‍රශ්නයක් තියෙනවා. දෘෂ්ටි දෙකට වැටෙන් ඇතුවයි මනසිකාර කරන්නවන්. තුන්ගෙන එක තමයි අත්තනාව අත්්‍යනන් සංඥාමීති කියන්නේ මම ඉන්නවා මම ඉන්න බව මට දැනෙනවා. හොඳින් දැනෙනවා. මම වා මම ඉන්න බව දැනෙන එක මම ඉන්න බව ඇත්තයි බව ඇත්ත ඉතරක් නෙේ ම ඉන්න බව මටත් දැනෙවා ඒකත් තව දෘෂ්ටිය අතරවැනි දෘෂ්ටිය මම ඉන්නවා ඒක තම ඇත්ත නමුත් මම ඉන්න බව මට දැන ගන්නා අමාරුයි හරිට දැනෙනෑ මම ඉන්න බව මට නිකං අඳුනගන්න අපහස්ස වයි ඒක දෘෂ්ටිය ඇවත් එකක්වෙන්න නව අත්තනවත්තා අනන් සං්ඥාමි අනත්තනවත්තා අනම් සං්ඥාමි මම නැහැ. ඒ තම ඇත්ත මම කියල කෙනෙක් නෑ නමුත් මම කියල කෙනෙක් ඉන්න බව දැනේ නවා ඔන්න හොම හිතනවා නම් ඒ අදෘෂ්ටිය ද බන මේ වගේ දෘෂ්ටි කොච්චර අමාරුද මග අරන්න නේද හි අපිට හිතනේ වනේ ඇත්තරම මම කියල කෙනෙක් නෑ නමුත් මම කියල කෙනෙක් ඉන්න බවක් දැනවා. ද්‍රෂ්ටයා ඊළඟට අන්තිම අන්තිමගේ පෙන්නන්න කතා කරන සැපදක් විඳන මේ මම ඒ ජාතිය කරපු කුසලා කුසල කර්මයන්ගේ වීපාකයක් මේ විඳන්නේ එහෙම විපාකවිඳන්න මගේ ආත්මය එක නිස්නිත්‍යය යිස්ති රයික සසර එහෙම යන එක සදාකාලිුම් පවතින ආත්මයන් ඒ අ දෘෂ්ටියක් හොම හිතන එක එතකොට මේ හයම මගාරන්න කියල කිය හයම මගාරින විදිහ තමයි ර කලින් අර මේ චාර්වල මන් දුන්නේ මෙන්න මෙහෙම හිතනකොට මෙන්න මේ ආකාරයෙන් මේ ආකාරයකම් භාවනාකරගෙන යනකොට එක්කො මේ විදිට නැත්තම් මේ විදිට එතකොට ඔය හයටම වැටෙන්නේ නැහැ ඔය හයටම වැටෙන්නේ හැබැයි කෙනෙක් තර්ක කරගෙන ගිය භාවනා කරගන නෙමේ හිත බෝධිපක්ෂික ධර්ම වැඩෙන අනු පිළිවෙල්ට ගෙනියන් නඇතු ර්කයෙන් එක ගන්න ගිය එයා මේ හයෙන් එහෙකට වැඩෙනවා අප ඒ තර්ක කරල ගණඩයන්නේ නැත්ති නෙද අපි අර නියම මාර්ගයේ බෝධිපාක්ෂික ධර්ම වඩාගෙන යමින් භාවනා කරන්නේ ඔන්න ඔයි හේතුව හිද. දැනට මේ හයෙන් එකක් හරි ඔගලන්ට හිතිල තිෙනවා නම් ඒකනෙ තර්කයෙන් හිතිල තියෙන. අර විදිට නියවැට දෙව භාව කරගෙන ගිය කෙනෙකුට මේ එකක්වත් හිතෙන්නේෙ නැහැ සවතන පළවැනිියකයි තුන් වැනිියකයි අතර වෙනස පොඩක් පැහැදිවි කරනවාදකයන් පලවනිියක ස්තිරවම මම ඉන්නවා. තුවැනිියකත් එහැම වගේ කක්ත. ඒ තමන්ට එන සං්ඥාවක් අනුවයේ පැහැදිලි කරන්න. සංඥානාමීති කියල කියන්නේ. බලනිියක මම ඉන්නවා කියල එක එයා ඒ දෘෂ්ටි අරගෙනම ඉන්නවා දිගටම. මෙතන මම ඉන්නවා. මම ඉන්න බව ඉන්න සං්ඥාව මට දැනෙනවා කියලය සං්ඥා මට්ටමෙනුත් මම කියෙනෙ එක කල්ලගනේ. මෙය දෘෂ්ටි මට්ටම ඉතරණේ. දෘෂ්ටිය කලළිමය දෘෂ්ටියේ ගැනේ කෝනයෙන්මයි බලන්නේ. මෙයා සඥ්ඥා මට්ටමෙනුත් තමන් ඉන්නවා කියන සං්ඥාව නිතරම ලබාද. ඒවගේ වෙනසත්තටම ඒ වච්චන දෙකී ගන්න පුලුව මේ දෙක්. මෙයාගේ මේ පදවෙනිගේ සංඥාව ගැන කතා කරලා නෑ නේ එක දෘෂ්ටියයක් කෙලින්ම මේකේ දෘෂ්ටිය ගැනත් කියවෙන. දෘෂ්ටය ගැන කියන නමුත් එයට ලැබෙන සං්ඥාව ගැත් කියවෙන න මම නැහැ කියල තර්කයෙන් ගත් හම මේක ද්‍රෂ්ටියක් බවට හැරෙනවා මේ ඔක්කොම එන්නේ තර්ක කරන කෙනට අර විදියට නිවවැට බිය බෝධිභාක්ෂි ධරම අට කෙනාට නෙේ අපි ද නිකං අපි බණයහහි මහලා අප හිතන නනේද බනෙ මාලා ම හිතන ඇ ම කෙනෙක් නෑනේ ගෙක් නැණ කියලර එකන කීපු අහගෙන මමත් තර්ක කරල හිතන ඒවත් දෘොෂ්ටි ඒයකර සබ්භාසව කියන්නේ සියලු ආශ්‍රව සියලු ආශ්‍රව බිඳන විදියට නම් එන්න මේ වගේ දෘෂ්ටි බිඳෙන් ඕනෙ කියයි කියන. තන අනත්තාව අනත්තානං කියන දෘෂ්ටියය ඇතුළත් කරලා නැත්තේ මොකද කියල එදැ ආත්ම වෙන්දල අනාත්මය දකිනවා අනාත්ම දල ආත්මය දකිනවා කියලා සං්ඥාටික තිබ්බට අනාත්මය දකිනවා කියලා සංඥාවක් ගැන කතා කරන්න නෑ ඒඇයි ඒකතම යර අර ිඳිච්ච ගතිය නතිය නතන දැන් සඥා සඥ මඟර කිව මට්ඩම් තුනවා බිනිිලයා. සඥා මංකිව මන්ටම් තුන විතක්ක විචාර අයිලියන්න විතක්ක විචාර දිට්ටි එතකොට දිට්ටි එතන කතාවන සං්ඥා ගැන කතාවන එතකොට එයාට අනාත් සඥඥාවකත් සඥ්ඥාවත් අනාත්මමනං එන්නේ එයාට අනාත්ම බව නං දැන එන්නේ. එතකොට මේ ෝටික ඔක්කොම බි ඳදිලායා. එත ඒක දෘෂ්ටියයක් නම ඒ ඒක අර අවබෝධය උපරිමට ගියා කියන එකැ අනාත්ම විදිහට මර්දය අපි භාවනා කරලා හිත දියුණු කරන කොට ඒම ගතියක් තමයි දැනෙන්නේ. අනාත්මභවමක් තමයි දැනෙන්නේ ඒක දෘෂ්ටි ගනයට ඒක දාලා නැත්තේ මොකද ඒක අවබෝධයක් විදිට ප. එතැනස චුට්ටක් පැදිලි කරන්න දැංර අපසා චුට්ටක් භාවනා කරලා ධර්මය ආහලා අපිට හෙනවනේ මම කියලා ගන්න දෙයක් නැහැ එහෙම කියල එහෙම දකින කෙනෙකුයි දැර උබතුමා කිව්ෝ වගේ අනාත්මය තුළින් ගනත් දකින කෙන අතර වෙනසතව චුට්ටක් පැදිලි කරන්න. එතකට එයාට මම කියන සංඥාවත් නැහැ මම කිය මට්ටම විතක්ව විචාරහට ඇතිවෙන්නේෙත් නෑ ම කියන දෘෂ්ියක් නැෑ. එමෙනෙක් ගැන න කියන එතකට එයාර මාර්ගයේ ගිහිල්ල අවබෝධ කරගත්ත කෙනෙ එහයට එහම සංඥාවක් කියෙත් නැෑ විතර්කය නෑ දෘෂ්ටියෙන්ෙත්නෑ ඒ මටම් තුනම පිරිසිදු වෙලාය. ඒ එක මටම කරි අපිරිසිදුනන් තම අර ප්‍රශ්න තියෙන්නේ මෙතන යුදාහරණය එක් විතිට මේක ගන්නක දැන් ඒකැ මම නැහැ දෘෂ්ටයක් තියෙනවා මම ඉන්න බවක් දැන නොවන සංඥාවක් තියන ඉන්නවා කියලාන්නේ වගේ යම් මට්ටම අපිරිසිදුුවයි. එතකොට අර මහා මාලුන්කය වගේ සූත්‍ර ගත්තොත්ස එතනර පංචෝරම්භාගිය සංෝජනා හලා බුදුරජාණන් වහන්සේම සක්ක ති චිච්චාසි ලබදත පරාවාස කියල මහා මාලුංක සාමන් වහන්ස කියන්න කොට කෞුදු හොම කිව්වෙ එමනං අර පොඩි උඩබැලි අතට ඉන්න පොඩි කෙනෙකුටත් ඕකඕ ඇහුවත් සක්කායි තියෙනවාද කියලා එහෙම කියලාර නිග්‍රහ කල්ලා ඉටපසේ අර ක්කයි දිටිය සක්කයි ට්ටි දිර දකින කෙනාටමයි සක්කායි දිට්ටිය දුරුවන්නේ කියනෝගේ අදහසක් මට ඇවිල්ල තින හිතනයි මේ දැ කියපුටි කයි පොඩ්ඩක් ගලපොලදෙන ඕොන බොහොම් පි එතන දිට්ටිය ගැන ඉතර එකතා වෙන්නේ ඒය එතන කියන්නේ පොඩිවායසේදී කෙනෙ කත දරුවෙක් වගේ ඉන්නකොට එයාට දිට්ිය නෑ කෙලේ එක දෘෂ්ටි කෝනයක් තාම හැදිලැනෑ නමුත් එයාට මානන ත්‍රෘෂ්නාාතිය ද තෘෂ්ානතිපුන න ඉ දෙද නත්නනයදැ අයිපදිලා ඉන්නවා ඒ කියන්නේ කලිින්භවේ ෘෂ්නා සහිත මාන සහිතවතමයි මේ ගිහින්තියෙන්. නමුත් කලින්භවේ තිබිචි දෘෂ්ටිය දැන් වැහිලා ගිහිෙල්ලා අලුත් භවයකදී ය අලුත් අත්දැකීමම් හර දෘෂ්ිය ආය සකස්වෙන්නව. එනිසා අර ඒමටම ඉන්න කෙනනට තාම දෘෂ්ටිය සකස්වෙලා නෑ කියලා කියන්න දමට පැදිලි වන්නද දන්නහ අප ප්‍රශ්න ඕ ඕ දැන් අපේත් දම අපි කියලගන්න වැරදිම් මටට ද මටත්තුො විදියට හිත එන්න පුළුවන්න්නේ ඒ කියනේ සක්ඛයි දිට්ටිය කියන එක අපට මටහරිටම දකින්න නැතුව මමණිකන් කියෝ කියෝ ඉන්න පුළුවන්න්නේ මේ සක්ඛයිදිට්ටිය මට තේරෙනවා කියලා අර ඒවගේ තැනකටන්නයා න්න කහොමද කිය ද හාමාලුව එතකට ඒකන අර සංඥාව තියනවා කියන සක්කාය දිට්ටිය යෙන මම ඉන්නවා ඇතන සක්ක නෑ සක්කාය දිටිය තේරෙන්න්න මම කෙනෙක් ඉන්න ද ඒකන සංඥාමට්ටම පිරිසිදු නෑ යාගේ ඒක දෙත්තන බුදුරජණන් වහන්සේ නිග්‍රහ කළින් ඔ එතන දී වෙන්න ිට්ටියගෙන ඉතරයි සඥාමට්ටම ගන සූත්‍රය කතා වෙන්න හැ එතන කතාාවන්නට දිට්ටිමට්ටම පොඩි බබාටත් දිට්ටියක් තියෙනවා කියලා හිතන එක වැරදිී කියලෙක් පෙන්න. ද මෙතන ඊට ඩිය ගොඩක් ගැම්බු මෙතන අදීර තුනක් මට්ටම් තුනක් ගැන හිතේ කතායනදැන් සංඥාව මතුවවෙන්නේ කෙලිම ස් පර්ශයෙන්මනි දිට්ටිය කියන එකස් පර්ුෂ ගොඩාක් සිද්ධ වෙලා යම් ආකාරයකට විතක්ව විචාර කරල හැදිච්ච එකත්න දිට්ිය කියනෙක තමයි මොලින් පිරිසිදු වෙන්න දෙවැනි අධීර විදිට තමයි අර සංඥා පිරිසිදු වෙන්න පට ක ගැඹුරක් හිතන්නකො ලිදක් වගේ එක දැන් උල්පතක් තියෙනවමොකක් හරිට මෙෙම ගැඹුරු දෙයක් මේ වගේ උල්පතක් තියෙනවා ඒ වගේ මේ මොනහරි මගදි කටමිනට් පෙනවා කිලෙේ වගේ දැ මේ උල්පට මටම තමයි සං්ඥා කියය පර්ශයම උනන්නේ එක ස්පර්ෂ කියන ලිඳෙන්ම උනන්නේ. ඊළඟට විතක්ක විචාර කියල කියන්නේ මනස සංඥාව අල්ලගන අමතර හිතනෝඒ සංඥාවට හිත නං වන හීළංට දිට්ටි කියන්නේ ඊටත් උඩ මට්ටම ැ පිහිතම ලිඳක් ගත්තු ලින්ඳේ මේ උනනවතුර පිරිසිදු වෙන්න පුළුවන් උඩ දසෙල් බැඳිල තියනවෙන්න්න පුළුවන් දේ සිිට්ිය කෙනක ද සෙවල්. පිහම කෙ දියස වෙල උත්බැඳිල තියෙනවා මේ වතුරත් මඩ වෙලා උනන්නෙක් මඩ වතුර නම් තුනමා පිරිසිදු දැන් යම් වෙලාවක මේ සංඥාමට්ටම පිරිසිද නම උන මටම පිරිසිදු හමයි විතක් විචාර කතා කරන්න දෙයක් නෑ මේවා කතා කරන්න දෙයක් නෑ එතනින් එහාට යාගේ මනස පිරිසිද විවාම කියන දෘෂ්ටිය ගන්න විදිහක් නෑ හිලා. හොපිං ොපි බතුම ඒ පිස්සර කරේ දැන් අර හරියටම අනනිත්්‍ය සඥාව දුක්ක සං්ඥාව හෝ අනාත්ම සං්ඥාව හරියට වැඩෙන කෙන කර මුල මටික පිරිසුතු කරගත්තාට පස්සේ ඔය තැම්ම මේ කියන ප්‍රශ්නය දිට්ටි මට්ටමකට හෝ විත්තක්ක මට්ටමකට එන්නන්නේ නෑ කියන එකයි එමනනිද අන්න හියෝ හෝ ට තවපොඩි ප්‍රශ්නයක් තියනවා මේට අදාලද නැත දන්න ඇද නන්දකෝවාදස උත්්‍රේෂ පලවෙනි වතාවට නැගනියන්ටම ඇ නිත්‍යද අනිත්‍යද අනිත්‍යනං විපරනාමයට පත්්‍රෙනනං සපයිද දුකයිද කියල ඔහොම සික්වන්සිකේ හගෙන ගිහිල්ලා ග ඒකට උත්තර දෙන්නේ අර... තේරණ කෙනෙක් වගේ අනිත්‍යයි දුකයි අනාත්මයි කිය ඔක්කොම උත්තරදුනට පස්සේ ඒකට්ටිය අවබෝධකට එන්න නෑ උත්තරේ හරි වුනාට. ඉට පසි බුදුරජාණන් වහන්සේ කියන්නේ ම් පහුගහි ලයි සූත්‍රය කියන්න කියන කොටමතම ඒකට්ටිය මාර්ග අවබෝධය ලබන්නේ. එතකොට අ මුලදි කියපු කතාව ඇත්තම ඒකටියේ දැනගෙන කියපු දෙ අද නැත්තංග එතන ප්‍රශ්යක් එනවා අවබෝධයෙන් නෙවෙයි නේද කිව්වේ කියන එකස ඒ ගැන පොඩි අදහසත් දක්වන්න පුළුවන් ද බුතුුවන්. ඒක ගැන විස්තර කතාවත් තිබුණ අටුවවෙමම ඒක මතක් කරේ ඒක ඒ වචනෝලින්ම ආයගිහිල දේශනා කරන්න කියන්න හේතුවක් තිබුණ මට දැන් එක කෙලීම මතක් කන්න ඉනාට දෙන්න මතක් කරන්න ස පස ම්මට මතක එම කියව අටවාවෙ තිබුණා ඒක ඒ ව්‍යනෝලින්ම අය ගිහිල්ල ඒගොල්ලන්ට කියන්න හේතුවක් දීල තිබුණා එක පාරණම් මතක්කුන් නැහැ නැ ලටකයි බලන්න ඕොනේක. සමහර වෙලාවට නිකක්ද මේ අපිදැ කතා කරනකට සම්බන්ධ කරොත් එකම දැන් නිත්‍ය ද අනිත්‍යද කියලා අපි දැන් අද භාවනා කරනකොට අපිට භාවනා කරන වෙලාවට නවා අනිත්‍යයි කියන උත්තර. ඊට පස්සේ පහුවදා ජීවිතය ගත කනකට ආය නිත්‍ය සඥාවේනවා. පහුවදත්තායම අප ඇවුවත් අප ආය භාවනකරොත් ආය ත නිත්‍ය සංඥාවනවා අ ඒවාගේ වනා වෙන්නක් එතන පුළුවන් අර පළවෙනි අනිත්‍ය සංඥාව යකලෝ දීපපුත්තරේ හරි වනාට අර බහුලී කෘත නෑනක් නැවත නැවත හිතලන තිහින්දා අවබෝධය පරිපූර්ණ වනෑ නෑ කියලා වෙන්න වෙන්න පුළුවන් තර ස ඕන හරිට මට සිුව නැහැ එකනා තරුවන් සර්මයිස තෙරන්සරනෑ අස ඒක අර හඳ ගැන නේදස උපමාවත්ති බැර පූර්ණ චන්ද්‍රයා. එක උපමා මහා ගොඩක් තිබු හැබැයි මට හඳ තිබිචිපා මතක නෑ.සර පෝය දවසකට තියෙන හඳයි ඒක ගැන සැකයක් නෑ කියල වගේ තිබ එක ඊට කලින් තිබ්බ හඳ ගැනයි තියෙන උපමාවක්. බතු මතකරන් චොට්ටක් කිවනම් හොඳයි මටන එක දැන් මතක්කු නෑ ඇස මටක හරිගතම මේට ඇයගැ නිසාර පූර්ණ චන්දය තියෙන දවසේ හඳ ගැන කිසිම සක්කයක් නැහැ. හැබැයි මෙතන මේ ඊට කලින් පෝර්ණ ඒකට වචන ඇතිබේ වච්න මට මතගෙන ඇස ඒ හඳ ගැන්න එඩියතිබ්බට සැකයක් තියෙනවා මේ හරිගයට මේඒක පූර්ණ චන්දයා කියලා හැබැයි පෝය දවසට තියෙන හඳ ගැන සැකයක් නෑ කියන වගේ පරිපූර්ණ චන්ද්‍රය පේන නිසාන එක හොඳ උමාව මට හිතන්නේන ඒගොල්ල අනිත්‍යයයි කියල උත්තර දුන්නට අනිත්‍යයි කියන සංඥාව පරිපූර්ණව ඇවිල්ල නෙමෙයි උත්තරය දෙන්නේ නමු සංඥ්‍යාවක් තියෙනවා අනිත්‍යය කියල සංඥාවක් තියනවා නමුත් පරිපූර්ණනෑ ගේ රඩ සද තියනවා එක පපුරසන්ඩ වෙලා නැහැතාමවාගේ ඒක ඒක එහෙම වෙන්න ඇති මට මට ඒ වචන මතක් වන්නෑ ොඩ පින් උපමාව කිවට මංහිතන්න එක ඒවිදිහර තමයි වෙන්න ඇති තිරුවන් සරණයිස්ස මේ මට එක හරිහෙද මාර වචනම් මතක නෑස මං දක් මතක් කරේ මට ඒ විදිහෙමකත් තිබ්බා අපගේ හිදස්ස එන්නෝ නෙමකද හරිුම් ගැලපෙනනොඇතිටන ද එකන අරගොල අනනිත්‍යද හපු හම අනිත්‍යය කියලා උත්තර දෙන්න බොරුවට වෙන්න බැහැන ඒැ බොරුවට වංචාවක් කරන දහසින් තරු ැතියකට අනිත්‍යය කියලා කිවවෙන්න බැහ ගලන්ට අමක් තේරලා තියෙන එක පරිපූර්ණ නැහැ කිය එකයි ගැන්නවෙන්න හෝස මට හිතෙන අය උපම ඉතාම හොඳ උපමාවක්කයකට කියලා ගොඩක් පින් එක මතක් කරාට. ගොඩක් පස තෙරවන්සර තරන්සරන්නයි එක අපට ගන්න පුල අන ද උපමෙන් අනිත්‍ය සංඥාව ගෙන දැන් අද බාන භාවනා කරනකොට අර හඳ මෝරගනය නව වගේ වෙන දල් තිබිච්චා අනිත්‍යසන්නාටය චුට්ටක් හඳ එලිඇයි හඳ පේනවා යම් දවස කොහොමොම ගිල්ල පරිපූර්ණ අනිත්‍ය සඥාව හිතට එනකොට අර පූර්ණ චන්ද්‍රය වගේ කිය පරිපූර්ණ උත්තරයක් එතකට අනිත්‍යයි කියලා ස්තිර උත්තරයක් හම් වෙන වගේ උනාාවෙන්න පුළොුවන් එතන මට හිතනා එක හරි කියලා තවරක කියවල ලබල මටවාවත් එක්ක නමුත් මට හිතන්නේ ඔබුතුමා කිව්ව එක හරියටම ගැලපෙනවා ඇතිට ඒටික තමයි එතටම මේ සක්කායි දික්්ටිය ගැන කතා කරන්න ධර්ම සාකච්චාර් මට සූ දනන් කරගන්න පුළුවන් ගනේ. ඉවිශේෂයෙන් අඩංගු කරන්න බැලුවේක සක්කාය කියන්නේ මොකක්ද කිය ලපි සාකච්ඡාක ර පංච උපාධාන ස්කන්දය ඊළඟට ස්කන්දයක් කියන්නේ මොකක්ද රකොලොස් ආකාරය කියලා ඊඟට උපාධාන ස්කන්දය සහ එක උපාධානය තියන්නේ කොහෙද ඒ එක ඇතුළෙ මයි කියල කතා වනා. ළඟට පංච උපාදානස්කන්දය කෙරෙහි සක්කාය දිට්ටිය ඇතිවෙන ආකාර විස්සක් ගැන දීර්ගවශයෙන් අපි කතා කෙරුවා ඒ ආකාර විස්සම එක වෙලාවෙ තියෙනවා නෙමේ ඇත්තටම එකක ආකාරයට එක එක වෙලාවේ අපේ හිතිවිලි පහළ වෙනවා එතකොට අස්තෘතවත් ප්‍රති්පෘතක්ජනයට විසිය ආකාර සක්කායි දිට්ිය ඇසුරු කරවා කියලා අපි කතාව. ඊට පස්ස අපි කතාවනා ඒ වගේ සක්කායි දිට්ටිය ඇතිවෙන්නේ කොහොමද කියලා. ඇති වෙන ආකාරය. ඊළඟට අපි කතාවනා සක්කයි දිට්ටිය නැතිවෙන ආකාර නිදෙන ආකාර. කේටික තමයි සාරහන්සේ ඉතාවම නහරි මට මගෑරුුණනං පොඩ්ඩම් මතක් කරන්න ට සාච්ා කරන්න කොළුවන්හෙම මොන එමට මතගීලස අර පුන්නම සූත්‍රයේ සක්කයිදිට්්‍යේ විසි ආකාරයෙට අමතරව තව ආකාර දෙකක් ගැන කතා කල්ලා විචිකිච්චාව. යන අතා කරනනේද විසි තුනක් කතා කරනවානේ දේ සූත්‍රයේය විස්සටමත පොන්නම සූත්‍රයෙන් ටිකයි මංගත්තේ ඇතර මීට කලින් දවසක අපි මේ අඩසඩනක පුන් පුොන්නම සූත්‍රයේ සාකච්ච කලය එක වීඩියෝක ඇති එක මුල පොන්නම සූත්‍රම තියෙනවා ඒකෙන් පොඩිකොට සක්තම යදයකට මංගත්තේ මෙතට ගැලපෙනටික එතනස දංව අපි සාමනෙන්ග තොත්ව විසි ආකාරය එතකොට විසි තුනවෙන කොට විසි ආකාරය ඇතුළේ ඔය ඒ තුනත් තියෙනවද නැත්තන් ඒතුට වෙටමම අපි බැලිය යුතු දැන් සාමන්්‍යින් කියකොට අපි කියන්නේ සක්කා යිදිට්‍යිය විසි ආකාරයයි එහෙම බැලුවම ඇති කියන එක වගේ අදහසක් ෝ දැ අපි පටිසමිදා මංග ප්‍රකාරණය බැලුවත් විභංග ප්‍රකාරණය ඒවයි හැමයිලේෙම විසි ආකාරයම තමයි කියවේ මටිහිතෙන ඒක තමයි අපිට අවශ්‍ය පරියාය ඒකම තවටිකක් විස්තර කරපු බාත්මයි මට අත්තනැහැගුණි ඇතුව වෙන්න මම තවතුනක් එකතු කරා නෙමෙ ඉ වගේ එක හිතුනෙ නම් ආපවේ සත්‍රයට ගිල පොඩ්ඩක් බලන්න වෙන ොහැම්බ ඇති බොහම් පික්ස් බොෝම්පිංක්ස් තෙවස. මේ පුන්නමන් සූත්‍රය විස්ත්‍ර ඇති අපේ වීඩියෝ එකක කලින් පොළොන්නන් වල්ගමත් හරි කවර ලිංක දාන්න එකත් මේ අද ඒක කොටසක් සාකච්ාාවච්චෙහින්ද ඒ මුළුව එක කත්තා අප පහු බලනයක හොඳවෙයි කිය හිෙත ඇත ම මේ ස්ලයිට් ික ගත්ත එත්තේ කලින් දවසි සාකච්ඡාවෙන් සමිරුමාත්මය දාලතිනව චැට්ට එකට එක මුළල සූත්‍රයේම තිය නායකත්්චුට බල නතට ප්‍රස්්මේට් උත්තරයක් කම්බීමට බොම් පි තෙරසන්නයි ඊළඟට ආමංල ස්ලයිඩ් එකහොයනවා කිවයි කහැන් බැරුුණ නඩියත් දෙන්න එකඒවෙලා යහන්න්න පුළුවන් කියල බලන්න චුට්ට ඒ ඇත මේකතර සදහම් රූපයක් මේක ද බලන්න අපි බුදේ කරපු කොටසට මේක සම්බන්ධයි මේක යාම අර්ථයක් මතුකරගන්න පුළුවන් වේවි. මේ පෙන්නන අරුත්ථ දම් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා කිය අපිකන් ඒවාගේ අර්ථය කියල කියන්නේ පලය ධර්මය කියල කියන්නේ හේතු උදයා අපපි කතා වනාර ඉන්ද්‍රිය මට්ටම මේ ඉද්‍රිය මට්ටම මගතන මරූප සටහන පේන ැතිවලන්ට පේවාද කියපටත් කියලා අපේනසැපේ ප්‍රෝධය අපි කතා කරා ඉන්ද්‍රියසාහ බලමට්ට මතර ඒ ධර්මතාල වෙනසක් ගැන මේක පෙන්න්නනවා ඉන්ද්‍රිය මට්ටමේදී.බෝධිපක්ෂික ධර්ම ඇැන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියනේවා ඉන්ද්‍රිය මට්ට මේ අර්ථය ආදිිපත්වය කෙල්. හිකැන හිතේ ආධිපත්වය අරගන්නවා ඒ ධර්මතා පහැෙන් චද්ධ විදිහ සති සමාධි ප්‍රඥා කියන පහ හිතේ ආධිපත්වය අරගන්නවා අර නීවර්ණ පහෙෙන් හිත මුදෝල මේ පස් දෙනා හිත අල්ල ගන්න වගේ අර යටඇක් කරලා අල්ල ගන්නා වගේ වැඩ ඔන්න ඒමටමට දැඟුගබල්ලන්ගේ හිත විමසල බලන්න කොහොලගේ හිත දැන් අද ජීවිතය ගත කරන කොට හිත ඇතුළේ ආධිපත්වය පතුරුවන්නේ සද්ධාවිරිය සතිසමාධි ප්‍රඥාද නැත්නම් කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද පිචිකිච්චා සහ පුද්දච්ච කොප්කොච්චද කියලා තමන්ට තේරුම්ගන්න පුළුවන් දැන් තමන්ට වයම් වෙලාක තේරුුණා නම් මගේ හිත ඇතුළි දැන් සම්පූණ ආධිත්වය මේ ගොල්ලො අල්ලගෙන අරගොල්ලන්ට අර පස්දිනට වැඩි තැනක් නෑ කියලා අන්න එතකොට තේරුම් ගන්න කියනවා ඒ මගේ ඉන්ද්‍රිය වැඩිලා කියලා ද්ධ විරී සතිස සමාධි ප්‍රඥා නේවා ඉන්ද්‍රී මට්ටමට භාවනාව දැන් වැඩිලකිිය රර්ථය කියල කියන පලය පලය තමයි ඒ පහ හිතේ අධිපතිකන් කරනවා අධිපතිකම අල්ලගෙන තියන්නේ බලය කියන එක අර්ථදැක්ොල තියෙන එහෙමයි බලය කියන එක අර්ථය තමයි අකම්පිත බව කියත එක නොස ලන බව කියරමං දකිවේ ඔන්න ඕක අකම්පිත බව අදහස්සනම කද ෙල්ලෙන්නේ ශ්‍රද්ධාව හෙල්ල එන්න වීරිය හෙල්ලෙනකම්පනයක් නෑ ඉස්තිරයි ඒමට්ටමටආපුහාම හිතා අකම්පිත බවට පත් වනාම ඒවයි බලමට්ටම කියල තියෙන මේ වචනතිකින් ඔගුල්ලන්නට තමන්ගේ හිත අඳුනගන්න පුළුවන් වෙයි ශ්‍රද්ධාව දැන් ආජිපත්තය මට්ටම මෙද තියෙන නන්න අකම්පි මට අම්පිතිෙන ආිත්ය මටමට වැඩ ඉහල එ වීරිය දැන්තියන්නේ ආධිපත්්‍ය මටමේ ද අකම්පිත මටම ඔන්න ඕකෙන් තේරුම්ගන්න පුළුවන් තමන්ගේ භාවනාව වැඩි තියෙන ඊළඟට බොද්ජංග කියල කියෙන අවබෝධ කිරීම කියන අර්ත්ථය මාර්ගංග කියල කියනෙ නික්මයාම කියන අර්ථේ චතුරාරි සත්්‍යය කියන යතා ස්වභාවය කියන අර්ථය න එත නිමං එතන වැදගත්ම දෙක උදේසාකච්චාවට මෙන්න මේ දෙක්. ඒ එකතු කර ගන්න අර හුදේ සාකච්චාවට එතකට තවදුරටත් ඒේ ඉන්ද්‍රිය සහ බලමට්ටම්මලට භාවනාව තමන්ගේ වැඩු නද. කිය තමන්ටම තීරණයක් ගන්න මෙන්න මේ හර්ත දැක්වීම උපකාර වේ අනිවාරය. ඒ තම මඟරහො නවා කිව ඒ ඇතුර ස්ලයිඩ් එකක් ම මේ අ සදහම් රූපයක් පිස්බුක් එක මං කලින් දාපු ඉතිං ම මේ කියන්න හදැන ඔය ඔය රූප සටන් පිස්බුක් එකගේ කලින් හම්බෙච්චේවා ආය අය විමසන්න මක දේවා ගැඹුරු අර්ථයක් කියන සදහම් රූප අපේ පින වැඩිපුර වැඩිපුර සකස් වුණාම ආයාඒ රූප බලන්න බලපාම කලින් අර්ථයට වැඩිය සියුම් අර්ථයක් තු වෙලා එන්න ඉඩක් තියෙනවා ඇතන ඊළග තාව ගැටලුවගේ කුත් තිබනභ්‍යවසන් කරන්න කලින්කක් දෙකක් වත් උත්තරයක් දීලා අවසාන කරමුද කියල හිතෙනවා. ගේටික මේේ ලැබිච් විදිහටම සඳිිමත් දැමට යකපු ඉදිහටම ශයා කරන්න. මෙහම තමයිඒ ගැටලු ඒවෙල තිබුණේ ගටලෝකුත් නෙමේ ඇතරම. විනාඩි කීපයක් ගම්ම එක සාකච්ඡා කරන්න මංහිතන් ඔොගලන්ට පේනවා අපි කියවොත් බුදුගුණ භාවනා මනසිකාර කරද්දි. අපේ සිදුකරගෙන යන්න වූ ත්‍රිපිටක පූජා පෙන්කං හා සම්බන්ධ කර මෙසේ බුදුගුණ සීකරමින් බුදුගුණ භාවනාම් වැඩීමෙන්. අප්‍රමාණ බුදුගුණ වෙන දට වැඩිය හොඳින් මගේ හිතට දැනෙන බව සිත්තේ. මේ විදියට බුදුගුණ මනසිකා කරන එක අපිට සුදුසු ලෙස. අපිට බුදුගුණ බාවනාව වැඩීම සුදුසුද කියලා කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. වඩන විදිහත්ති යටටින් ලියලා තියෙනවා අපි පොඩ්ඩක් එක බලමු. මෙන්න මේවගේ මනසිකාරයක් අප විසින්. විදියට මහත් ගෞරුවෙන් හිසමතින් වඩම්මවා මහ සංගරත්නය උදෙසා පූජා කරන්න වූ ධර්මරත්නය සියලු කෙලෙසුන්ගෙන් තොර වූ අරහංගුණය සහිත මගේ ශාස්ත්‍රූන් වහන්ස විසින් ලෝගසත්වය කිරී මහා කරුණාවෙන් දේශනා කළ සේක. කියලා අරහංගුණයට ත්‍රිපිටක පූජාව සම්බන්ධ කරලා මෙනෙහි කිරීම. දෙවනියන්ට පෙන්න්නනවා උන්වහසේ ගුරුපදේශ රහිතව මේ උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කළ සේක තමා සම්බුද්ධ ගුණය. ඒ උතුම් චතුරාරිය සත්‍යය අන්තර්ගත ත්‍රිපිටක පොත්වහන්සේලා ධර්ම දාන ලෙස අපිත් බොබෝ පූජ කරලා තියෙනවා. තුන්ගෙන එක අනන්ත සීලය එටික. මට පේන්නේ මෙතන ධර්මරත්නය, අපි පූජකරපු ඒ පුුණ්‍ය කර්මය බුදුගුණයන්ට සම්බන්ධ කරලා භාවනා කිරීම නිවැරදිද ගැන වගේ අදහසක් තමයි අහන් එමට හිතෙන්නේ. ඇතටම ඉති තමන්ට වැටහෙන විදිහට දැන් අරහංගුණේ තමන්ට වැටහෙන විදිහට අපි කවුරුත් මෙෙහි කරන්නේ. එනිසා තමන්ට වැටහෙන මට්ටමට මෙනෙහි කියරණ එක හරි. තරහංගුණේ අනන්තයි අපිට දැනට වැටහ ෙටිකයි එනිසා අපි මෙෙනෙහිකන අරහංගුණය නිවැරදිම අරහංගුණේ නෙමේ වෙන්න පුළුවන් අ අඩ සන්දර් පුර සඳ උපමාව එකටත් හරි කියලමට හිතෙනවා. එතකොට බුදුගන්න භාවනාවට ත්‍රිපිටක ධර්මරත්නය සම්බන්ධ කර ගැනීම සුදුස ලෙස එම වෙනස් කරගත්තට කමක් නැද්ද කියලයි යහන්නේ තම් භාවනා වාක්‍ය නං එහෙම වෙනස් කරගත්තට කමක් නැහැ බුදු ගුණය හොඳට හිතට දැනෙනවනම්. ශ්‍රිපිටක පූජාවේ විස්තරාරමුණු වෙන්නේ නැතුව බුදු ගුණය නං හිතට හොඳට දැනෙන්නේ ඔන්න එතකොට හරි නමුත් පොඩ්ඩ පරිසන් වෙන්න ඕනෙ තැනත් තමයි අපි දැන් බුදු ගුණය වන්නුවට අපිකරපු වැඩමද මේ සිහිකරන්නේ කියලා අපි ත්‍රිපිටක පෝජා කරා ඒ පූජාකරපු අවස්ථානන් සිහිවෙන්නේ ඒ මග විස්තරණන් සිහිවෙන්නේ දැකපු ආයරය එෙමේ නන් සිහිවෙන්නේ ඒකච්චරම ගැලපෙන්න්නේ නැහැ කිලයි මට හිතෙන්නේ. එතකඩ අර බුදුගුණය කෙරෙහි හිත තව ප්‍රගුණවෙන්න තියෙන ඉඩකඩ මේකෙන් අහුරනවදෝ කියලත් මට හිතෙනම්. නමුත් හරිවිදියට කරොත් එහෙම වෙන්න හැ එකට වැරදි කියනම මැන් කියන්නේ. මේක ත්‍රිපිටක පූජාව මතක් කර ගන්න නමු. ඒ මතකේ අන්තන් ප්‍රාගෙන අරහංගුණේ තමයි වැඩිපුර වැඩිපුර මතක් කරගන්නවා. සම්මා සම්බද ගුණෙන තමයි වැඩිපුර වැඩිපුර මතක්රගන්න ත්‍රිපිටක පූජාව පැත්තට විහිත වැඩිපුර වැඩිපුර මතක්වීමල්ට අන්න්න දෙන්න එපා. එතකොට අපි බුද්ධරත්නය ගුණසාහ ධර්මරත්නය ගුණ එකමවර මෙනෙහි කරන්න ගිහිල්ලා ඒක එකක තින අප්‍රමාණ බව අසම්පූර්ණවබෝධ කරගත්තා වෙන තැනකට හිතපත් වෙන්න පුළුව. ඒක නිසාව ඇරදි කියලා කියන්න බැහැ මොකද මේ කිය තිනහමකොත් හොඳට හිතට දැන නා බුදු ගුණේ කියලා එකින්න්න මට හිතෙන්න නිවැැදි වෙන්න ඕන කරන්නේ මං පරිස්සන් වෙන්න ඕනේ තනක් තමයි ඒ කෙව්වේ බොද ලෞකික අපි කරන ඔය වගේ යම් පූජාවක් මතක් කරවා මේ ඒකේ විස්තර දිගෙන් දිකට හිතේ ඇදිලා වෙන්න පුළුවන් එහෙම වෙන්න නොදී පූජාව දළවශයෙන් ඔක්කොම මතක් කරලා ඊට පසේ අරහං ගුණයට හිතනංවන්න එහෙමකරුත් අපහු බුදුගුණ භාවනාව ප්‍රගුණ වෙන තැනටම හිත වැටේ. ඒවගේ උත්තර ඇත්තමයි මට හිතෙන්නේ එකට දෙන්න කියලා තවත් එක ප්‍රශ්නයක් තිබුණා විනාඩියදක්ඉන්නේ එකත් මේගේ ප්‍රශ්ිකු ති ලවෙල තිබුණා මං හිතන්න උදේ බවනවට මටක සම්බන්ධ කරගන්න බැරවු ඇතරන වෙලා මද වුණනා නම මට හිතනව දේ වැඩසටානද ගොඩ පිරු හම්මෙන් ඇැකල අපි එක එක නිකං දලවශයෙන් බලමු පලවෙනි එක බෝධිපාක්ෂික ධර්ම සතරසති පට්ටානය සිට ආර්යෂ්ඨාංගික මාර්ගය දක්වා වැඩෙන ආකාරය ස්තරකරලා දෙන්න කියලා මටහිතනා ඒට උදේ යම් පළිතුරක් ලැබෙන්ෙන ඇති කියලට අමතරවර බෝධිපාක්ෂික ධර්ම සාකච්ඡාව කලින් කරපු එකක් බලන්න එතකොට මටහිතනා ඒ මේකට සෑහන උත්තරයක් යම් ප්‍රමාණකට ලැබෙයි කියලා. දෙවැනිකට අපි ගියවත් බෝධිපාක්ෂික ධර්ම පරියායන් වඩන භාවනා ලෙස සතිපට්ටාන භාවනා පාද භාවනාම් බොජ්ජංග වඩටන භාවන අපි අහල තියනවා භාවනාවටද යොදා ගන්නවා ඒ වගේම පංච ඉන්ද්‍රී පංච බල කියන ධර්මතා වඩා ගැනීම සඳහා වන්නම භාවන අමකට මං උත්ත්‍රේ දුන්නා උදේමං හිතන්නේ එහෙම වෙනම භාවනා නැහැ පංච ඉද්‍රිය පංච බල වඩන්න. දැන්කිව්ව කාරණාව මතකතිනේ ඒ භාවනාම වඩර්දි හිතේ ආධීපත්්‍ය ආරගන්නවා නං අර සද්දා විදිිය සති සමාධි ප්‍රඥා ඔන්න තොට ඉන්ද්‍රිය මට්ටම හිතේ අකම්පිත බව නොසැලෙන විදිට ඒවා පිහිට ලතියෙනවා නම් ඔන්න එතකට බලමට. පෙනම භාවනාවක් ඒවට නැහැ ඊීළඟට ඒ මහනා එහෙම නැත්නම් නිවැරදිව වඩන නොමැති නම් සතර සතිපට්ටානය නිවැරදිව වඩන විඩ දෙ මුකදන්නේ නිවැරදි වඩන විට මෙම ධර්මතා නිතතින්ම වැඩෙන ආකාරය වෙනම භවනම් මනසිකාර හුරු කළයුතු නැද්ද කරුණාවෙන් උපදෙස් දෙන්න වෙනම හුරු කරයුතු නැෑ. තමන්ට දැන නවා දැන් ඉද්‍රී මට්මට ඇවිල්ල තියරන්නේ ඇ මේ ලමට ඇල්ල තියන්නේෙ වෙනමම අය එකට මනසිකාරයක් කරන්න අවශ්‍ය නැහැ ඊඟට ඊළඟ ප්‍රශ්නිත් ඇි බලමු සතර සම්මයක් ප්‍රධාන වීරිය ඉන්ද්‍රිය විරිය බලය විරිය සම්පෝජන්ගේ සම්මවායම මේ ලෙස බෝධි පක්ෂි ධර්මල අනු ක්‍රමයෙන් වැලෙන වීරිය යම් ධර්මතා වැඩා ගැනීම සඳහා මරණා නුසති භාවනාව ඇර වෙන භාවනා ක්‍රම ඇසිරිත ක්‍රමයක් තිය නවද ම හිතන උදේමන් කිව්වා හතරක් තියෙනවා අහතරින් එකක් එතන ප්‍රධානම එකතමයි භාවන මරණ අනුසතිය හම සක්මන් භාවනාව අලෝක සඥාව ඒ භාවනත්ඒ ොඩටම තමයි වැටෙන ීරිය වැඩෙන භාවන එවගේ විරී ද්දිපාදය වැඩන භාවනවත් ඒකටම යයි අතරවැෙන එක පොජ්ජංග වැඩීමදී හිත හැකිලිඉලා ලීල් වීරිය ඇති වෙනකොට දම්ම විජය විරිය ප්‍රීති බොජ්ජංග ඉපදිව යුතු බව සහ. ජිවීරය නිසා හිත විසරුණ විටක පස්සද්ධ සමාධී උපේක්ෂා බොජ්ජන්ග ඉපදිය යුතු බවත් සඳහන්ුවේ මෙම ධර්මතාවල ඇති සම්බන්ධතාවේ අවස්ථාවදිී තෝරා ගන්නා භාවනාව සඳහා කොහොම ගලප ගන්නද කියලා කියන්න කියලා උදාහරණයක් විදිරදීලා තියනවා. ඉත හැකොලුන වෙලාවක සමාධී බොජ්ජන්ගේ වැඩෙන සමත භාවන කිරීමට නොසුදුද කියලා ඇත්තරම නොසු දුසුයි මඟර කලින්කිවේ සති සතිය හොඳට පිහිටවාගත්තැම් පස්සෙ හිතේ ස්වභාවය ඒ සතියට අහු වෙනවා. ැ චිත්තාානු පස්සනා මට්ටමේදී එත එතන චිත්තාානු පසනාව කරන්න චිත්තාානු පසනාව කරනකට අහු වෙනවා හිතේ මොන අවස්ථාවද මේ වෙලාවේ තියෙන කිය. හිත හැකුලුන අවස්ථාව කියලා කියන්නේ චිත්තාානු පස්සනාවවිද කොහොම දෙක නම් කර ති හිට හැකුලුනාගේ. රාගී සිත ීත රාී සිත දෝෂී වීත දෝෂී විසුරන හිත හැකුලුණ හිත කියලා අඳුනගන්නවාන අපි විසුරන හිතක් හැකුලුුණ හිතක් කියලා අන්න ඒ දෙක තමයි මේ කියන්නේ ඒකන් චිත්තානු පස්සනාවේ සතිය පුහුණු කරපු කෙනට හිත හැකුලන සිතක් ද විසුරුණ හිතක් ද දැන් තියෙන්න්නේ කියලා හුවෙනවා ඒ අහෝන නිසා එයට තෝර ගන්න පුළුවන් මේ වෙලාට මේ භාවනා ගැපෙන නැහැකිලද හැකුුණු ලලාට මේම ගැලපෙන්න්නේ. මොකද දේවයි තවත් හිත හකුලනෝ. තවත් හිත සන්සුන් කරනයි ගැලපෙන්න්න හැකි. ඒකට මේ සතිපට්ටානේ චිත්තානු පස්සනා භාවනාව තමයි කරන්න ඕනේ පූුණවෙන්න ඕනේ ඒ තමයි උත්තරේ චිත්තාන පසනාව වැඩද්දි හැකුළුණ හිත විසරුන හිත අඳුන ගන්න හැියාව ැඳෙන ඟට අහල තියෙනෙ එක තමයි දම්ම විජයේ ොච්චන්ගේ වැඩීමට හේතුවන ධර්මතාවයක් ලෙස ඉන්ද්‍රිය සමත් සම බරතාවේ මහිතන්නේ දක්වා තියෙනවා. ශ්‍රද්ධා ප්‍රඥායුගලසා සමාධී වීරය යුගල ඉන්ද්‍රිය සමාන බව බොච්චන්ගේ වැඩීමට උපකාරයෙන් ආකාරය සහ ඒ මොහොත්තේ භාවනාව කිරීමට තෝරා ගැනීමේදී මේ සම්බන්ධතාවේ කොහොම සලකා බලන්න පෝනැද කියලා කියලා මට හිතන ඉදිර උදේ අපි ප්‍රමාණත් මට්ටමකට ඒක සාකච්ඡා කරනයද සමබරතාවය අවශ්‍යයි ර සද්ධානු සාරී පැත්තට වැඩිපුර ඇදිලයනවාද අධික දම්මානු සාරී පැත්තර ඇදිල යනවා ධනිපත් අමතක කරලා වගේ තම තමන් අඳුනගන්න ඕනේ තමන්ගේ ස්වභාවය අඳුනගන ඒ අඩු එක වැඩි කරගන්න තමයි භාවනාව යොදාගන්න ඕනේ එකන අපි හිතම අපේ ශ්‍රද්ධා ශ්‍රද්ධ පැත්ත වරිය පැත්ති ඒ පැත්ත නම් අඩු අනි පැත්ත නං වැඩි එතකොට අපි කල්්‍යයාන මිත්‍රයෝ හදාගන්න ඕනේ අ මේ අපිට අවශ්‍ය ටික හොඳට කරනය ඒකලන්ගෙන් උපදෙස් ගන්න නේ ඒගළන්ගේ හැසිරීම් මොලින් අපි එකන ගන්න ඕනේ එකළන්ගේ සිතීම්කීම් කිරීම ආදර්ශයට ගන්නවා. ඔවිදිට තමන්ට අඩු ගොනවාද ඒ අඩු පැත්ති භාවනා වැඩිකර ගන්නත් ඕනේ භාවනා වැඩිකරගනවා දී ල්ල යන මිත්‍ර සම්බන්ධතාවනය නො. ඒකොල්ලන්ගේ හිතන කියන ක්‍රමය අපි ආදර්ශයට ගන්නයි. හිතන උදේ අප ඉටිකට ප්‍රමාණවත් ඉදිරි සාකච්ඡා කරාචය. ඊළට දම්මානු ප්‍රස්නාව යටත්ත දේශනා කරන ඇති නීවරණ පබ්බේ ඒ නීවරණ හඳනා සමුදේවය ධර්ම මැනසිකාර කිරීමේදී. ෙක් නීවර්ණයට අදාළ සම්මුදය ධර්ම. නැන්නම් හේතු මනසිකාර කළ යුතු ආකාරය කරුණාවෙන් පහදල දෙන්න කියල ඉල්ලා සිටිනවා. මනි නඋත්තරත්මතනති නනි දයෝනිසෝ මනසිකාරය සෑම නීවර්ණයකට පොදදු හේතු ලෙස මනසිකාරකිරීම ප්‍රමාණවන්. ප්‍රමාණවත්න්න හැ නමුත් අයනිසි මන්සිකාරය තමයි නීවර්ණ හැමේටම් පොදු දැංුදාාරණයකිවුව අපි ගමකු කාමච්ඡන්ද නීවරණය කාමච්ඡන්ද නීවරණයට හේතු විදිට අපි කලින් දවසක සාකච්චකර හේතුමනවද සුභ ස්ඥාවයි සුභ සං්ඥාව සහ අයෝනිසෝ මැනසිකාරය අයෝනිසෝ මැනසිකාරය මේ හේතු දෙක නිසා කාමච්ඡන්දය උපදිනවා මේ හේතු නැතිකරොත් අඩුකරුත් කාමච්චන්දය යට පත්වෙන එ මේවා තමයි හේතු ධර්ම මේක තමයි උපදින පල ධර්මතා ඊළඟට ව්‍යාපාදය ගත්තු හොම දෙෙන්න්නේ මන මෙතන එන්න සුබ නිමිත්තමට වැරගෙන සුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. ව්‍යාපාදයට ගත්තු පටිග නිමිත්තයි පටි නිමිත්තයි යායි අයෝනිසෝ මන සිකාරය විදියට තමයි අර ගලෙන් මතක දම චාට්ක කලින් ධර්මසාකච්චා ල දුන්න එක එක නීවර් නොල්ට අර බොජ්ජග ධර්මසාකච්ඡා අදෝේශ්‍යා කරල තියෙන ලිං එකේ බලන්න ඒ බොජ්ජග ධර්මසාකච්ඡාව එක තැනක මේ චාට්ටක තියෙනවා එක එක නීවරණය එකට හේතුව දීල තියෙනවා බුද්ධ දේශනාවම දීලා තියෙන ඇතන ත හැම නීවර්ණයකටම අයෝනිසෝ මනසිකාරය ප්‍රධාන හේතුවක් විදිට හැම එකට තියෙන මේ කිය තියන ගහරි මංහිතනේ චා්ක බලයි මේ කියලා තියෙන්නේ. එකොට පොදු හේතුයිදට අයුනිසොමන්සිකාරය ගන්නෙ ගහරි හැබැ මේ අනික් හේතුවත් විශේෂෙන් මෙනෙහි කරන්න ඕනේ. නීවරණය සමුදය සිද්ධ වෙනකොට මෙන්න මෙහෙමයි සිද්ධ වනේ මට සුබ නිමිත්තක්කාවා.ඒ සුබ නිමිත්ත යනිස්මන්සිකාර කරපුනින් සැයි දැම්මේ හිතේ කාමච්ඡන්දය ඇති වෙලා තියෙන කියලා දැනගන්නවා. එතකට නීවර්ණ පිළිබඳ සිහිය බලවත්වෙනවා කියලා දේශනාාවම සඳහා එක් තමයි උත්තරේ හිතන පැදිලි වෙන්න ඇති කියලා එනම් අදට අංහිතන් ලැබිච්ච ප්‍රශ්නත් එපමණයි ටිකක් වැඩිපුරත් වෙලාවගේ අමන් හිතන්න අප හතරට වගේ නවත්තන්න හිතුවටඒත්මට හිතනවා යම් ප්‍රමාණකට අපිට ඇද සීල සම්පත්තිය සහිතව ධර්ම සාකච්ඡාාවය කුසලේ හොඳින් කරගන්න හම්බනා කියලා. ධර්ම සාකච්ඡාවෙදී එදිච්ච කරුණෝ ඔබඟ නිවන් මාර්ගෙට ලොකු උපකාරයක් වේවා කියලා ්‍රාර්ථනා කරනවා මංහිතන්න අපිට නවත්තන්න වෙලා හරි පිහමලං සමිර මහත්ම අපි පින්දීම සිද්ධ කරලා අවසාන කරමුද හොඳ ස පද ඇටික නාට පසෙස ප්ඥාන් මෝදනාකුත්්‍රේෂ්ටි කලතින ඒටට පස්ස යාත හොඳ එ අපි මුලින් දෙවියන්ට ඥාතීන්ට පු්්‍යාන මෝදනා කරන මහාදාන මේ පින්කම සිද්ධ කරම මේ වෙලාවෙ අප හදන්නේ අපිට යම්තා හන්න ශත්්‍යයක් රැස්වනානං ඒක යම් ආනිසංස අපිට අනාගතයසි ලැබෙන්ඩ තියෙනවන්නම් ලෝක ධර්මතා විදිහට ඒ යානිසංස ඒ පොන්න ශක්තිය වෙනයට අනුමෝදන් කරලා ඒ අයට ඒ නිසංස ලැබැන්න සලස්සන එක තමයි අපේ මේ දානමය කෘත්තිය අරමුණ ඒ අර්මුණ හිතට ගන්න යානිසන්සය මට නෙවෙයි එන මේ ඥාතීන්ට මෙන මේ දෙවිවරුන්ට ඒ යානිසන්සේ ඒගොලු ලැබත්ව ඒගොල්ල එක බුක්ති විදිිත්වා තමන් සතුකර ගැනිත්වා කියන ලොකු දානමය චේතනාවක් හිතට අරගම් අර්ගන මුලින් අපිසිහයට නගාගම්මු සියලුම සම්යයක් දෘෂ්ටික දෙවිවරු. එයාගේ දිව්‍ය තලය සිහිකරන් දිවතල සිහිකරන්න එයාගේ ස්වභාවය ගතිගුණ සිහිකරන්න. ඊළඟට අනිකුත් දේව තලයන් එකින් එක සිහිකරන්න. ඒ දෙවියන්ගේ ස්වභාවය හගුලු මේ වෙලාව ගත කරමින් ඉන්න හැටි සිහිකරමු. දැන්ගන සියලුම දෙවියන් සිහට අරගෙන හිතමු. යත පුුණේ ශත්තියක් මට රැස්සනාද දෙවියෝ මේ පින් බොහම හිත සතුටින් අනුමෝදන් වෙලා භාරගැනිත්වා තමන් සතුකර ගැනිත්වා ඒ පුුණන්නේ ශත්තියෙන් තමන්ගේ දිව්‍ය සැපසම්පත්තිය වැඩි දියුණු කර ගැනිත්වා තව බොහෝ කල් පවත්වා ගැනිත්වා එවිතරක් නෙවෙයි ඒ අය උතුම් චතුරාරි සත්‍ය අවබෝධ කරගෙන සසරෙන් මි දෙන්න අන් දෙන මේ පින්පු්‍ය ශක්තිය හේතු උපනිස්ශ්‍රේකර ගැනිත්වා කියලහිතමු ඒ ප්‍රර්ථනා සහිතව දෙවියන්ට පුණ්්‍යාණු හෝදනා කරමු. ආක්කා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පඥ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්්‍රක්කන්තු ලෝක සාාසනම් ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා ්යන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්ටාච බුම්මට්ටා දෙේවානාගා මහිද්දිිකා ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන් තුමන් පරන්තී අනුමෝදනාවෙන් සතුට වෙන දෙවියෝ බුද්ධ ශාසනය බුද්ධ දේශනා බුද්ධ ශ්‍රාවක ඉන්න සුරකිත්වා රක්ෂා කරත්වා කියලා ප්‍රාථනා කරම් දෙවියංගි චිත්තා ප්‍රීතිය තමන් එහිතට දැනේ ය ගැන සතුටු වෙන්න ඊළඟට මේ බවේ දෙම ඔපියන්න සිහිකරන්න නමින් මියගිය අනිකුත් සියලු ඥාතිීන්න සිහිකරම් එයයි විසින් මටකරපු උපකාර වචනකින් කියන්න බැරි තරන් ්‍රතිවපකාරරන්න සුදුසුම වෙලාව මේ කියලා මතක් කරමු ඊීළඟට පෙරභවයන් සිහි කරන්න අප්‍රමාණ තව දෙමා ඔොපියෝ නමින් මියග ඥාතීන් ඒ භවයන්ගේ හිටිය ඇැහි ඔක්කෝම ප්‍රාණකාරයෝ අරමුණු කරලා හිතමු මේ නමින් මියගේ ඥාතිීන්ගේ ප්‍රාණකාරයෝ හිත සතුටිං ලබා දෙන්න පුන්නේ ශක්තිය මෙ පින් අනුමෝදන් වෙත්වා තමන් සතුකරගෙන බුක්තිවිදිිත්වා ඒපුන්නේ ශක්තිය බලමහිමෙන් ඒයගේ පර්තමාන භවයන් සුකී සුවපත්භාවයට පත්කර ගනිත්වා ඒ විතරක් නෙවෙයි ඒ පුන්නේ ශක්තිය එයට උතුම් චතුරාර් සත්‍යාව බෝධය ලබන්න ේතු උපනිශ්‍රය කර ගනිත්වා කියල හිතලා ඥාතීන්ගේ ප්‍රාණකාරීන්ට පුුණ්ඥාන හෝදනාව කරම් ඉදම් මේ ඥාතී නංහෝතු සුකිතා හොන්තු ඥාතයවෝ කිදම් මේ ඥාතී නංහොතු සුකිතා හොන්තු ඥාතූ කිදම් මේ ඥාතී නංහෝතු සුකිතා හොන්තු ඥාතය වූ ගොඩාක් සතුටු වෙන්න එයි වෙනුවෙන් සිද්ධ කරගන්න පුළුවන් ඉහයලම ප්‍රතිවපකාරයක් කරන්න ලැබුණ එඔස්සේ මහා දානමය පින්කමක් කරගත්තා කියලා සතුටයමු ඊළඟට සිහිකරමු මේමගේ ගන්නේ ශක්තියක් උසල ශක්තියක් අද උපද්දවගන්න මෙමයිනී වැඩ සටහනක් කරන්න සභාගි වෙන්න ගොඩක් කල්්‍යාන මිත්‍රය අපිට උපකාර කරපු බව සිහිකරමු ඒ කල්්‍ය න මිත්‍ර පිරිසයෙන් සමහරය ධනයෙන් උපකාර කරා තාක්ෂණක උපකරන්න ඒවගේම වියදන් ඇයිවල් ලබාදීල තව සමරය සංවිධාන ශක්තියෙන් උ උපකාර කරා ඔය විදිහයට ගොඩක් දෙනගේ එකමුතුවකෙනුයි මේ පංකම සිද්ධ වනේ තියම්තාක් කෙනෙක් වෙහෙස වඋනා නං මේ පිංකම කරන්න අපි වෙනුවෙන් ඒ හැම දෙනාටම එයාගේ පවුල්ලල ඥාතීන්ට මේ පුුණ්‍යයානුමල් අපි ලැබපු මේ මහා කුසල ශක්ති බලෙන් ඒ අයට උතුම් නිර්වාණාවබෝධය නොපමාව ලබන්න හැකිවේවා කියලා එයි වෙනුවෙන් නිවන ප්‍රාත්ථනා කරමු ඊීළඟට සිහිකරමු තම තමන්ට සිහි යොමු කරගන්න ඔන්න සසර යන සත්වය කරමුණ වෙනවා ඒ සත්වයගේ සක්කාය දිට්ටිය නැති කරන විදිහ අධසාකච්චා කර ඒසත් වගේ බෝද්ජංග ධර්ම වඩා ගන්න ක්‍රම සාකච්ඡා කලා භාවනා කුසලයේ දන මතක් කරන්න අද දවසේ ඒ සීලමය ශක්තිය භාවනාමය ශක්තිය ධර්මසාකච්ඡාමය කුසල ශක්ති නේ සියල්ලම මහා කුසලයන් බවට පත් වුණ ඒ මහා කුසල බලින් උතුම් චතුරාරි සත්‍ය අවබෝධය නිර්වාණ අවබෝධය නොපමාව හිමේලා සසර දුකින් සදහටම මිදේවා කියලා තමන් කෙරේ නිවන ප්‍රාර්ථනා කරමු. ඉදම් මේ පං්ඥකම්මං ආසවක්්‍යයා වංහෝතු, සබබ දුක්කා පමුච්චතුූ ඉදම් මේ ප්ඥකම්මං ආසවක්්‍යයා වහංහෝතු, සබබ දුක්කා පමුච්චතුූ ඉදම් මේ පු්ඥකම් මං ආසවක්්‍යයා වංහෝතු සබබ දුක්කා පමුද්ජතු ඊළඟට ම අද යම්තාක් පිනක් රැස්කරගත් අද මේ ධර්මසාකච්ඡාවන් මෙහවල ඒ වගේම අතීත යම් කුසලයන් රැස්කර ගත් අද එ පින් ඔබල හැම දෙනාට ම අනුමෝදන් කරනවා හිත සතුටින් ඒපින් අනුමෝදන් වෙලා චතුරාය සත්‍ය බෝධය ලබන්න ඒ පිනුත් ේතු උපනිස්ත්‍රේකර ගැනිත්වා කියලා පුගොල්ලො කිරෙ ප්‍රාථනා කරනවා. සාධූසාධූසා තෙරුවන් සන්නයි ඉ පින්නත් කල් යන මිත්‍ර හැම දෙනාට. සාතෙර සස අද උදශන ඉඳලම අප වෙනුවෙන් අප්‍රමාණ වේසක් ධරමින් खाले श्त्र में वै करला में धर्मदान में කटवित्තට साभाගවුණු අපके කल्या ने मित्रन ने कित्री समसंह ुरपियानට आप්‍රमाණ पिंग ඒवाගේම हතුुमाටත්ගේ पलेහमनाටमाත් दुखनी रोगी चिर जीवने में मेड़ाई प्रार्थना करनවා ඒवाගේම මේ क सरकार में वह वहම चत्रार साथति धर्म में අවබෝधවෙන්නටම हතු वाई किरात प्रार्थना करනවා අප हम मशर कर धर्मदान में त् ෙනंग පුඥ්ාන් මෝදනාවක් සිදු කිරීමට මෙ මොහොතේ බොහොම ගෞරෙන් ආරාධනා කරනවා නයනා කදරුවන් මහක්මයටරුව සරයි අගරට දී ඇති නවන්පුර පොහොේදිනේදී අප කල්්‍යානමිත්‍ර කිසිරිි සමසිංහ ගුරුපාන් හිමිදිදිි පාන්දරම සිට අපකෙරහි අනුකම්පාවන් කරුණාවන් වෙහෙස මහන්සි වෙලා මේදු සසර කෙලවර කරගන්ට අදාල වන සත්‍ය ස්පෝධිපාක්ෂික ධර්මයන් පිරිිබඳ නැවත නැවත කියල දෙන කියල දුන්නා. ඒ වගේම අපගේ භාවනාවට එම ධර්මයන් යොදා ගන්නා හැටි. ඒඒ ධර්මතා වැඩීම සඳහා අදාළවන භාවනා මෙන් වෙන්න වශයෙන් නම් කරලා කියලදීලා. ඊට අදාළ භාවනාවන් සිදුකර මෙම ධර්මතා සම්බන්ධයෙන් අපි යුම්මු කළ සියලුම ගැටලු ධර්මසාකච්ඡා මාර්ගයෙන් නිවාකරණය කර දෙන ලදී. ඒ වගේම පිටගේ සඳහන් සක්කායදිට්ටි සූත්‍රය ඇසුරෙන් පස් පංචුපාදානස්කන්දය පිළිබඳව අදාළ කරුණු අපාට අවබෝධ වන ආකාරයට ඉතා පැහැදිව පහදලදීල සක්කායදිට්ටිය බිධන ආකාරයක් පැහැදිි කරලදීලා. අපමන වූ කුසා රැස් කරගත්තා. එමද ඇම කියනව වගේ අතදිටෙත් ඔබතුමා සත්ගොුණවත්වියෙක් තම දරුවන් හට යහමග කියා දෙන වගේ මේ ධර්මකරනු පහැදිරි කල්ල දුන්නා ඒ වගේම සෑම පෝයදිනයකිදීමත් ඉරිදා දිනවලදීත් අපහට ධර්මකන්නු කියාදීල පැහැදිරි කරලා අවබෝධ කරලා දන්ටත් තිෙපිටක භූජා පොවත්තමින් අපහට බුද්ධ භාෂිත්්‍යය ලංකිරීමට ගන්නා උත්සා හෙටත් අප සියලු දෙනවාම ඔබතුමාට නමස්කාර කරනවා නමස්කාරවීවා නමස්කාර වීවා තු අපි සියලු දෙනාම මේදක්වාා රැස් කරගත් සියලුම කුසල් ඔබතුමාට මේ භවේදීම උතුපු චතුරාර් සත්‍ය අවබෝධ වී සසරෙන් මදීමටම හේතු පනිිශ්‍රයවේවා ඒවාගේම ඔබතුමාටත් ඔබතුමාගේම ඇතිනයටත් පුතුන් දෙදෙනතතුරු පවුලේ සියලු දෙනාට නිදෝදු පීරෝගී සම්පත්ය ලැබීමටත් ඔබතුමා නමින් පරලව සැපත් සියලුබ දෙනාට උතුම් චතුරාර්ට සත්‍ය අවබෝධ වීමටත් මේ රැස්කර සියරුම කුසල් හේතුවේවා අද දිනාප සියලු දෙනාම උතුම් සීලේ පිහිට වූ ගඩුතර ස්වාමීන් වහන්සේටත් අප කෙරෙහි කරුණාවෙන්. දුක්සසර කෙරවර කරන්න අවශ්‍යයි කියද හැඟීමෙන්. තම ධනය ශ්‍රමය යොදා මෙම වැඩසටහන සංවිධානය කළ චානක මහතා වෙල්ගම මහතා, සඳුනීල මහතා සවිරු මහතා තරින්දුු මහතා කතික මහතා ඇතුළු ඒ සඳහා සාභාගි වූ සියලු කල්යාානමිත්‍රයන්ටත් ඒ අයගේ පවුලන සියරු දෙනාටත්. අප නමෙන් පරලව සැපත් සියලුම ඥාතිමිත්‍රාදීන්තත් මෙම වැස්ථහනට අදදින සහභාගිවූ සියලුම කල්්‍යානමිත්‍රාදීන්තත් අප විසින් හිංමිදිරි පාන්දර සිට මේ දක් පවාරැස් කර සියරුම කුසල් උතුම චතුරාර්ය සත්‍යය අවබෝධ වීමටම හේතු පඩි ශ්‍රේවේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.